අයිබෝවන් සුබ සන්දයාවක්. අද දේශපාලනික වශයෙන් ඉතිහාසගත වන දිනයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන දුරකාලයේ සිව්වසර ගත වීමෙන් පසුව එතුමා තුන්වැනි වරටත් ජනාධිපතිවරණය සඳහා සූදානම් බවට වූ ප්‍රකාශයට අද අත්සන්තලු. එයද පස්වර. ඊට පැය කිහිපයකට පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. ඉතින් හිතවතුනි එළඹෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත්ම උණුසුම් කාල සීමාවක්. ඒ උණුසුම් කාල සීමාව තුළ ඒ උණුසුම සමගම අදත් ජන බලයට ඉඩක් දෙන්නට අප සූදානම්. මේ බලය සජීව දේශපාලන සංවාදය. අද දවසේදී බලයේ නියෝජනය හඳුනා ගනිමු. විපක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ප්‍රථමයෙන් හඳුනා ගන්න එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රජයේ අද දවසේ ප්‍රථම නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා. අවසාන වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා. නියෝජනය සූදානම් මාතෘකාව කුමක් වේවිද? මාතෘකාවට පෙර අප දේශපාලන කතා බහකට අපේ මනස ටිකක් යොමු කරමු. අපි බලමු. විපක්ෂයේ පොදු අපේක්ෂකයාවෙන්න මට දින වුණාම මම අනුපක්ෂෙනි. මට ආරාධනා කරනවා දෙහි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුන්ට් විපක්ෂයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉල්ලාස්වීම ජනාධිපතිතුමාට දැනුම් දීලා අවසානයි. මම මේ පොදු අපේක්ෂකයා සම්බන්ධ සාකච්ඡාවෙත් විවිධ විදිහට සම්බන්ධ වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එරෙහි අපේක්ෂකයා හොයන්නේ දැන් අවුරුදු 3ක්. අද වෙනකම් බැරි වුණා පොදු අපේක්ෂක තෝරගන්න. පොදු අපේක්ෂක සීනේ නිකන් රාහට ගෙම්බෝයි කහ කරනවා වගේ වැඩක්. වයසට යන කාලේ മന്ത്രിවරයෙක් හැදිටම මියන්නේ කියලා බලාපොරොත්තු වෙන ඉන්න. අපිට එහෙම වුමනාවක් නැහැ. ආණ්ඩුවේ බලවේග අද අපේ ස්ථාවරය විවේචනය කරන උන්දු විදියට. අපි ජනාධිපතිවරණ ව්‍යාපාරයේ 150ක් ගිල්ල ඉවරයි දැන්. අනිත් කඩේ පොදු අපේක්ෂක හොය හොය ඇවිදිනවා. තට්ටු කර කර හන ඔයාද කියන. අනේ තම නායකයන් මොකක් හරි කුටුව. මේ කුටු ඇතුලේ තමයි කාපු කල්ටි ඔක්කොම. ඒක කැදුවේ නැහැ. හැබැයි රාජපක්ෂන සීමානේ එනිසා සීමාද අන්තිමට වෙලගෙන ඉන්නකොට අන්තිමට වෙලගෙන ව්‍යවස්ථාව කඩන්න බැහැ. විපක්ෂයේ බලන් හිටිය අධිකරණ ජනාධිපතිතුමාට තුන්වෙනි වරට ඉල්ලන්න බැරි වෙයි කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නා ඉල්ලන්න පුළුවන් කියලා. අද විපක්ෂයට පොදු අපේක්ෂකයෙක් දාගන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. ආණ්ඩුව හරියට නිකන් බෙංගාල බොක්ක වගේ කැළඹිලා තියෙන්නේ. ජාතික හෙළවුම්නේ හත්ගෙඩිය පිබරම කිව්වා අපි කියන එක දෙයක් නැත්නම් ගෙදර යනකොට තමයි පස්ස කරන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී බොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාද කියලා අපි තාමත් තීරණය කළා නැහැ. ගලිවර ගිහිල්ලා නිදාන්න එනකොට දූපතේ ඒ රටේ ඉන්න අඟුරු වීටෝට ඉත. ඇවිල්ලා නැගලා ගහනවලු, ඔළුවෙන් අල්ලනවලු, ගලිවරට ගාණක්වත් නැහැ. ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක මේ දේශපාලන අඟුරු වීටෝ ටික කොච්චර දඟලුවත් එතුමාට ගන්නවන්න හම්බෙන්නේ නැහැ. අඟුරු වීටෝ ගලිවර් මේ සියලු දෙනාම සිටිනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. අද දවසේ අපේ මාතෘකාව ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡාවේදී ඔබටත් පුළුවන් ප්‍රශ්න කරන්නට, ඔබේ සිත් තුළ කැකෑරෙන ප්‍රශ්න මේ කතිකයන්ට යොමු කරන්නට පුළුවන්. 0112 444555 දුරකථනයෙන්, 0112 444555 දුරකථනයෙන් දෙවන සංවාදාත්මක වටේදී ඔබේ ප්‍රශ්නවලට ඉඩක් දෙන්නට අප සූදානම්. අප සාකච්ඡාව ආරම්භන්නටයි සූදානම්. හඳුනනති මන්ත්‍රීතුමනි, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙනවා. ජනාධිපතිතුමාගේ කැමැත්ත ඒ වෙනින්නත් දවසේදී අත්සන් සහිතව නිකුත් වුණා. ගැසට් නිවේදනය නිකුත් වෙනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ මේ නීති විරෝධී මැතිවරණයක් කියන තැන. තවමත් ඒ තැනද සිටින්නේ? ඔව්, තවමත් අපි ඒ ස්ථාවරයේ ඉන්නවා. ඒකට හේතුව තමයි දැන් මේ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාට තමන්ගේ ජනමතේ උරගා බලන අභිලාෂයට අවශ්‍ය කැමැත්ත නිවේදනයට තමයි අද අත්සන් කළේ.
Yoba mita kali macua mika hari aiti hasi ka dawasak, mika weda ka dawasak adi wasi. Prasna diye ni mika ideng, api me janadipatu yarna kenda wana ma eki yana mate atik, isu udana mate kata ma yapi kiwi, biasta anu kulewa, biasta yati yana waganti anu wa, mahinda raja paksa mahate yata, tungeni yata wadi ilanda be. Ewagema deweni dura kale awasana novi tibiyedi nawata janadhipathiwaranayak hadisiya kandawannat bæ kiyala. Dan meka sambandhayen ida passe shestha adhikarane mataya vimasuwa. Dan shestha adhikarane mataya mokadda kiyala api kawuruth danne naha. Mudan me podu wedagakkamak tiyana prashnayak nan e podu wedagakkamak tiyana prashnaya janadhipathumage pujjalika mataya tamai ahanne. Tore ika shestha adhikarane patipadi anuwa gattot janadhipathumata thamai denun denne ekath hari habai rate janadhipathiwaraya pat karagenima vyasthanukoolada nadda kiyana eka janadhipathuma vitarak nemei me rata danagannawa rate janathawa danagannawa eka nisa dan eka shestha adhikaranayen paalimenthura yanna thibawa etta habai me rajye wagakimak tiyenawa පාරිශුද්ධ භාවය සම්බන්ධයෙන් විවිධ භාවය සම්බන්ධයෙන් රජය තාමත්ම ව්‍යස්ථාන කූලව කටයුතු කරලා නම් තියෙන්නේ. එතකොට රජයට පුළුවන්කම තියෙනවා ඒක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. ඉතින් සභානායකතුමා හැටියට නිවන් සිරිපාල සිල්වා ඇමතිතුමා පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරනවා. මෙහෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගන්න ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා එහෙමනම් පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කිරීමේ වැදගත්කමක් තියෙන නිසා තමයි සභානායකතුමා මේක පාර්ලිමේන්තුවට කියන්නේ. ඒ නිසාම තමයි එහෙමනම් අපි අහන්නේ මම අදත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන්ස් අමරතුංග මේ මැතිතුමා ඇහුවා. මේක පාර්ලිමේන්තුවට සභාගත කරන්න. කතානායකතුමාමගෙන් මේක දැන් මේක මොකෝ මේ දැන් මේක පුජ්‍යලික රහස ලියවිලක් නෙමෙයිනේ. දැන් මේකේ තියෙන කාරණාව අපි පාර්ශවයන් 35ක් විතර මේ පිළිබඳව පක්ෂ විපක්ෂව ලිඛිත දේශන ඉදිරිපත් කළා කියලා දැනගන්න ලැබුණා මාධ්‍යවල පළ වුණා. ඉතින් ඒ කරුණ මත පදනම් වෙලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ගන්නෙ. එතකොට පාර්ලිමේන්තුවේ කියපු කතාව අනුව අපි දන්නේ වෙන්සුරුවන් වරුන් 10 දෙනා මේකම තික තීරණයක් දුන්නද කියලා. ඒක එහෙමද? මොකද රටේ සිද්ධ වෙන දේවල් අනුව සාධාරණ සැකයක් තියෙනවා. ඒ කියන කතාව දැන් පාර්ලිමේන්තුවට කිව්වට පාර්ලිමේන්තුවට කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුවමද? ඒක අපි ප්‍රශ්න කරනවා මේක දැන් එහෙම ජනාධිපතිවරණයක් තියන්න බෑ කියලා මතයක් දරපු පාර්ශවයක් හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට නැවත අපේක්ෂකෙක් හැටියට තුන්වෙනි වාරයට ඉදිරිපත් වෙන්න බෑයි කියලා ඉදිරිපත් කරපු මතයක් තියෙන පාර්ශවයක් හැටියට ඒ වෙනුවෙන් ලිඛිත දේශනයක් ඉදිරිපත් කරපු පාර්ශවයක් හැටියට ඉතින් අපි දන්නේ නැහැ දැන් මේ සාමාන්‍ය ස්වභාවික නීතිය උනා තියෙන දෙයක් නේ දැන් මේ විත්ති පාර්ශවයට හරි බැමිලි පාර්ශවයට හරි දෙපාර්ශවයටම තමන් ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් නීතියේ මතය මොකද්ද කියලා දැනගන්න අයිතියක් තියෙනවනේ. ඉතින් ඒ අයිතිය ව්‍යස්ථානුකූල ක්‍රියාවලිය ඇතුලේ නීත්‍යානුකූල ක්‍රියාවලිය ඇතුලේ නොතිබෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමා අද ජනාධිපතිවරණය ප්‍රකාශනපත් කරන්න ලිඛිතව ඉදිරිපත් වෙනකොට ඊට කලින් තිබුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද දැන් අර දෑසිරි ජයසේකර මහැමතුමාමත් කියනවා අපි දැනටමත් 150ක් රේස් එක ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට ඒකෙනුත් තේරෙනවා එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මතය අහනකොටත් 140ක් විතර රේස් එක දුවලා තියෙන්නේ. එතකොටමත් දැනෙනවා එහෙමනම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට මතය අහන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයත් වෙනම ලියලද තියෙන්නේ කියලා. ඒක නිසා තමයි අපි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කිව්වේ? ඒ විනිසුරවරුන් සියලු දෙනාම ඒකමතිකව මේ මත දක්වපු මතයද පරස්පර අදහස් තියෙනවද? ඒක මේ රටේ ජනතාව දැනගන්න ඕන කියලා අපි හිතන්නේ. ඒක නිසා ආණ්ඩුවේ වගකීම තමයි සභානායකතුමා කොළමිටියක් අතේ තියාගෙන නිකන් ප්‍රකාශයක් කියන්නේ නැතුව ඒ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරපු ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක. ඉතින් පාර්ලිමේන්තුවේ අපි දන්නේ නැහැ ඇත්තටම. අපි දන්නේ නැතුව අපිට පිළිගන්න බෑ මේ 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 ජනාධිපතිවරණය ඉල්ලන්න ව්‍යවස්ථානුකූලව එකඟතාවයක් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නද කියලා. මොකද රටේ සිද්ධ වෙන දේවල් වල හැටියට ඒකත් එහෙම සාධාරණ සැකයක් තියෙන එක මම හිතන්නේ සාධාරණයි කියලා. ඒ නිසා පළවෙනිම දේ තමයි එකක් මෙහෙම මතය පිළිබඳව දැන් මේ තියෙන ව්‍යස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අපි දරපු ස්ථාවරය අපි අදත් ඒ විදිහටම ඉන්නවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ ජනාධිපති වර්ණයට
Mahinda Rajapaksa janadhipathituma illanne mona uwamanawatada kiyana eka. Mokada hetuwa etumata thawa avurudu dekak balaya sandaha idiri kaalayata maha jana waramak thiyena. 2010 labicha jana warama thawa avurudu dekak thiyena. Eka janathawage abilashaya etakota etuma avurudu deyak inne eka. ඊළඟට පාර්ලිමේන්තුවේ සංයුතියෙන් හදාගත් ආකාරයේ පිළිබඳ විවේචන තිබුණත් උතුමයි කාලය අවසන් වෙනවා වෙනස්කම් තිබුණා වුණත් 3 2 බලයකුත් තියෙනවා පාර්ලිමේන්තුවේ එතුමා අස්ථාවරත් නැහැ එතුමා ජනතාවගේ අතරේ එතුමාට ඉන්න බාධාවකුත් නැහැ එහෙම තියෙද්දි හදිස්සියේ මේ ජනාධිපතිවරණය කැඳවන්නේ මොන උවමනාවලද කියන එක තමයි ගැටලුව මොකද අපි එතුමාට යෝජනා කළේ එතුමාට අපි යෝජනා කළේ ගෞරවණීය විදියට ඉතුරු අවුරුදු දෙකක් ඉඳලා අර සමහර ඉන්නේ ගෞරවනීය විදිහට දේශපාලනේ යන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි පාර්ලිමේන්තුවට මේ විධායක ජනාධිපති බලය අහෝසි කරලා නේ ඒක අපි පළවෙනි වාරෙදිම බලාපොරොත්තු දෙයක්නේ. එතුමාට යන්න බාධාවක් නැහැ. එහෙම බාධාවක් නැතුවදීදී මේ හදිස්සියේ ජනාධිපති වන්නේ කැඳවන්නේ ඇයිද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් හැටියට තියෙනවා. අපි ඒක ඊළඟ වටේදී සාකච්ඡා කරමු. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමනි ජනතා විමුක්ති පෙරමුණ කාරණා දෙකක් මතු කරන එකක් රජයේ විනිවිදභාවය සම්බන්ධයෙන් කාරණය. අනිත් කාරණේ තමයි මේ අවුරුදු දෙකක් තියෙද්දී තුරෙන් දෙක්ක බලයක් තිබෙද්දී පාර්ලිමේන්තුව තුළ ඇයි මේ හදිසි ජනාධිපති වෙනකට යන්නේ කියන කාරණේ. ස්තුතියි විශේෂයෙන්ම සුදේව දැන් මෙතුම මතු කරපු කාරණෙන් ගත්තොත් මේක නැවත නැවතත් ආයේ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ අපි තමයි 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේ. 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පුළුවන්කම ලැබෙනවා වාර කීපයක් ඉල්ලන්න. ඉතින් ඒක අපිමයි සම්මත කරේ. ඒකේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්දෙ නොදී ඉන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය ඡන්දෙ නොදී ඉන්න පුළුවන්. හැබැයි මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ 3-2කට වඩා බහුතරයක් කීවා නෑ මේ 18 වෙනි සංශෝධනය කළ යුතුයි කියලා. ඒ වෙලාවේ වාද විවාද ටික අරන් බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණ කතා කරේම එක්සත් ජාතික පක්ෂය කතා කරේම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊළඟ පාර ඉල්ලන්න තමයි මේක දාන්නේ කියලා. අරන් බලමු හංසත් වාර්තා ඔක්කොම. ඒ හැම එකම කීවේ වෙන මොකුද්ද මේ? මේ හදන්නේ ජන මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තව පාරක් ඉල්ලන අපි කිව්ව ඔව් ඉල්ලන්න තමයි කියලා. එහෙමයි ඒක සම්මත වුනේ. එතකොට ඒ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි දෙවන කාල දෙවන එතුමගේ වාරේ දිවුරුම් දුන්නේ. එතකොට මේ පහුගිය 1978 මේ ආපු 17 වෙනකන් සංශෝධනලා තිබ්බ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නෙමෙයි මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා දෙවර වාර දිවුරුම් දුන්නේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව. ඒ නිසා එතනින්ම මේකේ ආයේ කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මතයක් සහ මේ රට තුල විපක්ෂයෙන් සහ විවිධ සංවිධාන වලින් මේ පිළිබඳව කතිකාවතක් ඇති කරපු නිසා මේක වඩාත් විනිවිද වෙන්න ඕන නිසා විනිවිදභාවයේ නැතුව නෙමෙයි සුදේව විනිවිදභාවයේ වෙන්න ඕන නිසා තමයි එතුමාට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 එක ව්‍යවස්ථාව යටතේ පැවිරලා තියෙනවා බලය ලබා දීලා තියෙනවා යම් මතභේදෙ තුඩු දෙන කරුණක් හෝ පොදු වැදගත්කමකින් යුතු කරුණක් තමන්ට ඒ පිළිබඳව හරියාකාරයෙන් නිශ්චිත කරගන්න ඕනේ නම් එතුමාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක යොමු කරන්න ඒක එතුමාගේ පෞද්ගලිකව දැන ගැනීම සඳහා ඒක වෙන කාටවත් ඒක දැනගන්න සුනි හඳුනේ තමන්තුවා දැනගත්තේ නැතත් ශාන්ත බණ්ඩාර දැනගත්තේ නැතත් ඒක මේ ව්‍යවස්ථාවෙම බලය ලබා දීලා තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට එහෙම නැත්නම් ඉන්න ජනාධිපතිවරයාට ඒක දැනගන්න එතුමා ඒ කාර්යය කරා ඒකේ තවදුරටත් යුතුයමක් හැටියට තමයි ඒක ඇයි පාර්ලිමේන්තුවට කියන්නේ මේකේ කොහොවත් නැහැ ඒ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනි කියලා මේකේ කොහොවත් නැහැ මේ මතය අපේ කතානායකතුමාට ඉදිරිපත් කරන්න ඕනි කියලා කොහෙද තියෙන්නේ? ඉතින් එහෙම නීතියක් නැති දෙයක් මොකටද කරන්නේ? ඉතින් ඒ නිසා නමුත් යුතුයකමක් හැටියට මේ රටේ බහුතර ජනතාව කැමැත්තෙන් හිටියා මොකද බලාපොරොත්තුෙන් හිටියා සියලු දෙනාගේම අවශ්‍යතාවය සහ උමනා වෙලා තියෙන්නේ මේ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරිපත් වීම. ඒ නිසා යුතුයකමක් හැටියට තමයි සභානායකතුමා විසින් එතුමා මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් කියන එක පාර්ලිමේන්තුවේ කියේ. ඒක වරදක් අපි දකින්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතනින් එහාට මේක කතා කරන එකේ තේරුමක් නැහැ මේ රටේ උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ මතය ප්‍රකාශ කරලා තියෙනවා ඒ නිසා තමයි කිව්වේ අපි 150 නෙමෙයි මේ වෙනකොට අපි 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරපු වෙලාවේ ඉඳලම සුදේව මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊළඟ වරක් මේ රටේ රාජ්‍ය නායකයා බවට පත් කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරා එහෙම සම්මතුනේ නැත්නම් අපි වෙන කෙනෙක් ජනාධිපති කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා
Itu kuda api demi kau udah naik ke, ewa prasna di bena api dari ke meka naik ke, api ini ke meka naik ke, main dari aja maksa metu mawa, idiri jana di peti one jaek dahani karna wede pili wela api siye depan hak kisra di gila tin. Eka ya api kibi, ini sa metri mangi tani eka te wada, api dan hata di kian na wase, dedas paha urut de wena kuda, mei rata tibuna tate kalpana ke labalan, desu paha ni ke wase ngasta warai, arak sa wase ngasta warai ini mei ganda diak ne, ilan arti ke wase kudu patang wela hiti api rata. Garawet la binda wet la tibun api rat. Api pitra ta lo digil api Sri Lanka wikian lecce. Eveni tatia tibun rata ada koten de gena la tian. Eka ya pikal pana kerano. Mahinda raja bakse metu mate. Me metu warna ita ho. Emanetta me metu onam metu warna ita idri patende. Aitia kapa harin na tiana sada caran ita kuma aitia mukat. Ehi itu ma mukat de kala tiana warat. Ito api ahan ne ka mukat de kala tiana warat. Tasawade para jere pat kirima udah warat. Adiwegi marga hadane kada warad waraywal guwantoda bala ewa hadane kada warad tawat winade e wage ma gramiya janatawage janajeevitha usas karana hema ansayagama paasal daruwage indala viswidyala daruwage indala govi janatawage indala watu kamkaruwage indala rajya sevakayage indala hema ansayagama sudeva hema ansayakma godana ganna e sahayoge deela ada rata negative gena enawa ada balanna aasiyave ratawal athara iran mantriduma obathuma kiyanna aasiyave ratawal athara Ada obat cuma, mi arti kebiliman itu dana kini kaya tiad. Balan arti ke sanggar itu nemu ikhwa mande tiad nikir. Apa yang ada goda nakin lain o? Apa yang ada dupat pidi teman tiad ratak nemu? Dengan apa media ada yang laban ratak mau ada pariwata nemu lati o? Ini sa Mahinda Raja Paksa met cuma, pahugye vidaya ke jangan adipati baru hatar dene ke kahle keran de beri bicu wedo goda sak kerla tiad o? Eh itu rak nemu? Itu malah ke dewa kala pariccha dia nalam balan. JR Jayawardhan met cuma ke dewa kala pariccha dia awasan nemu ikhwa mande. Utre trastawa dia sakti mat telah. Mepet tengah pelat arti kuasa yang prabhat itu ada berarti mukal. Ilan apa yang udah semangat tengah mengaduhne? Utre tasawa de, dakune tasawa de. Amatak keran nepa tasawa de, ini men. Abiya itu di la, mudal di la, keran doane hemat ya makala. Ewa ke me dakune, me sunin handun neti mandiri tu mala. Oy kiwat eksa jadi bakcya tengah pahuge meti warne karata tu dagan. Udau karat eksa jadi bakcya tengah kerja hitiat. Amatak keran nepa. Janata vimutti perumane kodi aragan giyapu 125000 merate ghatane kala walapalada damma tantan wala marala damma eksa jaathipaksha vidhayaka janadhipathikame deweni avastha wenakota awasan karana ehema e kattiye dewena kala parichcheda awasan une ithin e nisa mahinda rajapaksha metthumage ada dewena kala parichcheda etumage me kala samaya thula mokadda sudewa ratata athi wala thiyena agathiya ekay api ahanne e nisa ehi etuma me metuwanne idiripath unahama saha me metuwanne idiripath una vitharan nemei man ada me balaye wedasaranne kiwa kiyala hithanna sudewa මේ ඉදිරි ජනාධිපති වර්ණයේදී මෙරට ඉතිහාසයේ පහුගිය මැතිවරණය තමයි වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත්තේ ලක්ෂ 18කින් මේ ඉදිරි ජනාධිපති වර්ණයේදී ලක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 20කට එහා පැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය සම්පූර්ණ කරන්න කලේ ගුණ සලකන යුතුයම් දන්න අපේ රටේ බහුතර ජනතාව මේ වෙනකොටත් පෙළ ගැහිලා ඉන්නවයි කියන එක අපි මතක් කරන්න කැමතියි. හිරන් මන්ත්‍රීතුමනි කාරණා දෙකක් ඒ පැත්තෙන් මතුවෙනවා එකක් වැඩි ඡන්ද ප්‍රමාණය. ඊනතුර 2005 සහ අද සංසන්දනය කරන්න කියන කාරණය අපිට අවස්ථාවක්. Sudewa, ada me chandaya prakasha karala tiyenne Mahinda Rajapaksa janadhipathithumat rajayat baya wuna. Tawa avurudu dekak tiyenawa yanna chandayak tiyanne issala. Namuth baya wela ekaparin chandayak prakasha kala. Ethenama kaatada me chandaya one? Janathawata me chandaya oneda? Janathawage avashyathawata me chandaya tiyenne? Naha. Balaya Kendra gata vela tiyena vidhayaka janadhipathithumata tiyena avashyathawe nisai. Me vidhayaka janadhipathi kramaya diha kalpana kalot ada yanawa me sati tunema giya vivadayak parlimenthuwe ayavaya vivadayak. Oya ayavaye rate viyadam karana mulu viyadamen avuruddata viyadam karana mulu viyadamen 50%k vithara viyadam karanne yanne Rajapaksa janadhipathithumat Rajapaksa janadhipathithumage paule aya weda balana aamathyansha walin. Iten me vidhayaka janadhipathi gana hitanakota vidhayaka gana hitanakota saamaanyen paare yana pudgalayata vidhayaka enakota waahanen paaren eliyata bahinna vela tiyenne. Vidhayake puttu race yanakota car wala paare e paarwal wahanna vela tiyenne. Koi paarwal da game ඉන්න අපේ සහෝදරය සහෝදරියන් මං කියන එක අසා සිටිනවා නම් හිතලා බලන්න ගමේ බාර් එක හිතලා බලන්න මසාජ් පාලයක හිතලා බලන්න ගණිකා මඩම ගැන හිතලා බලන්න
Owa okkoma palanaya karanne game inna baladari. Kawuda game inna baladarin? Ara pradeshiya sabhawal walai, nagara sabhawal walai, aanduwe patwela inna aya e arakshawa haraha tamai eka kriyaatmaka karanne. Eka tamai vidayake balaye kendra gatha wela thiyenawa kiyala kiyanne. Ithin ada minisunta meka epa wela thiyenne. Meka kiyanne api vitarak nemei. Meka kiyanne Nandana Gunatilaka. Sri Lanka Nidahas Pakshaye Panadura nagaraadhipati wela දවස් කීපයකට උඩදී අසුණා. ඔහු කුවා බලය කේන්ද්‍ර වෙලා තිනවා කියලා. මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඔහු කුවා මේක රාජපක්ෂ වනාන්තරයක් කියලා කිව්වා. ඇමතිවරු ඉන්නවා කිව්වා, ලේකම්වරු ඉන්නවා, තානාපතිවරු ඉන්නවා, රාජපක්ෂ වනාන්තරයක් කියලා කියලා ඔහු ඒකෙන් අයින් වුණා. දවස් දෙකකට පස්සේ හෙළවුරුමේ පක්ෂය ආණ්ඩුවෙන් පිට වෙන්න තීරණය කළා ආමාත්‍යංශේ බාර දීලා. මේ ආණ්ඩුව දෙදරන්න පටන් අරගෙන තියෙන්නේ. දෙදරීමක් මෙතන ඇති වෙගෙන යන්නේ මේක තාමත් තේරෙන්නේ නැත්තම් මෙතන දෙදරීමක් ඇති වෙනවා ඒ වෙලාවේ චම්පික රණවක මෙතුමා කිව්වා මානුෂික මෙහෙයුමෙන් LTT ග්‍රහණයෙන් රට මුදව ගන්න ඒ අය උදව් කළා කියලා දායකත්වය දැක්ුවා කියලා දැන් පවුලෙන් රට ගලවන්න මානුෂික මෙහෙයුමට ඒ අය අත දෙනවා කියලා චම්පික රණවක හිටපු ඇමතිතුමා ප්‍රකාශ කළා දවස් දෙක තුනකට උඩදී එතකොට අපේ අතුරු එළියේ රතන හාමුදුරුවෝ රතන හාමුදුරුවෝ කිව්වේ මේ බලය කේන්ද්‍රගත වෙලා තිනවා කියලා ඒ නිසා මේක වෙනස් කරන්න අපි යෝජනා කීපයක් ඉදිරිපත් කළා මේ විමද්දිගත කරන්න ඕනේ කියලා ඒ වගේම විදායකය විවස්ථාදායකය අධිකරණය සමතුලිතව එකක් අනෙකෙන් වෙන්වෙන්ව ක්‍රියා කරන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලය සීමා කරන්න ඕනේ කියලා 25කට මේ ඊයේ පෙරේදා තව කෙනෙකුත් පත් කළා ඇමෙති ධූරයකට පත් කළා ඉතින් මේක විහිළුවක් කරගෙන තියෙන්නේ ඉතින් මේ කවුද මේ රජය ගොඩනැගුවේ ඔය හෙළවුරුමේ තමයි මේ රජයට අත දුන්නේ මේ රජය ගොඩනගන්න මහින්ද රාජපක්ෂව මේ රටේ ජනාධිපති කරන්න මේවා කියන්නේ අපි නෙමෙයි මේ රජේ ඉන්න පාර්ශවමයි කියන්නේ දවස් දෙකෙන් දෙකට මේක දෙදරනවා අද හවස මොනවද උනේ DS සේනානායකගේ මුණුබුරා වසන්ත සේනානායක මේ රජයේ ඉඳලා අවුරුදු 4ක් මේ රජයෙන් වෙන් වෙලා එක්සත් ජාතික පක්ෂයට බැඳුණා අපේ ගෙදර ඔහුත් බැලුවේ මේක වෙනසක් කරන්න බැලුවේ ඔහු අද යනකොට කිව්වා පොලිසියත් ඊට ඉහළින් එන අණවලට යට වෙලා ඉන්නවා කියලා කිව්වා ඔහු අද කියපු දේවල් අද මොනවද මේ අද වෙච්ච මේ සිදුවීම් කියන්නේ අද රතන හාමුදුරුවන්ගේ පන්සල වට කරලා ගැහුවා පන්සලට මොකද අරලියාගහ මන්දිරයේ හරිද දන්සල් දීලා හරියන්නේ නැහැ අරලියාගහ මන්දිරයේ දන්සල් වලට ගහලා දන්සල් දීලා හරියන්නේ නැහැ මේ වගේ ක්‍රියාවල් වල යෙදවෙනවා නම් ඒ වගේ දේවල් කරලා හරියන්නේ නැහැ ඉතින් මෙතන මේ දෙදරීමක් සිදුවෙගෙන යනවා යම් කිසි වෙනසක් කරන්න ඕනේ කියන මතේ රට වටේම ගොඩනැගියනවා දැන් මේ දවස් දෙකෙන් දෙකට මේක වෙලා තියෙන්නේ සුදේව බලන්න තව දවස් දෙකෙන් මොනවද වෙන්න යන්නේ කියලා දැන් තියෙන දෙදරීමටත් වැඩිය විශාල දෙදරීමක් තව දවස් දෙකකින් සිදු වෙන්නට යනවා මේ රජේම අය විපක්ෂය අය නෙමෙයි විපක්ෂය අපි ඔක්කොම දිගින් දිගටම අවුරුදු 4කට කියලා තියෙන්නේ විපක්ෂය අපි කියලා තියෙන්නේ වෙනස් කරන්න යහපාලනේ තියෙන්න ඕනේ අග්‍රවිනිශ්චයකරුව නිරපුවා ස්වාධීන අධිකරණය නැති කළා අධිකරණ මාර්ගයකින් විරහිතව ඕන කෙනෙක්ට පාර යන පුද්ගලයාටත් අධිකරණයක් තියෙනවා නමුත් අග්‍රවිනිශ්චයකරුට අධිකරණයක් නැහැ ඉතින් රජය දෙදරන්න පටන් අරගෙන තියෙනවා හොඳයි හැමතුතුමනි රජයේ බය වෙලා මැතිවරණය ගෙනාවා දැන් රජය දෙදරනවා දවස් දෙකෙන් දෙකට ඊළඟ දෙදරීම තව දවස් දෙකකින් එහෙම තමයි මේ පැත්තෙන් කියන්නේ මේ ආණ්ඩුවට බය කියන එක සුදේව අහලකවත් බය කියන එක අපි අහලස් නැහැ ඒක මුලින්ම කියන්න ඕනේ මම මුලින්ම හඳුන්නේ දෙවන්තුමාට පොඩි උත්තරයක් දීලා අපේ මිත්‍රයා ගාවට එන්නම් පාසල් මිත්‍රයා ගාවට ජනතා මුක්ති පෙරමුණට එතුමාලා කිව්වේ ජනාධිපතිතුමාට බෑ ජනතා මුක්ති පෙරමුණට තියෙන ජනාධිපතිතුමාට බෑ නෙවෙයි ජනාධිපතිතුමාට බයයි බය වෙන මොනවාටත් නෙවෙයි මැතිවරණයකට යන්න බයයි ජනතා විමුක්ති පෙරමුණ මේ විධායක ජනාධිපති ධූරයේ මේ ආණ්ඩුව අසාධාරණ ලෙස ඉදිරිපත් කරනවා නම් රටට ගිහිල්ලා කියන්නකෝ මේක නීති විරෝධී ජනාධිපතිවරණයක් මේකට විරුද්ධව ඡන්ද දෙන්න අපිට කියලා
Tengah itu malah kita mau andu dusi itu andu akhir lagi laki andu kok. Mau horakan karena andu. Janata amtu kerana mangkita parlimen itu mau kita naik kerana yojana kara. Idir batte naja nanti batu orang. Ayo buat mau kian. Mereka niti virudhi mati orangnya. Mereka virudhi apit tengah chandu din. Mau andu dusi itu andu. Mereka virudhi chandu din. Mama kiuwa siat deka ke chandu. Lak gan. Mau chandu daya kayak siat deka keram penar deka. Mau mati pilihan mau dekir. Nee. Tamu nasi selada tiennya handu neti menteri itu mah ban ini bay. Tamu nasi selada janata amtu kerana yang nabe. Tamu nasila janata pratikshep kerala. Tamu nasila itu khatandra ke anda hundai. Tamu nasila ni kang cake cakek icing keran diterai janata angkutrona hund. Cake cakek dunna ham mal dala, rosa dala, weta dala, katu gala. Tamu nasila itu icing keran ni dana belu bel matlasanai. Abah itu le diakne. Insa mantu ma. Tamu nasila itu tiada prestasi nama gudne bay. Tamu nasila itu me tiwar negara. Tamu nasila itu diri batten nabe. Tamu nasila. Ohana bijaya viran andra gunetil ka janata angkutrona niyojane kara. Ilan nadi bba. Mati abinu empini hitia. Dinu mau balas kenapa? Mati ini pun penuh hitia. Tamun nasi lagi barat kira agar nilan nego. Tamun nasi lagi illuanan. Tamun nasi lagi barat terinwa. Tamun nasi lagi illan nanti beramu kuthin dana. Mepar illuanan. Tamun nasi lagi illan parlimen itu mati orangnya. Oya dekatnya. Eka tamai yata arte. Bayan ini bayai. Jangan tahu pratiksi berkala. Illan kita itu makin nama. Ini hadis sih jangan dibuat tuh. Jangan dibuat orangnya killan nake sudah. Sudewa. Konema desa pahlawan ke konema desa pahlawan paksiak mati orangnya kita kan neting. Tungkal balala tamai yanne. Eh mani kang meh handu apresidde velah dina velah aga. Paradina kau tu jandek yanne. Eh meh anu aja. Kau tu mona mona desa malah jadi manghane itu malah anu tamat. Eh abalan duga illan nette. Illan nette paradina mau dandi inda. Apa illan nte dina mau dandi inda. Ini sa mata kati agan na kisi mahadis yakne. Api belua, api dalah belua, hondai muttiya dalah belua, apatah hondai. Apa merate handuk orang, wewasta beluwa, niti anu illan na beluwa, ena mukadu rasmi. JR Jawardar mahatnya hadu wewasta abe, apa wewasta abe ngan takalak gilane? Ngan itu metu makiku me swesta dikar me mati bilaman. Ngan balan sudeyo me balan me kata me, didi idapu me tindu diipu mahadikar me disuruh tikar balan. Pan nangkian dikot dila wakna me sialu dina, merate swesta ma swesta dikar me ena ugat ma budhi mat ma swesta dikar me disuruh. Itu orang mereka tu petasan tiga tak kiri batik, rakau tu petasan tiga sendiri batik. Like so kan, Ramesh tu silva. Itu orang gamini mara pun rakau tu, pahuke kari sinani bandar naik. Sesta adik ni virusuri tu mera andu virudu katakan bukatiya. Mera andu virudu nado godapeni nakatiya. Ayi ye golu mahindra pulangkan ni. Mere eksa jati kapakshe nado golu tapeni hitamu siluwa. Ada ratain sesta mu superikan ni niti kyu petasan kiri batik ramen kianwa. Ini tarak ni mere sesta adik ramen virusuruangke dahayan dahayai. Ekennek virudhena, samar sesta adi kerana dina dahaya itu dekai dahaya itu ayai dahaya itu pay dahaya in dahaya C N C I ini samai borukian nepa ratat borukian none nay sesta adi kerana matte pahedili bo me tu balat mana parli me tu me rata biwasta me dhanwa janadu butu mar sesta adi kerana matte biwasi haki eh matte janadu butu mar kelak dina me tu magi bo C A hataliya oye matte kalian liya lagi berailu muka api C A hataliya gihandu neti mantu ma api me meka dhanwa Api mereka dah nampak tidak nampu luang kira, tapi ini tamu nasi lah kaya gak apa ini tamu yang biasa dah dengar matanya huwe, tetapi oka handet nih mereka puluang, mereka prasnya agne, di ini sama antum mereka terunggan nih, ni kamu baru ada kaya gak handet pak, tamu nasi lah, ini pasal betul mah, me kata agal me api Iran menteri tu mah, kiuwa me aurdu deka kat, kalingan nih kalau mereka tahu tu mah utre dunne, ini kalau tu mah kiuwa me mulu biad me, siapa panas tu lah, andu Paul, tamu me ayeve pavic cikaran nih kira. Itu kan, saya Paula pavic cikarono. Ikan, mereka tu mah vidaik. Kita na barapata lagi mereka. Mangana mandu mah. Dan mereka tamun nasi lagi kocer kalau kiu. Tapi tu malah. Dan pahu ke ayam kiu itu tu malah kiu. Tapi tamun nasi lagi ni kan mereka temen suahan naya ni. Tapi ini bengun nanti amatnya sebising. Itu apa dah nua dah. Apa tu mah kolam itu sih keniwa jenis kapal karena pali itu menteri beri. Atau apa tu mah dah nua. Nagari kesanggar itu amatnya sih tadi na. Pratipada orang ingat kolam itu muka develatin. Tamun nasi tadi ni irisia. Tamun nasi tadi bayar. Tamun nasi tadi duka. Maka tamu nasi lada yang dalam, tamu nasi lagi meja kolam itu ibu balak utuh, atau mudik kute kahdal alasan kebal te kahdal, tamu nasi dah kadu pereda, arar kanu me basically asin itu minis sunter, alasan kebal te kahdal itu naik das gana. Tamu nasi itu menteri tu ma, tamu nasi itu tiennya araksaka lekan tu malah kolam bahadun kota daragan ini nama. Dalam basically rajabaksa garu menteri tu ma, amit tu ma arti kesanggar dalam hati orang itu, itu ma ke amat tensi dah ambil cikin sabtu bahak kade itu ma ke atenya, bedua pala me ni masih. Baik, hamba asin ikan memilih yang tuh dah, yang harus dah. Itu hari, oka benar. Mesti orang ikan tuh dulu lah. Mesti tuh tanjir mesti agak yakin sikit.
රටටම බෙදුණා. ප්‍රශ්නයක් නෑ. මොකද්ද ප්‍රශ්නේ? අපිට නේ ප්‍රශ්නයක් නැත්තේ. තමුන්නාසේට මොකක්ද තියෙන ප්‍රශ්නේ? 153 දුන්නා කියලා තමුන්නාසේට මොකක්ද තියෙන ප්‍රශ්නේ? අපි බලා ගන්න. අපේ ප්‍රශ්න තමුන්නාසේ බලා ගන්න යන්න ඕනේ නෑ. ඊළඟට මෙතුමා කතා කරලා කියනවා මේ තවත් විනාඩියක් තියෙනවා මෙතුමා. මෙතුමා කියනවා දෙදරලාලු. අනේ බලන්න මොන තරම් සතුටක්ද තමුන්නාසේගේ මූණේ තියෙන්නේ. දැන් මේ දවස්වල සූට් එකම මහනව ඇතිනේ. ටයි කෝට් එකම මහනව ඇතිනේ. දැන් ඉතින් ඔබතුමා අනාගත මුදල් එමෙතිනේ. දැන් ඉතින් තමුන්නාසේ ඉතින් අලුතෙන් සූට් එකක් මහලා සිංගප්පූරු ඇඳුම් ගෙනෙලා තමුන්නාසලා බොහෝම සතුටු වෙන්න. දැන් ඉතින් ගිහිල්ලා තමුන්නාසලා හමීඩියස් එක පැත්තට ගිහිල්ලා ගිහිල්ලා ඇඳුමක් එහෙම මහලා තමුන්නාසලා බලන් ඉන්න. මහත්වෝ මේක මතක තියාගන්න. තමුන්නාසලා හිතනවා මේ ආණ්ඩුව දෙදරයි කියලා. මේ ආණ්ඩුව දෙදරන්න බෑ. මේ තුන් හතර දිනේ පැන්නයි කියලා. මේ මැතිවරණ සමයේ මේක තියෙන සින්දුවන්නේ. දැන් තමුන්නාසේ නන්දන ගොඩදෙල ගැන කිව්වා. එන ගම්පල නගර අධිපතිත්වාවේ. ඊට කලින් ආවනේ මේ යටිනුවර එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තමුන්නාසලාගේ. ප්‍රාදේශ නියෝජ්‍ය නගර අධිපති ආවනේ. මන්ත්‍රීවරු දෙන්නෙක් මං අරන් ආවනේ. මන්තුමා මේකේ එහෙම එහෙ යනවා. බැ මන්තුම මේක මතක තියාගන්න මිනිස්සු ඉන්නේ ගමේ ඡන්ද තියෙන්නේ ගමේ ගරු මන්තුම මං ගාව තියෙන ප්‍රතිඵල ඔබතුමාට මන් දෙන්න මේ ප්‍රතිඵල ටික තමුන්නාසයට අපි ගිය ජනාධිපතිවරණේ ගත්ත ඡන්ද ප්‍රතිඵල වලින් උඹ තමුන්නාසයට කියන්න අපි 164 තියෙන දිස්ත්‍රික්කවල 152 දාලා මන් තමුන්නාසයට කියන්න 52 අපි 112ක් අඩු කරන්න තමුන්නාසයට 108ක් උස්සලා දෙන්න අපි තමුන්නාසේ ගණන් හදලා හදලා පුළුවන් නම් කියන්නේ මේ ජනාධිපතිවරණ දිනන්න පුළුවන් කියලා මේක දොදරලා මේ එකනේ දෙන්නේ කැහැට නේ තමුන්නාසේ ඔය අනිද්දට තව යනවා දෙදරනවා තමුන්නාසේ බලාගෙන ඉන්නවා දෙදරනකම් දෙදර තමුන්නාසේලගේ කරු ජයසූරිය මහත්තයා කොහොද දැන් කතා කරන්නේ නැහැනේ තමුන්නාසේලගේ කරු ජයසූරිය මහත්තයා කොහ මොකද උනේ එකපාර ගල් කිල්ලා වගේ ඉබ්බෝ කිල්ලා වගේ කොහොද බුදු අපේක්ෂකයා දැන් කරු නැහැ ඒ නිසා මේක මතක තියාගන්න මේක දෙදරව්වා කියලා ප්‍රශ්න යයි හතර පහ දිනක් යයි ඒ වගේම මෙහෙටත් එයි එහෙට මෙහෙට යයි හැබැයි මතක තියාගන්න එහාට මෙහාට ගියාට මිනිස්සු තීන්දුව ගන්න එහාට එහාට යන මොළවලට නෙවෙයි යන මූණු මත මිනිස්සු තීරණය කරන්නේ නැහැ කරු මන්ත්‍රීතුමා යන මිනිස්සු යන්නේ මොකටද කියන එකත් අද පාර්ලිමේන්තුවන්දිත් අපිට ආවනේ ආරංචි අයියෝ යනවට කතා කරනවා තමුන්නාසේ කිව්වා කවුද සේනානායක මහත්තයා අද තමයි අවුරුදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කරේට තේදුනත් පත්තේ අද රූපවාහිනිය තමයි කතා කරනවා දැක්කේ අවුරුදු 4ටම අදයි කතා කරේ උත්තරීතර හොඳට කතා ඒ ඇත්තට හරි ඇත්තටම හොඳට කතා කරා ඒ කියන්නේ අවුරුදු 4ටම පාර්ලිමේන්තුවේ එක දවසක් කතා කරාද කියලා එක දවසක් අඩු ගානේ මේ වැරදිලා කතා කරාද කියලා කියන්නේ දෙන්නේ මන්තුමා ආහ දෙන්නේ ඇයි මන්තුමා මන්තුමා අවසන් කරමු අවසන් කරමු මන්තුමා කියලා මන්තුමා කොහොම කතා කරන්නේ වා අවුරුදු 4ට එකපාරයි කතා කරේ පරණ ගෙට ගියාට පස්සේ පරණ අලි ටික දැක්කට පස්සේ කුලප් වුණා මද කිපුණා ඉතින් කතා කරා පොඩි ජොලියක් ගියා ඕක තමයි උනේ දෙන්න ඕක ඔච්චර ගණන් ගන්න එපා දෙදරන්නේ නැහැ බය වෙන්න එපා තමුන්නාසලා වෙලාවට අපි වැඩේ කරනවා කණක් කරනකොට හොඳයි ස්තුති මේ කාලේ එහෙට මෙහෙට යයිලු අපි බලමු මොනවද වෙන්නේ කියලා අපි ඒසියලට කලින් ඔබට කියන්නේ මෙන්න මේ දුරකථන අංකය කතා කරන්න 011-2-444-555 ජනාධිපතිවරණය පිළිබඳව ඔබට තිබෙන ප්‍රශ්න මේ අයට යොමු කරන්න පුළුවන් අපේ විරාමයක් ගන්නවා විරාමෙන් පසුව දෙවන සංවාදාත්මක වටේදී මුණ ගැහෙමු අද දවසේ බලයේ මාතෘකාව ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පළමු සතියේදී මේ පැවැත්වෙවි කියන කාරණේ තමයි එහෙන් මෙහෙන් කියවෙන්නේ බොහෝ දුරට 3-5-7 කියන දවස් 3 ගණන් කියවෙනවා අපි බලමු කවදද කියලා. හෙට දවසේදී මෙතන කොමසාරිස්වරයා පිළිබඳව දැනුවත් කරනවා කියන කාරණේ අද දවසේදී මතක් කරා. අපි දුරකථන ඇමතුමක් අපිට ලැබෙනවා සුබ සන්ධ්‍යාවක්. සමන් කුමාරසිරි මහතා ගාල්ලේ. ඔව් කතා කරනවා. හොඳයි ප්‍රශ්න යොමු කරන්න හඳුන්නේ මන්ත්‍රීතුමාට. ඔව් මගේ ප්‍රශ්නේ මිනිගලු සුනිල් හඳුන්නේ මන්ත්‍රීතුමාටයි. මගේ ප්‍රශ්න වන්නේ යම් හේකින් පොදු අපේක්ෂකයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මිය හෝ වෙනත් කවුරු හෝ ඉදිරිපත් වූවොත් ඔබේ පක්ෂයේ සහය අපේක්ෂකයාට ලබා දෙනවා. හොඳයි බොහොම ස්තුතියි. මම සමන් මහත්තයාට වගේම පොදු මේ මාතෘකාව අදාළ නිසාම අපි මෙතෙක් අද දවස් දක්වා අපේ සංවාදයේ අපේ මාතෘකාව තිබුණේ මේ ජනාධිපතිවරණය පවත්වන්න බෑ සහ මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත වතාවක් ඉල්ලන්න බෑ කියන සාකච්ඡාව. ඒ නිසා ඒ සාකච්ඡාවයි පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සාකච්ඡාවයි කියන එක දෙකක්. හරි පොදු අපේක්ෂකයෙක් පිළිබඳ සාකච්ඡාවේ අපි හිටියේ නැහැ. මොකද හේතුව අපිට ඒ අවශ්‍යතාවය තිබුණේ නැහැ. අපිට තියෙන්නේ දැන් මේ ජනාධිපතිවරණය තියන්න බෑ කියන සංවාදය තමයි අපි ගෙනිච්චේ. තියන්න බෑ කියන එකක් එක්ක අපිට අපේක්ෂකයෙක් පිළිබඳ සාකච්ඡාව දෙකකට යන්න බෑ. නමුත් දැන් අදින් පස්සේ අපිට පුළුවන් අපි සාකච්ඡා කරලා දැන් අපිට අපි කොහොමද මේ මැතිවරණයට දැන් ජනාධිපතිණක් හැඳවලා තියෙනවනේ. ඒ හැඳවලා තියෙන ජනාධිපතිවරණයට ගන්න ප්‍රතිචාරයේ ක්‍රියාමාර්ග අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි පක්ෂයක් හැටියට අපි ඊගෙන සාකච්ඡා කරලා ඔබතුමාලට දැනගන්න අවස්ථාව සලසන්න පුළුවන් ඉදිරියේදී. එතකොට දැන් ජනාධිපතිවරණයේ හැඳවීමත් එක්ක ඇති වෙලා තියෙන තත්වය ගත්තොත් එහෙම. දැන් අපිට බාධාවක් නැහැ. මේ ඡන්දෙට ඉල්ලන්නත් අපිට බාධාවක් නැහැ.
ඉල්ලන කෙනෙකුට සහාය දෙනවද නොදෙනවද කියලා තීරණය කරන්න බාධාකුත් නැහැ. ඒක අපේ අපි අපට තියෙන අයිතියක්. ඒක අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. මේක දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙහෙමයි. දැන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්නවා අපි දන්නවා. ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහනකොට අපි ක්‍රීඩා ඇමතුමත් ඉන්නවනේ. ඒ ක්‍රීඩකයෝ උපරිමයටම එනහම් ඉන්නේ නැහැ. කියන්නේ ක්‍රිකට් ගහ ගන්න බැරුව බැට් එක උස ගන්න බැරුව ලකුණු බිඳුවට දෙකට අවුට් වෙනකම් ඉන්නේ නැහැ ශතක ගහපු කට්ටිය. බා ක්‍රීඩකයෝ ඇතරම ඒ ක්‍රිකට් ගහන්න බැරි හින්දා විශ්‍රාම යනවා නෙමෙයි. ක්‍රීඩකයෝ විශ්‍රාම යනකොට විශ්‍රාම යන්නේ ක්‍රිකට් ගහ ගන්න බැරි හින්දා නෙමෙයි බැට් එක උස ගන්න බැරි හින්දා නෙමෙයි. ආයිත් මැච් එකක් ගැහුවොත් එහෙම ලකුණු ගහන්න පුළුවන් එයාට. නමුත් ඒගොල්ලෝගේ රෙකෝඩ්ස් ඉහළම මට්ටමට ආවම ඒ ඉහළ වාර්තාවට ආවට පස්සේ ඔවුන් ගෞරවණීය විදිහට ඒ ක්‍රීඩාවෙන් සමු ගන්නවා. ඒතුර ඊළඟට එන අයටත් අවස්ථාව දීලා ක්‍රීඩාවෙන් සමු ඒකේ විස්තර ප්‍රචාරක හරි වෙන අනු වෙන තත්ත්වයක ඉන්නවනේ. දැන් අපේ ජනාධිපතිතුමාටත් එහෙම ඉන්න පුළුවන්කම තිබුණා. කියන්නේ ඒක ඒක වැදගත්දී තුමා මොකක් හරි යුද්ධයේ ඉවර කරන්න දායක වීම හරි රටේ යටිතල පහසුකම් පැත්තෙන් සංවර්ධනයට දායක වීම හරි මොන හරි එකතු කරගත්ත ලකුණුත් එක්ක එතුමාට ගෞරවනීය විදියට විධායක ජනාධිපති ක්‍රමයට අහෝසි කරලා යන්න පාරක් තිබුණා. හැබැයි එහෙම තියෙද්දි එතුමා තෝරගත්තේ ඒක නෙමෙයි. මම අර මගේ බලෙන්නේ මම අවසන් කරේ එතන. බලය වැඩි බලය. වැඩි බලය විසින් වැඩි දූෂණය. දැන් මේ බල ව්‍යාපෘති කර දැන් ගියේ. ඒක විසින් එතුමාලා මොකද දැන් තීරණය කරේ? දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කරන ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලා. ව්‍යවස්ථාව පැත්තකින් තියලා හරි බලය සඳහා යන්න. ඉතින් අපි අහන්නේ ලෝකයේ ව්‍යවස්ථාව අත්හිටවපු රටක පාලකයෝ කොහෙද ගියේ? නතරුනේ කොතනද? අද යන්නේ මේ ගමන. දැන් මහින්දානන්ද අලුත් ගමගේ ඇමතුමා කියන ආකාරයට මේක හොඳම මිනිසුරුව නම් අරගෙන තියෙන්නේ. මේකේ කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඒකමතික මතයක් නම් සුපිරිම විදියට අරගත්තනම් 10න් 10 100න් 100ම නම් ඉතින් ඇත්තටම දැන් ඔබතුමාලගේ මේ පිරිසිදුම තීරණේ රටට කියන්න පුළුවන් කියන්න පුළුවන් ඉදිරිපත් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඒක රටට ඉදිරිපත් කරන්න තියෙන බය බීතිය ගත්තට පස්සේ අපට ওই සුපිරිභාවය පේන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ. ඉතින් එහෙම තීන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් එහෙම තීන්දුවක් අරගෙන දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දැන් හත් පොළේම ගාගෙන තියෙන්නේ කවුද? තව අවුරුදු දෙකක් බලේ ඉන්න පුළුවන්කමක් තියෙද්දි හත් පොළේම ගාගෙන මේ අවුල හදාගෙන තියෙන්නේ කවුද? අපි නෙමෙයි දැන් හදාගෙන තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාමයි. දැන් එතුමාලා අර ගෞරවනීය විදිහට දේශපාලනේ කෙලවර කරන්න තිබිච්ච ගමන අද දැන් කෙලවර කරන්න වෙලා තියෙන්නේ ඉතාලම පරාජිතයක් හැටියට. ඒක තමයි ඇත්ත දේ. මොකද ඒකේ බරපතල ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ දැන් කොතනින්ද? විපක්ෂයෙන් නෙමෙයි. විපක්ෂය සමගියක් නැහැ, විපක්ෂයට අපේක්ෂකයෙක් නැහැ, විපක්ෂය එකමුතුකමක් නැහැ. ඕනේ මෙච්චර කාලයක් තිබිච්ච සාකච්ඡාව. එන්නේ එක්සත් ජාතික පක්ෂය බෙදිලා තියෙනවා, JVP එක කැඩිලා තියෙනවා. දැන් මෙතුමා කිව්වේ දෙකක් නැහැ, තුනක් නැහැ. ඔය පරණ කතා දැන්. දැන් අදින් පස්සේ දේශපාලනේ අපි කියන්නේ අලුත් වෙනවා. අදින් පස්සේ දේශපාලනේ වෙනස් වෙනවා. ඒ වෙනස තමුන්නාන්සලා හරියට හඳුනාගත්තේ නැත්තොත් තව අනාත වෙනවා. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද දැන් කැරල්ල පටන් අරන් තියෙන්නේ මං ඉතාල පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලෙන් පටන් අරන් තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තියෙනවා රටේ තියෙනවට වැඩිය බරපතල ඇති නැති පරතරයක්. බරපතල ඇති නැති පරතරයක් තියෙනවා. රටේ ඇති නැති පරතරයක් තියෙනවා ආර්ථිකය ඇතුලේ. ඊට වඩා බරපතල පීඩනයක් තියෙනවා ඇති නැති පරතරයක් තියෙනවා. ඒ ඇති නැති පරතරය තමයි මේ ප්‍රකාශනපත් වෙමින් තියෙන්නේ. වසන්ත සේනානායක හරහා ආදාවෙත් එකක්. ඔබතුමා කියනනම් එයා දැන් අවුරුදු 4කට පස්සේ අද තමයි කට ඇරියේ කියලා. ඒකේ වගකීම තියෙන්නේ අපට නෙමෙයි. ඒකේ වගකීම තියෙන්නේ ඔබතුමාලට. මං කියේ තුමා පාර්ලිමේන්තුවේ කතා. ඒක තමයි පාර්ලිමේන්තුවේ. ඒ ගැන ඉතිමාලට අවස්ථාවක් දීලා ඒ තරුණ mantri ඔබ ඉස්සරහට අරගෙන සේනානායක පරම්පරාවෙන් එන කෙනෙක් ඒ අවස්ථාවක් දීම ඔබතුමාලගේ වැඩක්. ඒක අපේ වැඩක් නෙමෙයි. ඊළඟට දැන් රතන හාමුදුරුවෝගේ පන්සල වට කරන්න කියලා හරියන්නේ නැහැ. ඒක එතකොට ඔබතුමාලා ඊට කලින් ඒක වට කරේ නැතුව දැන් වට කරන්නේ මොකද කියලා බලනකොට රටට පේනවා. අමුවටම පේනවා. නිර්වදින්ම පේනවා මේ දේශපාලන කුහකකම වෛරය පරිගැනීම කියලා. ඔබතුමාලත් එක්ක ඉන්නකොට හොඳම හොඳ. එළියට පොඩ්ඩක් හරි බැස්සොත් නරකම නරක. ඒක ඔබතුමාලට අදාළයි. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා ආද ඔතන හොමිටියට ඔබතුමා බර තීරණය කරන් එළියට බහින්න හැදුවොත් එimhe ඔබතුමාට ගහන්න පටන් ගන්නවා නැති වෙන්න කුඩු වෙන්න. දැනටත් ඔබතුමාට ගහනවා. ඊටත් වඩා ගහනවා. හරි? ඒක ඇත්ත ඒක. දැනටත් ඔබතුමාට වදින පාරවල් අපි දන්නවනේ. ඊට වඩා ගහන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්ත. ඉතින් ෆයිල් පටන් ගන්නවා, ෆයිල් අරින්න පටන් ගන්නවා, නඩු යන්න පටන් ගන්නවා, උසාවි ගේන්න පටන් ගන්නවා, CID එකට ගෙනියන්න පටන් ගන්නවා, අල්ලස් කොමිසමට ගෙනියන්න පටන් ගන්නවා ඔක්කොම. ඉතින් ඒ මහ දැනන්ත බයක් ඒක. ඒ බය අපට නෑ මතුමා. අපි විපක්ෂනේ. අපට නෑ අපිට ගියා යරලා කතා ගන්න පුළුවන්.
Andu paksi ada parlimen itu ini hukum dengen gua. Apa iya ke nang kian nih, meten mama kian nih itu. AI itu yang pasnya owa. Oba tuh malah ke, santai bandar mantu tuh mau lagi. Meten mama kucer enak tuh mirupa ini berdasarkan lo devil. Andu paksi aku ini menuju nih kerumah nirpa ada gitu. Mandi kade dahulu tuh tuh mama neka terima hari ini kurun aja lah. Rasanya patu gula. Jadi grupa ini mehe wala loko beda kurasa kala. Ini apa dia dikak api balang hilia. Ini tuh mama ini nih no. Mie lagi menteri uru wisata kini parlimen itu silang kan jelas paksi. Menteri uru wisata kini silang kan jelas paksi. Adu tarame menteri orang itu tamang ke wah nih itu lagi. Pradesi lekam mereka ke bal taran ya. Menteri orang itu dia tamang ke asen itu, artik sanggup dalam mati ancing. Raja paksi faul ya mati ancing, ini baru tiga bedanya tamang. Board dek gahkan baru tiga bedanya bulu. Gama katanya beda kari muka kari, ini biaya aku tiga itu lagi. Laksa panah, apa terbentuk ini mati kerja mudah itu lagi ingin. Ini mukut nih. Lebih orang mudah. Mungkin ya, sama ini mungkin dua ini, nama kita ini kita butuh hari terakhir ini mungkin dua. Dua mantu. Hari deh. Mereka mana? Hari dah hari dah dina. Mungkin ada balan nih. Jangan ada pada tu mungkin resi isi. Itu mata bengen kita miliaran, nama dah aspansi hatta tu lah. Jelas time itu ruh dah ada nih kita bengun ini miliaran aspansi panas nama ya. Sama hari itu ruh miliaran tihai, visai, visi pahai. Mula dah kerana pulua. Itu amati tu mungkin. Sama angge adu tar mereka, angge rata dengan amati. Rata amati ulne. Adu taran itu tamangge gamat lagi hilang, tamangge asan itu lagi hilang, tamangge balap aja itu lagi hilang. Mama amati kiala, wagaki ini yang mak kerana deh. Yes time itu kau tu. Ratna Sri Vikram Nayak mahatilah lagi. Hita buka, agama itu mah. Ini yes time itu orang tas, rupiah miliaran tiak, laksa tuh siya. Aku udah kerana, mukut kerana deh. Dukgi ne bila. Ada tamu nasgi ane sanstha sababati orang ikut dia no, tamangge sanstha aye, amati orang ikut ane sababati ini. Adya cek mana dia. Hebat jelas time itu orang tu, bukan itu dia. Jelas time itu orang tu parlimen itu upaya sekarang sebab aku punya. Mereka parlimen itu bawa dia ada, ada bisnes sekarang sebab apa kerana? Mama tega sama aja gitu. Eke ya, emang tu orang hilang kerana duga ni hilang. Parlimen dia macam tu. Apa benueng upaya sekarang sebab pihit orang lese. Kata anak itu mungkin hilang si tim. Ani warta aja katian mulim. Yo jangan awak katian. Jelas time itu orang usir udah na benueng parlimen itu upaya sekarang sebab pihit orang. Ilang ada hema emang tu orang mungkin hilang macam tu. Apa salir dikat deh. Sulu apa naik boleh gamet tu makian oh, mama apa naik boleh gamet ti, Reginald kure, mama apa naik boleh gamet tu mau nada, mati idang kaya lak naik. Idang kaya lak nanti gamet ti, me dugga nih liti ano, me pide nih liti ano. Eka tu apa kian nih, apa kian? Eka andu balik ati bila, tu nende ke raja, ti bila. Ada Sri Lanka ni dah aspak cete, e pide nih liti ano, ane pide nih, prakash cete paten velav, arab balak dia putih nih velav, ni me. एक प्रकाश रे बातें मेरे निशांकांति से हमें आकावड़ पासी मैं क्या कहीं दबोतु माल हितेनो ना मैं सारा लव मैं ये उम्मत आमाए चंद बेलावा का मैं हिटा पानी नो मैं हिटा पानी नो पानी ने का मुकाद्दे ऊवा ऐडाद्दे ये वाले मैं कथा ये पीड़ने आउर दु नामया सीलंकांति धास पाच्चे अतुले तिबीचे पीड़ने Sri Lanka ni dah aspakce, pakce mula setan itu mulgal tiba, dengne gila. Anu bandar naik mahathya, Mahendra Raj pakce mahathya. Raja balai aktif bilat, pakce mula setan itu am mulgal udar gan beruna. Ti E Piran Sri Lanka dah aspakce, naik ini menteri untuk tiennau. Eni saat am ada un aragal itu berhati. Eka meka ni hilau rumah patulak galuan gya, nandan mungkin dilihat gya, dengi ting ibarai, eccherai kiri hitang ngepa. Me ada ilne. Namun nasila, raja balai aktia agan adu tar me pakce mula setan hadan mat beruna apat mukut karan beruna apat gamat agi hilam mukut karan beruna api menteri baru wedakne kira ina pidane, pidane nama adem meter ini. Inda ada balan, kau tu apa ekshak ya kau tu kira apa ngadi mera ngadi puram parlimen tu hanya kau tu. Bi pakce menteri baru ni me hanya. Rata jangan tahu tak hanya macam sistem. Ngadi puram hanya, anu pakce. Dana gan dahan, mukut deh. Dana gan dahan ni, mukut deh benny. Dah mukut deh benny. Bodoh apa eksa kaya kau deh. Apa deh mukut deh benny? Oh kahan ni? Hamu mahano? Itu yang bodoh mah mungkin kahan, no? Nampak bodoh dana, mama dana. Kau tak urut dana? Tapi kau tak urut dana? Yang paling ni, jana adi patiwar ni ete, na wisro orang ini. Jana adi patiwar ni mungkin abila aje, pala karna kodam mah pala weni, prati pala dah lembu na. Hari mama kaya ni make sanya atau terunggal ni kiri, ramun aja lah. Mereka sanjaya itu orang kan, mereka tamai, ektem kudu heh tu, mereka andu, nah ini daraja paksa mahathya ke pala ni, geniche, pala ni geni anak kota geniche, ita amat mem bal, kami hitu akar aga mana, obat malla, sesta adikar ni berakne, sesta adikar ni ini mewala, wajah katte Nepal mien tu kita tiendu kala, sila ibandar naik mahathmi rada alu tiendu kan bilal, evila kita munasir ada utari itu ni makad,
parlimentu. Rai parlimentu rasuela, Hilton nengin kaya magin ala, okkoma karagana parlimentu sammata karagatta, eka sammata karagatta kare mulu ratama dekka, eda shestha adhikarne tamunasal mukada kiwi. Atti supiri vini suruvaru neme eda kiwi. Shestha adhikarne wedak naha kiyala. Ilangada den mukada kiyanne? Den vyavasthawa meka meka patthaka dala parlimentu mewa kiyanna onne. Parlimentu danaganna onne eka janadhipathimata vitarai eka shestha adhikarne kiyuwan athi ehema ba e kanna one rada khabaraya talubaya karaganna epa mantu thama metuwan prashna karanna api koi welawaka shestha adhikarne wedak naha kiyuwa naha parlimentuwen sammatha karapu deyak eka wenas karanda dan me aandukum vyavasthawa eka wenas karanda ho ehema natha e pilibandawa deyak denna eka waradi kiyala kiyuwa mokada parlimentuwa yuttirita parlimentuwen sammatha kala meka hada adhikarne meka hadapu eka palane karanna naha eka waradi kiyana api obathuma mahajana niyojithi Din parlimentu ora sabha gatha karama idi inda wada kai hadisi denna man kiyanne idi dennan kiyala mata dila wadan naha hari parlimentu sabha gatha inda mata denna sabha gatha karana wadilo ratra pennanna wada sabha gatha karanna obuthuma langa thiyenawa oy file gode ratra menna mekai kiyala pennuwa file wadino denna hari denna ekak wadino man kiyana ehema denna ulala heta karanna puluwan ai heta karanna puluwan gatha apita hadisi ai hadisi apita hadisi oyalata ona widila api karanne api ewa danne ticket tika ara oyala akilitta korawetta danne eniita e hari api hari ewa hari welawata dala mage welawata denna honda ilawase mama kiyanna usaha kare ada thiyena e me me rate janathawage prashnayak thiyena etthama rate janathawata me wenasak awashya wela thiyena e vitarak neme api dannawa aandu athulata e wenasa awashya wela thiyena aandu athule inna mantri unta wenasak awashya wela thiyena rate janathawata wenasa awashya wela thiyena mokadda ඇති නැති පරතරේ වැඩි වෙලා තියෙනවා දුප්පත්කම වැඩි වෙලා තියෙනවා මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා ආර්ථික බර වැඩි වෙලා තියෙනවා ඒ වගේම ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන්ට මොකද අවශ්‍යතාවය වෙනස? එයාටත් ඒකම තියෙනවා මොකද එක മന്ത്രിවරයෙකුට තමන්ගේ ගමට ප්‍රදේශයට ගිහිල්ලා වැඩක් කරන්න බැරි වෙනකොට තව മന്ത്രിවරයෙක් කියනවා බැංකු ණයක් ගත්තා කියලා හෙලිකොප්ටරයක් ගන්න. එතකොට ඒ එක മന്ത്രിවරයෙකුට පුළුවන්කම තියෙනවා බැංකු ණයක් කරගෙන හෙලිකොප්ටරයක් ගන්න. හරි තව മന്ത്രിවරයෙකුට මං හිතන්නේ තාම ඡන්ද කාලේ ණය වෙච්ච ඒවා ගෙවා ගන්න බැංකු ණයක් ගන්න බැරුව ඇති. එහෙමයි තියෙන්නේ. එහෙනම් ඡන්දේ කරන්න ගියාමත් ණය වෙලා තියෙනවා සමහර മന്ത്രിවරු. එයාට ආණ්ඩුපක්ෂෙත් එහෙම ඉන්නවා. ආණ්ඩුපක්ෂෙත් එහෙම ඉන්නවා. අපිට මලගෙදරට ගියා, අතෙන්ට ගියා. අපිට මේවා දැන් මේ කරගන්න බෑ මචෝ කියලා අපිට කියන අය තින්නේ. ඒ එක മന്ത്രിවරයෙකුට බැංකු ණයක් ගන්න බැරි වෙනකොට තව മന്ത്രിවරයෙකුට පුළුවන් හෙලිකොප්ටරයක් ගන්න බැංකු ණයක් ගන්න. මෙන්න මේ ඇති ඇති පරතරය නිසා තමයි ඇමතුමා අද මේ ප්‍රශ්නේ අවිලා තියෙන්නේ. ආ බලන්න ඔබතුමා දන්නෝ විදේශ ඇමතුමාගේ බලය ඉක්මවල යන සම්බන්ධීකරණ ලේකම්ලා ඉන්නවා. විදේශ ඇමතිවරුන්ගේ බලය ඉක්මවල යන മന്ത്രിවරු ඉන්නවා. එහෙම පාර්ලිමේන්තුවක් මේක. ප්‍රජාතන්ත්‍රවාදී එතන නැති කරලා තියෙන ආකාරයට ඒක තමයි අද ප්‍රශ්න වෙලා තියෙන්නේ. සමහර മന്ത്രിවරු ඇමතිවරු ඉන්නවා ඒ අය මං දැක්ක ඒ කියන්නේ මම චෝදනා කරන්නේ නැහැ මේ අතින් අල්ලලා මෙහෙකල නමුත් ඒ අය ඉස්කාගාරවල අයිතිකාර වෙලා ඉන්නේ. ඒ අය මතට තිත සංකල්පයට පටහැනිව කටයුතු කරන. එයා ඉස්කාගාර හිමිකරුවෝ බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි අද පාර්ලිමේන්තුවේ සංයුතිය. ඉතින් ඒක නිසා මේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේකට ඉරෙහි අරගලයක් තමයි මේ තියෙන්නේ කියලා අපි කියනවා. ඒ අරගලය අංගෙන් ඇත්තනම අපි කියන්නේ ප්‍රජා මේ විධායක ජනාධිපතිකමේ අහෝසි කර පමණින් එහෙම නැත්නම් සමස්තය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරගන්න රටට අවශ්‍ය ඊළඟ පාලනය මොකද්ද කියලා තීරණය කරන්න දැන් විවෘත අවස්ථාවක් අපේ රටේ ජනතාවට අවිලා තියෙනවා. මං කියන ඒක නිසා මේ අපේ රටේ ජනතාව දැන් මේ බෙදෙන බඩු වලට අල්ලස් වලට රැවටෙන්න ඕනේ නැහැ. ජනාධිපතිතුමාට මේ තරම් ලොකු ප්‍රතිරූපයක් තියෙනවනම් ඔබතුමාට කියන තරම් දෙවන්ත ප්‍රතිරූපයක් තියෙනවනම් මට පුදුමයි මේ දවස් ටිකට රට පුරා මේ ගහන කටවුක් අපරාධ කියලා. ඇයි ජනාධිපතිතුමා අපේ රටේ අවුරුදු 9ක් රට පාලනය කරා. ඔබතුමාලා කියන විදිහට යුද්ධ ඉවර කළා. එතකොට දැන් එහෙම යුද්ධ ඉවර කරපු රටේ ජනාධිපතිතුමා රටේ පොඩි ළමයි පව දන්නවනේ. කවුරුත් දන්න ජනාධිපතිතුමාගේ බලන් හැම ලයිට් කණුවක් ලයිට් කණුව යන කොච්චර වියදමක් ගහන්න ඔබතුමාලා තෝවාගෙන කටවුක් ගහන්න අපි ගහන්නේ. මම මිනිස්සුද? මොන මිනිස්සුද? ඉතින් අපි ගම්වල මිනිස්සුනේ ගහන්නේ. ඔහෙද? ඇයි කවුද ගහන්නේ? ආර්ඩියගේ නේ ගහන්නේ. ආර්ඩියගේ නේ. ආර්ඩියගේ නේ ගහන්නේ. පාරවල් හදන්නේ කවුද?
Shanta Bandara Mantri Thumani Uthumanta Avasthawa Api Durakathana Hitawata Ekka Innawa Puttalamen Katha Karanawa MC Prematilaka Mahata Suba Sandhyawak Prematilaka Mahata Oh Katha Karanna Prashne Yomu Karanna Me Mata Katha Karanna Shanta Bandara Mathumata Hondai Me Shanta Bandara Mathuma Oh Kiyanna මේ වෙනකන් ජනාධිපතිවරුන් දෙකක් තිබ්බා අපි මේ අග්නිය කතාන පුත්තලමේ ඔව් දැන් අපි ඉන්නේ ප්‍රියංකර හැමතුමයි සමේ සාරන්දේ සන්ද හැමතුමයි ඉන්නේ ඒ ඔක්කොම බවුනෝ දෙන්න එනවාමදි පැහැදිලි මාත් ප්‍රේමතිලක මහතා පොඩ්ඩක් හඬ වැඩි කරලා අපි කතා කරමු ටිකක් ශබ්ද ඇතුව කතා කරමුකෝ ඔබේ රූපණ්‍යන්ත්‍රය අපි අඩු කරන්න මේ දැදුර ව්‍යාපාරයෙන් මේ ඇවතන් වෙලා ඉන්නේ නෙළුම් ගම්මානේ පුත්තලම ඔව් මේ අපිට මේක දෙවදයක් වෙලත් නැ අපිට අඩුමන පාරක් පත දෙලා දීලා නැ අපි අහන්නේ මහින්ද මහත්මයා ටවුන් වලට ගාල්ල මාත විතරද කරන්න අපිට කිම් දෙයක් කරන්න නැද්ද කියන එක විතර අපිට දැනගන්න ඕනේ කොහෙද ප්‍රාදේශීය ලේකම් කොට ඒ කියන්නේ එකමවත් ප්‍රියංකර ඇතුමාවත් සනන්දි සාන්ත ඇතුමාවත් එන්නේ නැහැ බලන්න අපිව පුත්තලම කොහෙද ප්‍රදේශය නෙළුමව ගම්මානේ නෙළුමව ගම්මානේ මම දන්නේ අපේ ප්‍රේමතිලක මහත්මයාට කියන්න ඕන ඇතෙම මේ මෙතුව සුනිල් හඳුනේතු මන්ත්‍රීතුමා කියපු කාරණේ ඒකාබද්ධම කරලා මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 50යි දෙන්න කියලා කිව්වා. ඒක හරි ඉස්සරලා. ඉස්සර එහෙම තමයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විමධ්‍යගත මුදල් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කාලේ දුන්නේ රුපියල් 20 ලක්ෂ 25යි. ඒක පහුගිය පොත්ජන එක්සත් ප්‍රමුණේ ලක්ෂ 50 දක්වා වැඩි වුණා. දැන් අද පක්ෂභේදයකින් තොරව ඒ විමධ්‍යගත මුදල් දෙනවා. ඒ දුන්නට සෑම ප්‍රාලේ කොට්ටාසයකටම සෑම මෙතුවරණ කොට්ටාසයකටම දැන් උදාහරණයක් ඇරෙයිද මම සංවිධානය කරන දඹදෙණිය මෙතුවරණ කොට්ටාසෙට ගරු සුනිල් හඳුනේතු මන්ත්‍රීතුමනි මේ අවුරුද්දේ ලක්ෂ 4000කට වඩා වැඩි මුදල්. වසන්ත සේනානායක මන්ත්‍රීතුමාගේ මීරිග මාසනයේට අද මම කියන මීරිග මාසනයේ ජනතාව මේක බලාගෙන ඉන්නවා නම් මම කියනවා ලක්ෂ 4500කට වඩා වැඩි මුදලක් මීරිගමේ ආසනයේ ජනතාව වෙනුවෙන් දීලා තියෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රාජිකරු ජනාධිපතිතුමා නායකත්වයේ. ඒතර ඒ වයින් අපි කරන්නේ මොකද්ද? පාසලේ වැඩ කටයුතු කරන්න පුළුවන්. ඊළඟට ගමේ ඇතුලේ තියෙන මොනවා හරි ප්‍රශ්නයක් ගැල්ලුවක් තියෙන බෝක්කුවක් හදලා දෙන්න, පාරක් හදලා දෙන්න, ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. සමිසාලාවක් හදලා දෙන්න, මාතෘ සායනය හදන්න, පාරක් සංවර්ධනය කරන්න. ඒ ඕන දෙයකට ජනතාවගේ අදහස අනුව මුදල් ටික වෙන් කරන්න පුළුවන්. ඉතින් මෙතන මම හිතන්නේ මේ වෙලায় මතක් කරන සුනිල් නිශාන්ත මන්ත්‍රීතුමා පළාත්සභා ඇමතිවරයෙක් හැටියට මම දන්නේ පැහැදිලි වැඩ කොටසක් කරනවා. ඒ වගේම ප්‍රියංකා ජයරත්න මහත්තුමත් පැහැදිලි වැඩ කොටසක් කරනවා. එයායි ජනතාව වෙනුවෙන් කැපේනවා. අනිත් පොත්තලම් දිස්ත්‍රික්කයේ සියලු මහජන නියෝජිතයොත් එහෙමයි. මේ ගම්මානයේට මොන හරි අඩුපාඩුවක් කියලා තියෙනවා නම් අපි හෙටම මේ ආසනයේ සංවිධායකතුමාලා එක්ක කතා කරලා විශේෂයෙන්ම අපි නායකත්වයේ දැනුවත් කරලා සාධාරණයක් ඉටු කරලා දෙන්න කටයුතු කරනවා. මොකද ඔබතුමා දුරකථනයෙන් කතා කරලා කියපු නිසා. විශේෂයෙන් අද අපි මතක් කරන්න ඕනේ දැන් මේ අපේ සුනිල් හඳුනේතුමන්තුමා කියවා මේ වෙනසක් පිළිබඳව. මේක අලුත් දෙයක් නෙමෙයි. අපි 2005 අපි පටන් ගත්ත වෙලාව ඉඳන් එන හැම මැතිවරණෙම මොනවද කතා කරේ වෙනසක් සඳහා අපිට ඡන්ද දෙන්න. පහුගිය
ඌව පළාත් සභාව මැතිවරණය ඉස්සලා තිබ්බ බස්නාහිර පළාත් සභාවයි දකුණු පළාත් සභාවයි ඔබතුමාලගේ පෝස්ටේ මොකද්ද වෙනසක් වෙනුවෙන් ජවිපේ ඒකනේ එතකොට මොකද උනේ ජනතා ප්‍රතිචාරය ඉතින් ඒකයි අපි මිනිස්සු වෙනස දැන් මෙහිට වඩා වෙනස් කරන්නේ කොහොමද මේ රට සම්පූර්ණයෙන්ම වෙනස් කරේ වෙන කවුරුත් නෙමෙයි අපි ඒක අපි දන්නවා මෙතන දන්නවා ඔබතුමාගේ හදවත දන්නවා ඉරාන් වික්‍රමන්ත මන්තුමාගේ හදවත දන්නා මේ රට වෙනස් කරේ කවුද කියලා මේ රට ගරා වෙලා බිඳ වැටිලා හැමතැනම බෝම්බ පිපිරි පිපිරි තිබ්බ මේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරලා අද බලන්න ගෞරවනීය සාමයක් තියෙනවා අපි අද රටේ සංවර්ධනයේ පැත්ත ගත්තත් බලන්න අපි හැමදාම පිටරටවල ගියපුවාම තමයි මන්ත්‍රීතුමා අධිවේගී පාරවල් දැක්කේ මට මතකයි මම අපි පුංචි කාලේ ක්‍රීඩා තරඟ වලට පිටරට එක්ක ගියා අපි යද්දි අපේ සර්ගෙන් ඇහුවා සමේ අපි දැකලා නැති පාරවල් මොනවද මේ කියලා පුතා මේවා තමයි හයිවේස් කියන්නේ කියලා කිව්වා එතකොට තමයි අපි ඇස් වලින් හයිවේස් දැක්කේ හැබැයි අපි එදා සීන බැලුවා අපි කතා වුණා මචං මේ වගේ පාරක් අපේ ලංකාවේ කවදාවත් හැදෙන්නේ කියලා ඇත්තටම සුදේව අපි කතා වුණ දේ බස් එකේ ඒ වුණාට අපි අද පියවි ඇහෙන් අධිවේගී පාර දකින්නවා දැන් ඉරාන් වික්‍රමන්ත මන්තව පුළුවන් උත්තර දෙන්න ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ හදපු අධිවේගී පාරකෝ මුල්ගල් කීයක් තිබ්බද ඔබතුමාලා ගත්ත ජපානයෙන් යෙන් මිලියන 500ට අත ඒකෙන් අරගෙන කරපු සංවර්ධනය කියන්නේ නෑ අහපු නිසා කියන්නේ නෑ කියන්න ඔබතුමාගේ වෙලාවෙදි කියන්නේ ඔබතුමාගේ වෙලාවෙදි කියන්න ඇයි ඔබතුමාලට බැරි වුනේ මෙච්චර ලෝකේ හැම රටකම අධිවේගී පාරවල් තියෙද්දි ඒ වෙනස කරේ කවුද දැන් බලන්න ඊයේ පෙරේදා ගිහිල්ලා මෙතුමා කියන ආර්ධිකෙන් කට් අවුට් ගන්න ආර්ධිකෙන් කට් අවුට් ගන්නවා තමයි අර මම දැක්ක කුරුණෑදිස්සිය ගහලා තියෙනවා ලංකාවේ ලොකුම මාර්ග ව්‍යාපෘතිය කොළඹ උතුරු අධිවේගී මාර්ගය කොළඹ නුවර අධිවේගී මාර්ගය නුවර ජනතාවට අධිවේගී පාරක් හදලා දෙද්දි තමුන්නාන්සලා කැමති නෑ ඒක අපි දන්නවා මොකද ඡන්ද පදනම සම්පූර්ණ විපක්ෂය අඩු වෙනවා ජනතාව කැමති මේ සංවර්ධනෙට උතුරට අධිවේගී මාර්ගය යනකොට ඒ උතුරේ යාල්දේවි දුම්රිය යනකොට ඒ පැත්තේ ජනතාවගේ ප්‍රසාදය බලන්න මම අද මේ කිව්වා කියලා මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකෙක් ප්‍රගතිශීලී නායකෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන නායකෙක් වැඩිම ඡන්ද ප්‍රසාදයක් උතුරේ ජනතාවගෙන් ගන්නේ මේ ලැබෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අද මේ බලේ වැඩසටහන කිව්වා කියලා ලියලා තියාගන්න ඒ ජනතාවද විශාල සතුටකින් ඉන්නවා ඒ වෙනස කරේ කවුද නැගිරිට පළාත බේරගෙන ඒ ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය තියලා උතුරු ඒ උතුරු පළාත බේරගෙන ඒ ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණය තියලා පළාත් සභාවක් තිබ්බේ නැහැ එක්සත් ජාතික පක්ෂේ පටන් ගත්තට උතුරට පළාත් සභාවක් නැතුව තිබුණේ ඒක ස්ථාපිත කරලා ඒ සම්පූර්ණ හැම ශේෂ්ත්‍රයකම වෙනස ඇති කරේ වෙන කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ අධිකාරු ජනාධිපතිතුමා ඒ නිසා තවත් වෙනසක් මේ රටේ ජනතාවට අවශ්‍ය නැහැ මන්ත්‍රීතුමා ඒ නිසා තමයි පහුගිය හැම මැතිවරණ ප්‍රතිඵලයකම ඒක ජනතාව පෙන්වුවේ තමන්ගේ කතරේ ඉතින් ඒ නිසා මේ වෙනස පිළිබඳවයි අපි කියන්නේ. ඒ වගේම අර අසාධාරණයක් වෙලා මන්ත්‍රීවරයෙකුට වසන් සේනානායක මන්ත්‍රීතුමාගේ සහෝදර මන්ත්‍රීවරේ අපි එතුමා පිළිබඳව කරා එතුමා පිළිබඳව මීරිගම ආසනේ ජනතාව දන්නවා. මොකද මගේ අල්ලපු ආසනේ. මීරිගම ජනතාව හොඳට දන්නවා එතුමා. එතුමායි ක්‍රියාශීලීත්වය වැඩ කරන හැටි ඒ ඔක්කොම. මීරිගම ආසනේ ජනතාව බලන්න මේ මැතිවරණෙදි කොච්චර වැඩි ජන සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරනවද කියලා. ඒකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කෝකිලා ගුණවර්ධන මැතිනි ඒ වගේම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු අපේ විශාල කණ්ඩායමක් ඉන්නවා ඒ ආසනේ. ලක්ෂයට වඩා ඡන්ද දෙන මෙතුවන කොට්ටාසය ඒක මේ ඉදිරි ජනාධිපතිවරණයේදී පරාද වෙන්නේ නැහැ මොකද වසන් සේනානායක මහත්මයා එහාට ඇවිල්ලා නිකන් ඡන්දෙට ඉදිරිපත් කරුවා අපි පහුගිය මෙතුවනේ දාලා රැල්ලට අර ඔක්කොම ජයග්‍රහණය කරනවලු 10 වෙනියට හැටියට පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් අපි තුමාගේ පෞද්ගලික ජීවිතය මොනවා කතා කරන්නේ අපේ සහෝදර මන්ත්‍රියෙක් ඉඳලා අපි එතනින් ඒ කතාව නවත්තනවා විශේෂයෙන්ම අපි දැන් ඔබතුමා මේ බලය ගැන කතා කරා මේ අධි බලය මම අහනවා විධායක ජනාධිපති බලය පාවිච්චි කරලා සුනිල් හඳුනිගැති මන්ත්‍රීතුමාට විච්ච වැරද්ද මොකක්ද ඉරාන් වික්‍රමන්ත මන්ත්‍රීතුමාගේ විධායක බලතලයේ විච්ච වැරද්ද මොකද්ද සුදේව ඔබට يعني අපිට සුදේව ඔබට නෑ දේශපාලන වශයෙන් නෙමෙයි පුජ්‍යලිකවද මොකද දේශපාලන මොකද්ද පුජ්‍යලිකවද පුජ්‍යලික ජීවිතේ ප්‍රශ්නයක් වුණා පුජ්‍යලික ජීවිතේ ඔබතුමාට කතා කරන්නේ මේ අපි දැන් අපි මේ ජනාධිපතිතුමාට බැනලා ජනාධිපතිතුමාට බැනලා ජනාධිපතිතුමාට බැනලා යනකොට ඔබතුමාගේ වාහනේට ගැහුවත් ගහනවද වෙඩි දිනවද ඒකද අපේ ප්‍රශ්නේ නෑ නෑ ඉන්නේ මම ඉන්නේ මං කියන්නේ එතකොට සුදේවට මේ රටේ විධායක ජනාධිපති බලය නිසා ඔබතුමාට අගතියක් වෙලා තියෙනවද මට අගතියක් වෙලා තියෙන මේ රටේ සමස්ත සිංහල ජනතාවට අගතියක් වෙලා තියෙනවා මුස්ලිම් ජනතාවට අගතියක් වෙලා තියෙනවා විදාගේ බඳ දෙමළ ජනතාවට අගතියක් වෙලා තියෙනවා සාමාන්‍ය දෙමළ ජනතාව බර්ගර් මැලේ ඒ ජනතාවට අගතියක් වෙලා තියෙනවා නෑ කාටද අගතියක් උනේ විදායක ජනාධිපති ධූරය නිසා අගතිය උනේ වෙන කාටවත් නෙමෙයි එල්ටීඩී සංවිධානය ඒක මතක තියාගන්න එල්ටීඩී සංවිධානයේ තමයි විදායක ජනාධිපති බලය නිසා සම්පූර්ණයෙන්ම ඒ අය නැති උනේ ඒ වලපල්ලටගේ ප්‍රභාකර නැති උනේ අවුරුදු 30ක් තිස්සේ මේ රටේ තිබ්බ ත්‍රස්තවාදයේ මැඩපත් ගන්න පුළුවන් උනේ මේ විධායක බලය තිබුණ නිසා ඒක අපි කියන්න ඕන. එහෙනම් මේ කය පෙනී හිටින්නේ කා වෙනුවෙන්ද? එල්ටීඩී සංවිධානයේට නම් විධායක බලය නිසා අවාසිය උනේ. අද විධායක බලය මේ ඉක්මනට අයින් කරන්න ඕනේ කියලා කතා කරන අය
mona dewal kiwat idirata ewillla ekta kathawa mokadda ka wenuwenda peni hitinne kiyana eka me rate mahajanathawa danno ada api dannawa loke mudalle hati loke antarjalaya tula antarjatika prajawage me vivida sangvidhana wali api idireedi tawak kiyanna balaporottu wenawa visala wasen mudal galagena enawa rajya nawana sangvidhana hadagena e rajya nawana sangvidhana atawagena e wage yahanne board ekak yahapan prajatantrawade samajawade mewa thamai board ekak හැබැයි පිටිපස්සෙ මොකද තියෙන්නේ? අර මේ මේ හක්කේ මොකද බුදුරජාත් බොක්කේ දඩමස් වගේ. මේක අපි කියනවා ඉදිරියේදී. මේවා තා කරුණු ඇතුව අපි ඉදිරියේදී කියන මේක පැහැදිලිවම මේ විදායක බලය අයින් කරන්න ඕනේ කියන එකේ ප්‍රධානම අරමුණ තමයි වෙන මොකුත් නෙමෙයි සුදේව. මේ රටේ රාජ්‍ය නායකත්වය, මේ රටේ රාජ්‍ය බලය, මේ රටේ දේශපාලන ස්ථාවරත්වය නැති කරලා අස්ථාවර දේශපාලන ක්‍රමයක් මේ රට තුල ඇති කරන්න. එතකොට රට අවුල් වෙනවා. අර ඉරාකයට උනා වගේ ලිබියාවට ටියුනිසියාවට ඊජිප්තුවට උනා වගේ මේ රට සිරියාවක් කරන්න. ඒක තමයි වොමනාව තියන්නේ රාජ්‍ය නවන සංවිධාන වල. ඒයි යටින් ඉඳලා මුදල් දෙනවා. මෙහෙම කේපල්ල කියද්දි මෙහෙම කියනවා. මෙහෙම කේපල්ල කියද්දි මෙහෙම කියනවා. මොකද්ද හදිස්සිය? මොකද්ද හදිස්සිය විදායක බලයේ මේ රටේ අයින් කරන්නේ? අපි අහන්නේ ඒකයි. මොකද්ද තියෙන හදිස්සිය? 2005 නේ පොරොන්දුනේ. නෑ ඉන්න. පළවෙනි වාරේ අහෝසි කරනවා කියලා. ඒක අයින් අයින් කරනවා. ඔබතුමා කියන්නේ ඔය ඔබතුමා කියන ඔක්කොම කාල පරිච්ඡේදයෙන් යුද පශ්චාත් යුද සමයක් අපිට දෙන්න කියලා අවුරුදු 6ක් ඉල්ලුවා. ගොඩක් රටවල් ඉල්ලුවා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය නායක හැටියට ජනතාවට එල්ල කිව්වද මම 2009 දැන් යුද්ධ ඉවර කරා. මට අවුරුදු 6ක් දෙන්න මේ රට නැවත යථාතත්වයට පත් කරලා මේ ටික හදන්න කියලා. තව අවුරුදු 6ක් ගිහිල්ලත් නැහැ. යුද්ධ ඉවර කරලා අවුරුදු 5යි. තව අවුරුදු 6ක් ගිහිල්ලත් නැහැ. ඒ කාලය තුලදී මේ විදායක ජනාධිපති ක්‍රමය මොකටද දැන් අයින් කරන්නේ? ඔබතුමා දන්නවා පැහැදිලිව ඔබතුමා නියම වාමාංශිකයෙක් හැටියට ඔබතුමා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් පෙනී සිටින අපි ආදරය කරන මන්ත්‍රීවරයෙක්. ඔබතුමා දන්නවා ඒටිරි දමල ඩයස්පෝරාව ලෝකෙ පුරා සැරිසනම. අද වෙනම ඒ අය සංවිධාන හදාගෙන වෙනම සංවිධාන හදලා අගමැතිවරු පත් කරගෙන නිල නොවන සංවිධාන හදාගෙන ඒක ඔක්කොමල දන්නවා. මේ අය මොකටද මේ ඉන්නේ? මේ නිකන් අටවගෙන ඉන්නවද? කොයි වෙලාවෙ හරි අද රුද්ද කුමාර අපි විවෘත කියනවා මේවා. අද ඒටිරි සංවිධානයේ නායකත්වය දෙන නිල නොවන අගමැතිවරු රුද්ද කුමාර ඇමරිකාවෙ ඉන්නේ. එතුමා මොකද්ද කියන්නේ මේ නිකන් හැංගිවරා නෙමෙයි. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මොකද සුදේව කියන්නේ? එතුමා කියනවා ශ්‍රී ලංකාවේ අපි වෙනම රාජ්‍යයක් හදන්න ඕනේ. හැබැයි අපිට බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? මහින්ද රාජපක්ෂත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. ඉතින් මේ දෙක ඉවත් කරන කන් අපිට වෙනම රාජ්‍යයක් ගොඩනගන්න බෑ. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා කොන්ද නමන්නේ නැහැ මොන බලවේගාවක්. එදා 1988 ඉවර කරන්න තිබ්බ යුද්ධේ ප්‍රභාකරන් බිත්තියට හේතු කරගත්තා. අර පැත්තෙන් අණ දුන්නා අහපස ඇරෙන්න කියලා. අනේ මේ කඳුළු බිබි අපේ රණවිරුව ටික ඔක්කොම සුදේව අහපව ආවා. නැත්තම් 1988 මේක ඉවරයි. ඉවර කරන්න තිබ්බ දේ යහපව් ආය නැවත දල්ලා කීය ජීවිත නැතුණා. මේ කොළඹ නගරය ඇතුළු මොන තරම් දේපල අපේ නැතුණා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයාත් එහෙම කොන්ද නැමුවා නම් තවත් අපි යුද ගැටුම් තියෙන රටක මේ වෙනකොට බෙදිච්ච රට සුනිල් හඳුනෙත් මන්ත්‍රීතුමා දන්නවා එක්සත් ජාතිපක්ෂ සම්පූර්ණ ලියලා දුන්නා කියලා. අපි අහනවා දැන් ඔබතුමාලා විනේනවා. ලියලා දුන්නා. මම අහනවා ලියලා දුන්නා. මම අහනවා ඔබතුමා උත්තර දෙන්න ඔබතුමා කාලේ දුන්නා. ඔබතුමා කාලේ දුන්නා. ඔබතුමා කාලේ දුන්නා. නේද ඔබතුමා කියනවා මේක මේ පාර්ලිමේන්තුවට ඇයි මේක දන්නේ නැති කියලා. මම අහනවා ඔබතුමා කියනවානේ දැන් මේ ශේෂ අධිකරණ එක මොකද පාර්ලිමේන්තුවට කියන්නේ නැද්ද කියලා. මම අහනවා ඔබතුමාලා සාම ගිවිසුම ගහලා මේ ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම පාර්ලිමේන්තුවට කිව්වද? කැබිනට් එකට දැම්ම. පාර්ලිමේන්තුවට කිව්වද? ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ හිටිරි සංවිධානයේ සම්පූර්ණම කොටසක් දෙනකොට ඒ ගිවිසුම් ගහනකොට මේ රටේ පාර්ලිමේන්තුවට කීවද? සම්මන්තුමා කීවරන් කියන්නේ කීවා කියලා. පාර්ලිමේන්තුවට කීවේ නැහැ. මට අවස්ථාව දෙන්න. පාර්ලිමේන්තුවට කීවේ නැහැ සම්මුනාසලා. ඔන්න විනිවිද බලන්න. අද අපි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්මන්තුමා පාර්ලිමේන්තුවට ප්‍රශ්න කිරීම ඇත්තේ. මේක වැරදි. මොකද්ද? මේ පාර්ලිමේන්තුවට නොකියපු එක. ඒ නිසා ඕක හරියද? නෑ 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 මම කියන්නේ මේකයි මේකයි සංසන්දනය කරන්න එපා. අරක රඟද කරමු යා. මේක මේක වැරදිද? ඕක හරියද? නෑ වැරදි. වැරදි ඔබතුමා වැරදි. මේකයි නෑ ඔබතුමා වැරදි. මේවා වැරදි. මේවා වැරදි කියලා බිලි අරගෙන ඕකටපත් උනේ. නැත්නම් අපි නෑ හරි. මේක මේ මේ නෑ මේකේ මේ හැදිසිය කියන්න එපා. මේ රට බෙදලා දෙන්න කියලා නීතියක් මේකේ නෑනේ. තියනවද? ඒක හරි. තියනවා කියන්නේ. මේක ඒකීය රටක්. ඔව්. මේක ඒකීය රටක්. මේ ඒකීය රට
දෙකට කරනවා නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවටත් අනුගාන කියන්න ඕනේ මන්ත්‍රීට. දෙකට ගලේ නේ. දෙකට ගලේ නේ. දෙකට ගලේ. මොකද කරන්නේ? දෙකට ගලේ නේ. මා ජාතිකයි දෙකට ගලේ නේ. ඔබට ගලේ නැහැ. ඔබට ගලේ නැහැ. ඔබතුමා මේ දේශපාලනේ කියන්නේ. ඔබතුමා දේශපාලනේ කියන්නේ. දේශපාලනේ ඉන්නෝනේ නැහැනේ. දේශපාලනේ තේරුම් ගන්න. රහගෙන ඉන්නේ ජනතාව දේශපාලනේ දින්නේ. දේශපාලනේ නෙමෙයි මේ මන්ත්‍රීට. එයාට තේරෙන්නේ දේශපාලන අපිට තේරෙන්නේ හැම එකම තේරෙන්නේ. හරි නෑ මං කියන්නේ. ඔබතුමාගේ අවසන් විනාඩිය. මේ මං කියන්නේ මේක ආණ්ඩු ව්‍යවස්ථාවේ මේක තියෙන දෙයක්නේ මේක අපි පාර්ලිමේන්තුව සම්මත කවුරු හරි ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්මත කරපු එකක්නේ මේක එතකොට මේ රටේ වෙනම ගිවිසුමක් ගාව සාම ගිවිසුමක් හරි මොනවා හරි ගහන එකක් ගැන මේකේ නැහැ ඒ වගේ වැදගත් කාර්යය ජාතික වැදගත්කමකින් යුතු කාර්යයක් පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ අද විනිවිදභාවයේ කතා කරන අය එදා අඩුතරමින් පාර්ලිමේන්තුවට කිව්වේ නැහැ එදා ජනතා විමුක්ති පෙරමුණේ අපි තරුණයෝ හැටියට සිසුන් හැටියට පාරට බැහැලා මගේ හොඳම යාළුවගේ අම්මට වෙඩි වැදුනේ එදා එදනමසේ 87 මේ ඉන්දියාවත් එක්ක ගහන ගිවිසුම වෙලා ඒ වෙලාවේ මේ ලේ හලාගෙන ජීවිත ඔක්කොම බිල්ලා පාර්ලිමේන්තුවට කියවද දැන් මේ විනිවිදභාවය ගැන කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාද යහපාලනේ ඒ නිසා මේ එක එක කතා කියනවා අද රටේ ජනතාව දන්නවා අද සමස්ත රටේ ජනතාව ඉල්ලනවා මහින්ද මහත්තයා තව අවුරුදු මේ එක කාල පරිච්ඡේදයක් එතුමා ඕනේ කියලා 2020 වෙනකන් මහින්ද මහත්තයාගේ සේවය රට ඉල්ලනවා 2020 වෙනකම් ඒක තමයි අපේ කතාව. ඒ නිසා ඒ වෙනුවෙන් මහ ජනතාව පෙළ ගැහෙන ඒක කාටවත් වළක්වන්න බෑ. කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේ එපයි ගියේ. හොඳයි. බොහොම ස්තුතියි දෙවන සංවාදාත්මක වටයයි මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ. අද මාතෘකාව ජනාධිපතිවරණය 011-2-444-555 දුරකථනයේ විවෘතයි. මීළඟ නිවිස දෙදෙනාත් ප්‍රශ්න කරන්නට ඔබට අවස්ථාව තිබෙනවා. අප දෙවන කෙටි විරාම ලබා ගන්නවා. බල දේශපාලන සංවාදයේ අද මාතෘකාව බවට පත්වන්නේ ජනාධිපතිවරණය. ජනාධිපතිවරණය තුළ මේ සාකච්ඡාවේ මීළඟ අවස්ථාව දෙවන සංවාදාත්මක වටේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමයි ලබා ගන්නේ. ඉරාන් මන්ත්‍රීතුමනි, අපට කුරුණෑගලින් දිල්රුක්ෂි ජයරත් කතා කරන දිල්රුක්ෂි මහත්මිය, සුබ සන්ධ්‍යාවක්. ඔව්. මට අහන්න ඕන විපක්ෂයේ මන්ත්‍රීතුමාගෙන් ඔබතුමාලා හිතනවාද මේ ඡන්දේ දිනන්න බෑ කියලා? මම තරුණ සමාජ නියෝජනය කරන්න ගරු මන්ත්‍රීතුමනි තරුණියක් ඉතාමත් ලාබල වයසේ සිටින මම සිතන විදියට මේකට මූණ දෙන්න මොකද මං දන්න විදියට බය කට්ටිය තමයි ජනාධිපතිවරණයකට බය ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි අතිගරු ජනාධිපතිතුමා මේ රටට කරලා තියෙන සේවය මගේ සහෝදරයා ජීවිතෙන් අතර නැත්තේ සහෝදරයෝ සෑහෙන්න නැති වුණා මේ යුද්ධය නිසා අද මම සතුට වෙනවා මේ යුද්ධේ දකින්න නෑ මම නම් දකින්න නෑ වැඩි හඬක්වත් මගේ රටේ මම ජනාධිපතිතුමා තාත්තෙක් විදියට ගරු කරන තරුණියක් ඒ නිසා බය වෙන්න එපා ඔයාලගේ ඉන්නවනම් හොඳ කෙනෙක් දාන්න ප්‍රශ්නියම කරන්න අපිට ඔව් මම කියන්නේ බය නැතුව මේ ජනාධිපතිවරණයට බය නිසාද මේ ජනාධිපතිවරණේ එපා කියන්නේ හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බය නිසාද මේ පා කියලා. ඔව් බොහොම ස්තුතියි දිරුක්ෂි කතා කළාට. මිනෙවියක් මා හිතන්නේ. මම පළමුවෙන්ම කියන්න ඕනේ යුද්ධය හමාර වෙච්ච එක අවසන් වෙච්ච එකට ජනාධිපතිතුමාට අපි සිල් දෙනාම කෘතඥ වෙන්න ඕනේ. යුද්ධය අවසන් වෙලා ඊට පස්සේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ ඉල්ලනකොට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයනුත් සමහරක් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා ඒ අවස්ථාවේදී. ඉතින් මං හිතන්නේ ඒකට දායකත්වය දක්වපු කීප දෙනෙක් ඉන්නවා යුද්ධයට ප්‍රථමයෙන්ුත් එල්ටීටී සංවිධානය එක්ක කතා කරලා මුලින් සාකච්ඡාව මාර්ගයෙන් ඒක විසඳන්න බැලුවා චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය මැදිහත් වුණා මුලින් ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැදිහත් වුණා අපි ලක්ෂ්මන් කදිරගාම මැතිතුමාව අමතක නොකළ යුතුයි. ඔහු ජාත්‍යන්තරව ක්‍රියා කළා ඒ සඳහා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය මේ වගේ සරත් ෆොන්සේකා අපේ හමුදාපති ඇතුළු ත්‍රිවිධ හමුදාවන් අපිට කවදාවත් අමතක කරන්නට බැහැ. ඒ කරපු විශාල කාර්යභාරය නිසා. ඉතින් අපි ඒක නිසා ඒ සියලු දෙනාටම කෘතඥ වෙනවා අද යුද්ධය නැති එක. නමුත් අද අපි ඔබතුමිය මගෙන් අහපු ප්‍රශ්නය ඇවිල්ලා ඒ නිසා අපි මේ අවස්ථාවේදී බයෙන් ඉන්නවද කියලා මැතිවරණයකට මුහුණ දෙන්න. නෑ අපි කිසිම බයක් නැහැ කියලා කියන්න ඕනේ. මොකද මේ මැතිවරණයක් කලකට ප්‍රථමයෙන් ආවත් අපි මේක ආරංචි වුණ වෙලාවේ ඉඳලම අපි යම්කිසි විධිවිධාන යොදවගෙන ගියා මැතිවරණයට ඉල්ලන්න. අපි මේ මැතිවරණය ඉල්ලන්න යන්නේ
එක පක්ෂයක් පිටුහල් කරලා තව පක්ෂයක් රාජ්‍ය බලය ගැනීමට පමණක් නොවේ. අපි මේ මැතිවරණ ඉල්ලන්නට යන්නේ මේ රටේ තියෙන රාජ්‍ය පාලන ක්‍රමය වෙනස් කරන්න. අපි විශ්වාස කරනවා මේ විදායක ජනාධිපති ක්‍රමය ක්‍රමය නිසා තමයි අද රට තුල තියෙන මේ යහපාලනයට ඇති වෙලා තියෙන විශාලම අභියෝගය එතනින් තමයි එන්නේ කියන එක. ඉතින් අපි ජර්මන්තුමා මේ යහපාලනේ නැහැ කියලා කියන්නේ කොහොමද ඔබතුමාලා අත දක්වන්නේ? ඒ කියන්නේ යහපාලනේ නැහැ කියලා කියන්නේ කොහොමද? ඒක මොකද්ද ඔබතුමාලේ තර්කය? ඒක විස්තර වෙයි මම පැහැදිලි කරනකොට. ඒක විස්තර වෙයි. ඉතින් අපි විශ්වාස කරනවා හරිද අධිකරණයක් තිනවා ඒ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. අපි මට ප්‍රථමයෙන් කතා කරපු මන්ත්‍රීතුමා ශාන්ත මන්ත්‍රීතුමා කිව්වා පාර්ලිමේන්තු උත්තරීතරයි කියලා. අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු විතරක් උත්තරීතයි කියලා. පාර්ලිමේන්තු උත්තරීතයි ඒ කියන්නේ විවස්ථා දාවේකේ කටයුතු පිළිබඳව අධිකරණය උත්තරීතයි අධිකරණ කටයුතු පිළිබඳව මේ දෙක අපි කවදාවත් පටලව ගන්නේ නැහැ. අපි මේ දෙක ඔව් ඉතින් හරි ඉතින් මම කියන්න හදන්නේ පුළුවන් නිසා මම කිව්වේ මමත් එහෙම කොයිලාවක් කිව්වේ නෑ. අපේ රටේ විධායකය ව්‍යවස්ථා දායකය අධිකරණ ඒක පැහැදිලිවම ඇමරිකාවටත් වඩා ඉතාම හොඳට ඉතින් මම ඒක තාටිය පැහැදිලි මම තාටිය පැහැදිලි කරන්න යනවා. ඉතින් ශාන්ත බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු වගේක් අත්සන් එකතු කරගෙන කථානායකතුමාට ඉදිරිපත් කළා ගිහිල්ලා අග්‍රමිනිස්ත්‍රකරුව අයින් කරන්න කියලා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු ක්‍රමය පාවිච්චි කරලා අග්‍රමිනිස්ත්‍රකරුව අපේ සුනිල් හඳුන්නේත්ති මන්ත්‍රීතුමා පැහැදිලි කළා වගේ පැය ගණනාවකින් රෑ වෙනකන් පාර්ලිමේන්තුව තුල හමු වෙලා එතුමියව අයින් කළා. දැන් එතන තිබුණ ගැටලුව ඇවිල්ලා ඕනෑම කෙනෙක් වරදක් කරලා තිනවා නම් අධිකරණ ක්‍රමවේදයකින් තමයි ඒව අයින් කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පුහුණුවක් නැහැ අධිකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න. මීට හිට ප්‍රථමයෙන් හිටපු කථානායක කෙනෙක් අනුර බණ්ඩාරනායක කථානායකතුමා සඳහන් කළා 2000 වසරේදී පාර්ලිමේන්තුවට අධිකරණ ක්‍රමවේදයක් ඉදිරිපත් කළ යුතුයි කියලා ඔහු සඳහන් කළා. නමුත් ඒක අද වෙනකන් 2014 වෙනකන් වුණත් දැනට ඉන්න රජය ඒ ක්‍රමයක් ඉදිරිපත් කළා නැහැ. ඉතින් මේ මේ අරිමන්තුමා මම අහන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලාද ඒක අයින් ඉවත් කරේ මේකට පටහැනි අපි විශ්වාස කරනවා මේමයි අපි මේක සාධාරණයක් වෙන්න ඕනේ. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ලාද ඒක කරේ? ඔව් ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටින් කියලා අපි පිළිගන්නවා අග්‍රමිනිස්ත්‍රකරු වුණත් පිට කරපු අග්‍රමිනිස්ත්‍රකරු වුණත් එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විභාගය තුළට ඇතුළු වෙන්නටවත් එකඟ වුණේ නැහැ. මොකද මේ අසාධාරණ මේක සම්පූර්ණ මේකේ තියෙනවා ජනාධිපතිවරයෙක් ඉඳලා මේ ජනාධිපතිවරයෙක් ඉඳලා හැම තනතුරක් ධර්ම කෙනෙක්ව ඉවත් කිරීමේ ක්‍රමවේදය තියෙනවා. නෑ නෑ බලය කරලා තියන්නේ ක්‍රමවේදය ඉවත් කරන්න ඕනේ ඉවත් කරන්න ළමයි බලය තියෙනවා ක්‍රමවේදය නැහැ. වෙනසක් තියෙනවා ඔය දෙකේ. විවස්ථාවෙන් බලය දෙනවා පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිතුමාට ඉවත් කරන්න. නමුත් ක්‍රමවේදය නැහැ. ක්‍රමවේදයේ විශාල ගැටලුවක් විශාල ප්‍රශ්නයක් තියෙනවා. අධිකරණ තේරීම් කමිටුවක් හදන්න ඕන. ඒ ඔක්කොම තියෙන්නේ මේකේ. ඒ වුණාට අධිකරණ ක්‍රමවේදයක් නැහැ. අධිකරණ ක්‍රමවේදයක් නැහැ. ඒක විතරක් නෙමෙයි. කියන්නේ මෙහෙමයි. අපි ඒක විතරක් නෙමෙයි මේක කරේ. නාටවනි සංශෝධනය ගැන කතා කළා. දැන් අපි ජනතා විමුක්ති පෙරමුණට තියෙන අදහස අපේ අදහසයි වෙනස්. ඔවුන්ට තියෙන අදහස ඇවිල්ලා මේ ජනාධිපත්‍ය වරණය මේක නිති අනුකූල නැහැ කියන එකයි ඔවුන්ගේ අදහස. අපි ඒ සාකච්ඡාවට ඇතුළු වෙලා නැත්තේ අපි 18 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඔය හදාගත්තේ සංශෝධනයයි පත් කරගත්ත අධිකරණයක් හරහා අපි ස්වාධීන නැහැ කියලා කියන අධිකරණය. හරිද? අපිට ඒක ගැන අපි ඒක විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් අපි එතනට එන්නේ නැහැ ඒ ප්‍රශ්නේ විසඳගන්න. ඒ ප්‍රශ්නේ විසඳගන්න අපි එතනට එන්නේ නැහැ. මොකද අපි ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන ඕනෑම රටක විධායකයට කාල සීමාව සාමාන්‍යයෙන් තියෙන්නේ දෙකයි අවුරුදු 4ක් හරි අවුරුදු 5ක කාල සීමාවන් තියෙනවා. ඊට අමතරව 17 වෙනි සංශෝධනය හදා ස්වාධීන කොමිසම් සභාවල් තිබුණා.
ස්වාධීන පොලිසියක් ඇති කරන්න ඒ වගේම ස්වාධීන මහජන සේවයක් ඇති කරන්න ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇති කරන්න ක්‍රමවේද තිබුණා ඒ ක්‍රමවේද සියල්ලක්ම අයින් කරලා විධායක ජනාධිපතිතුමා ඔහුගේ අතට ගත්තා ඒ කොමිසම් සභා බලවල අයපත් කරන්නේ ඒකයි අපි කියන්නේ මේ විධායකයට තියෙන මේ බලතල අපි අඩු කරන්න ඕනේ කියලා දැන් ඒ විතරක් නෙමෙයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා කිව්වේ අපි විතරක් නෙමෙයි හෙළවුරුමේ පක්ෂය කාලයකට ඔක කියලා තියෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳලම මේක කියලා තියෙනවා. අද එක්සත් ජනතා සංධානයේ ඉන්න වාමාංශික පක්ෂ, සම සමාජ පක්ෂ, කොමියුනිස්ට් පක්ෂ, ඔය පක්ෂ සියල්ලක්ම කියලා තියෙනවා. විධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 1994 ඉඳලා ප්‍රතිපත්තිය 94 ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එකයි. ඒ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් මහින්ද චින්තනයේ ඉදිරිපත් කරනකොට මහින්ද චින්තනයේ ඉදිරිපත් කරනකොට 2005 දී පිටුව අංකයේ 84 ඒකේ ඉදිරිපත් කරනකොට මෙහෙම සඳහන් කරලා තිනවා ඒකේ විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්නවලටද විසඳුම් ලබා දෙන්නා වූ නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් සියල්ලංගේම සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි එතෙක් ඒක කරනකම් ජනාධිපතිවරයා නිල මට්ටමේ පාර්ලිමේන්තුවට වග කියන ලෙසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය ඉදිරිපත් කරන්නෙමි කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේක සඳහන් කරලා තිනවා මහින්ද චින්තනයේ දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි මේ මහින්ද රාජපක්ෂ කියන්නේ අපි ඔක්කොම පිළිගන්නවා දක්ෂ දේශපාලඥයෙක් දක්ෂ දේශපාලඥයෙක් මේ රටේ ප්‍රශ්න ඔහු දන්නවා බද ඔහු පාර්ලිමේන්තුවේ වෘත්තියක් හිටියා. ඔහු ප්‍රශ්න දන්නවා. හැබැයි ඔහු දැනගෙන හිටියා යුද්ධයේ ඉතිහාසෙත් ඔහු දන්නවා. ඔහු ඒවා සියල්ලක්ම දැනගෙන ඔහු ජනතා විමුක්ති පෙරමුණටත් පොරොන්දු වුණා. ඒ වෙලාවේදී මේක අහෝසි කරනවා කියලා. ඔහු දැනගෙන හිටියා. ඔහුපත් වුණාට පස්සේ ඔහුත් සාකච්ඡාවට එකඟ වුණා. එල්ටිටි එකේ සාකච්ඡා කළා. ඒක කරලා ඉවර වෙලා ඒක අවසානයේදී තමයි යුද්ධ ක්‍රමයේ භාවිතා කළේ ඊට පස්සේ. මට කිසි ප්‍රශ්නයකට අවස්ථාවක් තිබෙන්නේ. මම කියන්නේ ගරු ඉරාන් මන්ත්‍රීතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා කියන ස්ථාවරේ තමයි අපි ඉන්නේ. මේක ඉවත් කරන නමුත් අපි කියන්නේ මේකට තාමත් සුදුසු කාලය ඇවිල්ලා නැහැ. ඒ නිසා තමයි අපි මේකට ගන්නේ. අනිවාර්යෙන් ඉවත් මේක නැති කරනවා. මේක නැති කරලා මේ ඔයාලා කියන ක්‍රමෙන් නෙමෙයි අලුත් ක්‍රමයක් දැම්මේනකොට හදලා දෙනවා. ඒ ක්‍රමේ අනිවාර්යෙන්ම අර ජනාධිපති ධූරයේ තියෙන පාර්ලිමේන්තුවේ මේ සංයුතින් වෙනස් වෙච්ච පැහැදිලි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී එනවා. හරි මම රටට ගැළපෙන ක්‍රමයක් එනවා. ශාන්ත මන්ත්‍රීතුමා මේක පැහැදිලි කරන්නම්. හරිද මේ උදේ ගමන් පෙළ මැතිතුමා මේ ඊයේ සාකච්ඡාව තියෙන කොට කිව්වා මේක 2005 දැම්මලු මේක අයින් කරනවා කියලා 2010 ඡන්දය කරනකොටත් නැකිල්ල කිව්වල අයින් කරනවා කියලා දැන් මේක විහිළුවක් 2015 දාන්න යනවලු මැතිවරණ ප්‍රකාශයට මේක අයින් කරන්න යනවා කියලා අයින් කරන්න ඕන රටට ඕන වෙලාවට මේවා කියන්නේ අපි නෙමෙයි නෑ විපක්ෂ මේ රජය හදපුවා කියන්නේ නෑ රටට ඕන වෙලාවට අයින් කරන්න ඕන රටට තා මේක සුදුසු නෑ මේ රජය හදපුවා මේ කියන දේවල් මම කියන්නේ අදත් අපි කියනවා අපි ඒක දැන් මම කියන්නේ ඉතින් මෙතනදී කියන ප්‍රශ්නේ මේකයි මහින්ද රාජපක්ෂ දන්නවා ඔහුට මොනවද කරන්න පුළුවන් කියන එක ඒකනේ අත්ත කතාව අද මොනවද කරන්නේ මෙතුමංගල එවනවා මෙතනට අලුත් තර්කයක් ගොඩනගන්න අලුත් තර්කය මොකක්ද යුද්ධය ඉවරලා අවුරුදු දැන් 5යි ගිහිල්ලා තියෙන්නේ තව 10ක් 15ක් ඕනේ ඒ නිසා මේ ක්‍රමයේ තියාගෙන යන්න ඕනේ කියලා දැන් හිතනවා හරිද ත්‍රස්තවාදයට මුහුණ දෙන්නට පුළුවන් විධායක ජනාධිපති ක්‍රමයක් හරහා පමණයි කියන තර්කය ගේනවා ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක්ම තියෙනවා බෙදුම් වාදය තියෙන මිසුරාම තියෙනවා අසාම් එක තියෙනවා නාගලන්තයේ තියෙනවා බෙදුම් වාදය පරාජය කරලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් නොමැතිව ඒ රටවල පරාජය කරලා තියෙන්නේ මෑතකදී අපි දන්නවා නේපාලයේ මාඕයිස් විප්ලවකාරී සටන්කාමි හමුදා හිටියා බෙදුම් වාදය කියලා පරාජය කරලා තියෙන්නේ ඒ රටේ බෙදුම් වාදය පරාජය කළා විතරක් නෙමෙයි රජතුමාගේ බලතල අඩු කරලා පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළා නේපාලයේ ඉතින් දකුණු තායිලන්තයේ ගත්තොත් දකුණු තායිලන්තයේ යල පටානී කියන ප්‍රදේශවල බෙදුම් වාදය තියෙනවා. නමුත් බෙදුම් වාදය යටපත් කරලා තියෙනවා. සාර්ථක පාර්ලිමේන්තු ක්‍රම භාවිතයෙන් බෙදුම් වාදය නතර කරලා තියෙනවා. ඉතින් මෙතන මේ එක එක තර්ක හදාගෙන යනවා
මේ කේන්ද්‍ර වුණ බලය පුද්ගලයේ තුලයි පවුලක් තුලයි දිගින් දිගටම තියාගෙන යන්න. මේක මේ මේ ඔය ඔය තර්කය තමයි ඇති වෙගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ ඔය තර්කය හුඟක් අයට තේරෙනවා. හරිද? ඔය තර්කය පුහු තර්කයක් කියලා හුඟක් අයට තේරෙයි. ඉතින් මං හිතන්නේ කවුරුත් එතනට එනවා කියලා. ඉතින් කතා කරනකොට කිව්වා මේ 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 ඔබතුමන්ලාට මේ 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 පුද්ගලයක් නැතුවද මේකට මේ තියෙන ප්‍රශ්නේ කියලා. තේරුණා නේද? පුද්ගලයක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ආණ්ඩු ක්‍රම ප්‍රශ්නයක්, යහපාලනයේ ප්‍රශ්නයක්, විධායක බලතල පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් වග නොකියන ප්‍රශ්නේ තමයි මේ රටේ තියෙන මූලික ප්‍රශ්නය. මේක වෙනස් කරන්න තමයි අපි විපක්ෂයේ ඔක්කොම එකතු වෙන්නේ මේක වෙනස් කරන්නටයි. අද හරිද? අද මේ තියෙන්නේ මෙතන එතනෝල් කුඩු සංස්කෘතියක් තියෙන්නේ. මේක කියන්නේ අපි නෙමෙයි. මේ 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 රජේ ඉන්න අය මේ කියන්නේ. ඒද අපි අර්ධයෙන් කරලා දෙන්න. රාජධානියක් වෙලා ඉන්නවා කියලා. හවු. කලේක නෙමෙයි. වග කියන්න තියෙන්නේ ඔබතුමන්ලාට. දැන් ඉතින් අල්ලනවනේ. අවුරුදු 20කට 1994 ඉඳලා මත්කුඩු අල්ලනවා. බලය තියාගෙන තියෙන්නේ විධායක බලය තියාගෙන තියෙන්නේ අවුරුදු 20කට බල ගන්න එපා. ශ්‍රී ලංකා විකාශ පක්ෂය දැන් තමයි අල්ලන්නේ. මතක තියාගන්න. අවුරුදු 20කට තියාගෙන තිනවා. 20කට අල්ල ගන්න බැරි නම් තව මොනවද අල්ල ගන්න යන්නේ? තවත් ලැජ්ජ නැතුව අවුරුදු 6ක වාරයක් ඉල්ලන්න යනවාද මේවා නතර කරන්න? ඔබතුමන්ලාට තමයි විධායක බලය තිබුණේ. ඔබතුමන්ලා කිව්වා මතට තිත කියලා කිව්වා. මතට තිත නෙමෙයි, තිතට මත වෙලා තියෙන්නේ. බලයෙන් වෙරි වෙලා තියෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඕක වෙනස් කරන්න තමයි වෙනසක් ඕනේ. ඕක වෙනස් කරන්න තමයි රජය දෙතරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි මේ කඩාගෙන එන්නේ මිනිස්සු. හරිද? මිනිස්සු කඩාගෙන එන්නේ මේ 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 එතනෝ සංස්කෘතිය, කුඩු සංස්කෘතියත් මේ සියල්ලක්ම හරිද? මේ මෙන්න සංස්කෘතියක් ඇති වෙලා තියෙන්නේ විශේෂයෙන්ම විධායක බලය නිසා මේක ඇති වෙලා තියෙන්නේ. මේ මේ ජාවාරම් කරන සෑම පිරිස්වලටම යම්කිසි ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. කවුරුත් පොලිසියකට ගෙනියලා නැහැ. හරි? අල්ලස දූෂණය මම ඒක උදාහරණයක් කියන්නේ. හරි, ඔබතුමා ඉන්දියාවේ උදාහරණයක් ගන්න. ඒක උදාහරණයක් කියන්නේ සුදේව. හරිද? ඉන්දියාවේ කුඩු හොඳටම තියෙනවා. හරි, ඔබතුමා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ හින්දා මේ විධායක පාවිච්චි කරලා මේ කුඩු ජාවරම්. හරි, ඉන්දියාවේ දැන් ඔබතුමා ඉස්සල්ලා ගත්තා සුන්දර උදාහරණයක්. ඉන්දියාවේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනවා ලෝකේ වැඩිම කුඩු තියෙන රටක් නේද ඉන්දියාව? බොරු කියන්න එපා මන්දේ. මේ බලේ පාවිච්චි කරලා කුඩු දෙකක් ගන්නවා. මේක ලෝකේ මේ මේක මේ ප්‍රදේශයේ කේන්ද්‍රස්ථානයේ වෙලා තියෙන්නේ. බුද්ධිමත් මන්ත්‍රීවරේ බුද්ධිය විනාශ කරගන්නවා. බොරු කියන්නේ අපේ දරු පරපුරු ගැන කතා කරන්නේ. අපේ දරු පරපුරුනේ ගැන කතා කරන්නේ. මේකට තිත තියන්න ඕනේ. මේ මේ කුඩු ජාවාරමට තිත තියන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි. දූෂණය ගැන කතා කරන්න ඕනේ. මොහොතක් මෙතන ඇහුවානේ දූෂණය ගැන. මම කියන්නම් උමාන්තයි වෙනකන් දුම්රිය අර කිලෝමීටර් 13 හදනකොට ඕමන්තේ වෙනකන් දුම්රිය කිලෝමීටර් 13 හදනකොට රුපියල් මිලියන 50යි ගියේ එක කිලෝමීටර් එකයි. එතන ඉඳලා වවුනියා ඉඳලා එතනට හදනකොට ඒකෙන් යහට හදනකොට ඉන්දියාවේ ආධාරය ඇතුව එක කිලෝමීටර් එකට රුපියල් මිලියන 250යි. එකකට 50යි එකකට 250යි. මොකක් කරේ එහෙම තියෙනවද? මේ මම කියන මම මේක තියෙනවද පුතුමා? මම කියන්නම් මේක කියන්නේ කවුද කියන්නේ ඔක්කොම කියන්නම්. මම කියනකොට කරුණු ඔක්කොම කියනවා. හරිද? ආචාර්ය ගුණරුවන්. කවුද ආචාර්ය ගුණරුවන් කියන්නේ? ඔබතුමන්ලා ප්‍රවාහන කොමිෂන් සභාවට පත් කරපු සභාපතිතුමා. ඒ විතරක් නෙමෙයි දුම්රිය දිමුරිය දෙපාර්තමේන්තුවේ මේ විශ්වවිද්‍යාලේ නින්නේ නැත්තම් කොයි විශ්වවිද්‍යාලේ පත්තලේ පක්ෂයක් නැහැ. එතුමට පක්ෂයක් නැහැ. එතුමන්ලා මේ ලියන දේවල් වලින් කියවන්නේ. හරිද? එතුමන් මේ ලියන දේවල් වලින් මං කියවන්නේ. ඉතින් එතුමන්ගේ ඒක එක කාලෙට එක ලියනවා. අර අග්‍රවීත්‍ය කාර්තුමා කියනවා පරණ දීපු තීන්දුවට දැන් පව් කියලා හිතනවලු. එතුමන් නතර කරන්න පුළුවන් එකක් නතර කරන්න පුළුවන් එකක් කියන්නේ. නතර පුරණ එකක් කියන්නේ. ඉතින් මං කිව්වේ එතන ඉඳලා එකකට 50යි අනිත් එකට 250 1 කිලෝමීටරක්. දැන් දකුණේ කොන්තරාක්තුවක් ගහලා තියෙනවා ඇමතිතුමා 1 කිලෝමීටර එකක්. චීන ආධාර ඇතුව රුපියල් මිලියන 1000යි 1 කිලෝමීටර.
එක කිලෝමීටරයක දුම්රිය පාර හදන්න. යටින්ද උඩින්ද? අනේ ඉතින් ඇමරිතුමා මේක මේ විහිළු කරලා නෑ 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 මම විහිළු කරලා හදන්න තියෙන එකක්. මේ ප්‍රශ්නය. විහිළු කරලා කරන්න නෑ නෑ විහිළු නෑ. මම වාද කරන්නේ. මම කියන්න හදන්න. මම සමාවෙ. මම සමාවෙ. මට තපරද මම උතුම විහිළුවක් කරන්නේ නෑ. මම මේ ප්‍රශ්නයන් මම උඩින්ද වෙයි මෙන්න. දැන් මේ අධිවේ නෑ නෑ. හඳුනේ තමන් තමයි මේ අධිවේගී මාර්ග හදාගෙන යනවා. මේ අධිවේගී මාර්ග සාමාන්‍ය පාරෙත් යනවා. උඩිනුත් යනවා. දැන් අපි ගත්තාම කඩුවෙලෙන්ත දක්වා යන මේක තනි ක්‍රම යන්නේ පාළම. ඒ මිල දෙක වෙනසක් තියෙනවා. ඒක මං හැම වෙලේ යටින් උඩින්ද කියලා. මෙතුම උඩයට මාරු කරගෙන. ඒක මං හැම වෙලේ ඔය අසමෙන්දේ තමයි ඉඩම් පොයින්ට වයර ආරම්භ වෙන්නේ. අර ඉඩම් එක ගහනකොට පොඩ උඩයට මාරු වෙනවා. ඉඩම් පොයින්ට ගන්න වණ්ඩක මතක් කරන අලුත් අය එක හැම උතුම උතුම අර කාලය අවසන් අවසන් කරන්න ඉන්න. හරි හරි මම අවසන් කරන්නම්. ඉතින් අද හරිද? ඉඩම් වලට දෙන වන්දියක් ඕක තමයි තියෙන්නේ. මේ ජනාධිපති මැතිවරණයක් කරගෙන යනවා. අද කතා කළා මේ කට් අවුට් ගැන කතා කළා. එතකොට කිව්වා නෑ මේ ගමේ අය දානවා කියලා. එක වගේ කට් අවුට් දානවා. මේ ඒ තමයි අපේ එකමුතුකම. මේ සෙල්ලම මේ රටේ ජනතාවට තේරෙනවා. කාර්යාලය ටික ඔක්කොම එකට අපි ගියා. අපි ගියා. අපි ගියා. කොහෙද ගියේ? හරිද? වරාය වරාය අධිකාරිය කොම්පැනි කාර්යාලයට ගියා. එතනට යනකොට වරාය අධිකාරිය භූමියට යනකොට එතන කට් අවුට් හදනවා මාසෙකට උඩදී කට් අවුට් සමිතිය කට්ටිය තමගේ පඩියෙන් හදනවා මොකද වාහන හදනවා රජයේ භූමියක රජයේ සේවකයේ රජයේ දේවල් භාවිතා කරලා මැතිවරණ කාර්යාලය කාර්ය කරගෙන යනවා පක්ෂක නෙවෙයි ඔය මැතිවරණයක් කියන්නේ පක්ෂ අතරේ නමුත් මේ මැතිවරණය මේ රජය කරන්න හදන්නේ රජයයි පක්ෂයක් අතරේ මේක රජයේ මෙතිවරණයක් කරලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවලියක් බොහොම ස්තුතියි අප දෙවන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවටයි සූදානම්ෙන් සිටින්නේ විරාමයක් ගන්න විරාමෙන් පසුව මහින්දානන්දමෙතුමා සූදානම් බලේ දේශපාලන සංවාදයේ අවසන් අවස්ථාවයි දෙවන සංවාදාත්මක වටේ මහින්දානන්ද අලුත්ගම ගැමතුමා ලබා ගන්න සූදානම් නැමෙතුමනි අපිට මහියංගණයෙන් ප්‍රශ්නයක් තියෙනවා ප්‍රේමචන්ද රත්නායක මහතා කතා කරනවා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සදේව නමුත් අපි ලංකාවේ තියෙන දේශපාලන රටාව දිහා බලපුවම අපිට දැනෙන්නේ තේරෙන්නේ දේශපාලන රටාව ලංකාවේ සංවර්ධනයට ලොකු බාධකයක් කියලා. එහෙම කියන හේතුව තමයි එමෙතුනේ අපි ඇත්තටම ගත්තොත් ඒක ඕනම මැතිවරණයකදී ඡන්දේ ඉදිරිපත් නොකරන ප්‍රතිශතය බැලුවොත් යන ගොඩක් ඉන්නවා ඡන්දේ ඉදිරිපත් නොකරන කට්ටිය. ඉතින් මට තියෙන ගැටලුව තමයි රටේ තියෙන දේශපාලන ක්‍රමය නිසා ගොඩක් කට්ටිය ඡන්දේ ඉදිරිපත් කරන්නේ නැවතීම තමයි රටේ සංවර්ධනයේ බාධාවක් කියලා මට දැනෙන්නේ. ඒ නිසා මම අහන ගැටලුව තමයි අපිට ඇයි පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුලා පාට පක්ෂ අමතක කරලා ජාතික ආණ්ඩු සංකල්පයක තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා නම් අපිට මේ රටේ අපේ සංවර්ධන ගමන වේගවත් නේද කියලා මම අහන්න කැමතියි මෙතනදී. හැමතුමායි දැන් ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ ප්‍රශ්නේ තුල. ඔව් හැබැයි ඉතින් තුමා එක්කෝම ප්‍රශ්න ටික කතා කරලා අන්තිමට කිව්වේ මේ ඔක්කොම එකට එක්කහුවලා මේ ගමන ජාතික ආණ්ඩු සංකල්පයකට යන්න පුළුවන් හොඳයිද කියලා. ඉතින් ඇත්තටම හොඳයි. ඉතින් රටක් යුද්ධයකින් පස්සේ සියලු පාර්ශ්වයන් එකට එක්කහුවලා එවැනි ජාතික සමගියකට යන්න පුළුවන් නම් හොඳ යෝජනාවක්. හැබැයි ඉතින් මේ පේන්නේ නැද්ද මේ කෑ ගහන හැටර මේගොල්ලත් එක්ක කොහොමද ජාතික ආණ්ඩුව හදන්නේ? මම මේ මගේ මිත්‍රයා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ දේශපාලන ක්‍රමවේදය පිළිබඳ මේ මැතිවරණ කට් අවුට් ගහන එක ගැන මෙතුමා කතා කරා. ඉතින් මම පුදුම වෙන්නේ නැහැ පුදුමා ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච මන්ත්‍රීතුමෙක් ඉඳා මම ඔබතුමාට පුදුම වෙන්නේ නැහැ ඔබතුමා කියනක ඔබතුමාට තාම මේ රටේ දේශපාලන ක්‍රමවේදය ගැන මීට වැඩිය ඔබතුම අත්දැකීම් ලබා ගන්න ඕනේ. ඉතින් මම ඔබතුමා ගැන පුදුම වෙන්නේ නැහැ ඔය කියන එක ගැන. ඒ නිසා මම ඒ පිළිබඳව ඔබතුමාට කියන්නේ නැහැ. ඉස්සෙල්ලා කතාවේ හඳුනෙත්තු මන්තුමා කිව්වා මේ චම්පික රණවක මන්ත්‍රීතුමාගේ ආගමනය පිළිබඳ. මම අදත් විශ්වාස කරනවා චම්පික මන්ත්‍රීතුමා විදුලි බල ඇමතිකමේ හිටියා නම් එතුමා ආණ්ඩුවෙන් යන්නේ නැහැ. මගේ මම දන්නවා ඒක. මම මේ එතුමා මේ විශේෂ මාරකටත් මම ඔක හිතුවා. ඒ නිසා එතුමා තාමත් මේ ආණ්ඩුවේ ඉන්න හෙළවරුමේ තාමත් මේ ආණ්ඩුවේ ඉන්නවා කියන එක මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ විදුලි බල ඇමතිකම නැති වෙච්ච නිසා මම ඔබතුමාට ඕන විදිහට හිතා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මම කිව්වා. නෑ ඔබතුමා කියන්නේ ඊට පස්සේ ඔබතුමා කිව්වා මේ අනිත් එක ඔබතුමාලා මේ ඔබතුමා මේ දෙදිරීම ගැන කතා කරන්නේ. ඔව් මේ දෙදිරීම ගැන කියනකොට මන්තුමා මතක තියාගන්න මේ දව පණින යන කියලා කියනෝනේ. හැබැයි ඔක්කොම ඔබතුමා ඔබතුමාගේ හෘද සාක්ෂියට කතා කරා. ඔබතුමා ඔබතුමාගේ හෘද සාක්ෂියට කතා කරා. ඔය හැම කෙනාටම තියෙන්නේ රටේ ප්‍රශ්න නෙවෙයි, පෞද්ගලික ප්‍රශ්න. හැම කෙනාගේම පෞද්ගලික න්‍යාය පත්‍රයකට යනවා මිසක් ඔය යන කට්ට යන්නේ ජාතික න්‍යාය පත්‍රයකට නෙවෙයි කියන එක රටම දන්නවා. ඒක අපි වෙලාවට කියන්න. ඒ නිසා ජාතික කණිකදයක් අහන්නේ. එතකොට දැන් ওই පැත්තට ආපු කට්ටිය ආවෙත් එහෙමද? මන්තුමා යුද්ධ වෙලාවේ ආවා. ජාතික න්‍යාය පත්‍රයකට ආපු වෙලාවල් දිනව කරු මන්තුමා. යුද්ධයෙන් පස්සේ ගියා. මන්තුමා යුද්ධයෙන් පස්සේ යුද්ධයෙන් පස්සේ ගියපු අය අපිට යම් යම් ව්‍යවස්ථා මේ අපි මේ මාත්‍රකඩ ඔබතුමාට එන්න. හරි. ඊළඟට ඔබතුමා කිව්වා
ඉස්සෙ කිව්ව ඔබතුමායි කතාවේදී මේ ක්‍රීඩාවෙන් සමුගන්නා වගේ ජනාධිපතිතුමාට ගෞරවාන්විතව සමුගන්න තිබ්බයි කියලා කිව්වා. ඔබතුමා කෝ මේ ජනාධිපතිතුමා මේ පරාජිතයෙක් හැටියට යන්න වෙන්නේ තුමට කියලා කිව්වා. ඔතුමා මේ බලයට දූෂණයට බල්ලෝභිකමට තමයි යන්නේ කියලා. හඳුන්නේ තුමන් තුමා එතුමා ඇයි එතුමා ගන්නේ කියලා. මොකද්ද ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ තුමත් එක්ක? ඈ? එතුමාට මොකද්ද ඔබතුමාලට තියෙන ප්‍රශ්නේ කියලා මං ඇහුවේ. එතුමා මැතිවරණ 29 කින් දිනපු ජනනායකයෙක්. ඡන්ද 29 කින් පිට පිට දිනපු නායකයෙක්. ඒතකොට එතුමාට ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම් ජනතාව එතුමාව ප්‍රතික්ෂේප කරනවා නම් එතුමාට මේ තීන්දුවක් ගන්න පුළුවන්. එතුමාට බලය තිබුණත් ව්‍යවස්ථාවෙන් යන්න තිබුණත් එතුමාට අයින් වෙන්න තිබ්බා. හැබැයි එතුමා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන නායකයා. මේ රටේ ජනතාවගේ පොදු අපේක්ෂක එතුමා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන එතුමා. මම තුමා ගන්න උදාහරණයක්. මේ මෑත කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව වෙන ගමක් ගන්න. බලන්නකෝ සෙනග. දැන් ඉතින් අපේ නුවරාව. ජනාධිපතිතුමා මම අල්ලගෙන බේරගත්ත තුන් පාරක් එතුමා වැටෙන්න ගියා. මිනිස්සු පොර කනවා. දස දහස් ගණන්. මෙතුමාගේ නායකයනෝ රටවටේ. බලන්නකෝ. මම දැක්ක කළුතර. දාපු පුටු ටිකේ මිනිස්සු නැහැ. දාපු කොට මම දැක්ක රුවන් විජේවර්ධන මහත්තයාගේ රැස්වීම. දාපු පුටු ටිකේ නැහැ. ප්ලාස්ටික් පුටු 50 මිනිස්සු 50 ඉඳව ගන්න බැරි පක්ෂේ. ප්ලාස්ටික් පුටු 50ක් දාන කළුතරේ පුටු 100යි. පුටු 100 මිනිස්සු ටික නැහැ. පුටු 100ක මිනිස්සු ඉඳ ගන්න බැරුව තමුන්නාසල මේ වෙනස හදන්නේ. සමේ දෙකේ පන්තියේ කතා කියන්න එපා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේ සමාජයේ රටේ ජනතාව මන්ත්‍ර නෑ නෑ අයිය ඔබතුමාලා අනේ අනේ මහත්යෝ හයිප් පාක් එකට අය හයිප් පාක් එක ගැන කියන්නේ කියන්නේ හයිප් පාක් එක ගැන පාක් චූන් එක හයිප් පාක් තමුන්නාසලට දැන් චූන් දෙකක් තියෙනවා 10 ගණන් දැන් යුම් බෙර චූන් දෙකයි එක ඇවිල්ලා හයිප් පාක් චූන් එක එක ඇවිල්ලා සේනනායක චූන් එක අනේ මහත්යෝ ඉතල කියලා නිදා ගන්න හිම දකලා නැත්තම් තමුන්නාසේ තමුන්නාසේ ජාතික රැස්වීම මං කියන්නේ නැගිනහිර කොළඹ මරණාධාර සමිතියකට ඉස්සෙල්ලා ඉල්ලන්න කියලා ඉස්සෙල්ලා ඔබතුමා ග්‍රාම සංවර්ධන සමිතියට ඡන්දෙ ඉල්ලන්නකෝ ඡන්දෙ කතා කරන්නකෝ මම 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 බාධා කරේන පාසල් මිත්‍රයා මම බාධා කරේන ඊළඟට ඔබතුමාලා කතා කරලා කිව්වා මේ ජනතාවකට වෙනසක් අවශ්‍යයි කියලා ඔබතුමාලා කිව්වා ඊට පස්සේ කිව්වා මේ රජයටත් වෙනසක් අවශ්‍යයි කිව්වා මන්තුමා රජයේ 165ක් ඉඳලා 165න් දෙන්න තුන් දිනක් එහාට මෙහාට උණයි කියලා ඒ රජයේ අවශ්‍යතාවය නෙවෙයි මම ඔබතුමාට නැවතත් කියනවා ඒ අයගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ජාතික න්‍යාය පත්‍රය කියන්නේ දෙකක් මම දෙක පටල ගන්න එපා ඒ එක්ක පුද්දවයා තමුන්නාන්සලා හොයලා බලන්න එයට යම් අසාධාරණයක් කියලා හැබැයි පෞද්ගලික රටේ ජාතික න්‍යාය පත්‍රයකට එහෙම ගිහපු කාලයක් මේ රටේ තිබුණා. ඒකට එහෙම ගිහපු කාලයක් තිබුණා. මේ රටේ ත්‍රස්තවාදී අවසන් කරලා මේ රටේ යුද්ධය අවසන් කරන්න ඒ ජාතික වැඩපිළිවෙලට එහෙම සහාය දීපු මිනිස්සු මේ ඔක්කොම පෞද්ගලික න්‍යාය පත්‍රමන්තුමා ඔබතුමාලට චූන්. ඉතින් තමුන්නාන්සේලාට ඡන්ද 29ක් පෙරදිලා. තමුන්නාන්සේලාට වැලේ වැල් නැතුව තමුන්නාන්සේලා මේ යනේ නමන් නැතුව තමුන්නාන්සේලාගේ තියෙන නැෂනල් එකක් නැතුව ඉන්න එකේ තමුන්නාන්සේලාට හීනෙන් හරි අලුත් ටයිකෝට් එකක් පේනකොට තමුන්නාන්සේලාට පොඩි ඉතින් චූන් එකක් තියෙනවා. ඒක වැරදක් නෑ. ඔබතුමාලාගේ පැත්තාවෙත් පෞද්ගලික නෑ. මගේ මිත්‍රයා මම කියන එක අහන්නකෝ. දැන් තමුන්නාන්සේලා කියන වෙනසක්. මගේ මිත්‍රයා හඳුන්නේ තියෙන මන්ත්‍රීතුමා වෙනස කායකද තමුන්නාන්සේලා යන්නේ. තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ කියන මේ ආදරණීය නායකයා පරාජය කරලා මේ ජනහිතකාමී නායකයා මේ මිනිස්සුන්ගේ නායකයා ගමේ මිනිස්සයව දාලා තමුන්නාසෙනිය කළා තිනා වුණා. නේද වචනවල වචන අර්ථයේ බලයයි මම මේ කියන පොඩ 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 මන්තුවා නේද මන්තුවා මං අහන්නේ මහින්ද රාජපක්ෂ ගැන ගමේ නේද පොඩ හරි මහත්තයෝ මං කියන ගහන්න මහින්ද රාජපක්ෂ ගැන ගමේ මිනිහෙක් නේද මහින්ද රාජපක්ෂ ගැන මේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සු ආදරය කරන මිනිස්සු එක් නෙවෙයි මං කියපු දේ නැද්ද කියන්නේ හැබැයි මේ රනිල් හැම නැහැ නේද දැන් මං කියන ගහන්න දැන් තමුන්නාන්සෙලා මේ වෙනස ඇති කරලා තමුන්නාන්සෙලා කවුද කියන්නේ තමුන්නාන්සෙලාගේ පොදු අපේක්ෂකයා මොනවා වුණත් මේ තමුන්නා මේකේ ප්‍රධානම දේශපාලන බලවේග එක්සත් ජාතික පක්ෂය. තමුන්නාසලා මතක තියාගන්න මොන පොදු අපේක්ෂකයක් තිබ්බත් ඒ අපේක්ෂකයාගේ රනිල් වෙන්න පුළුවන්, X වෙන්න පුළුවන්, Z වෙන්න පුළුවන්, Y වෙන්න පුළුවන්. හැබැයි න්‍යාය පත්‍රයේ ලොකු gediy කන්නේ මුට්ටියේ ලොකු ප්‍රමාණය කන්නේ UMP මතක තියාගන්න. මොකද ඒගොල්ලන්ට තමයි ඡන්දෙ තියෙන්නේ. ඔබතුමා හූ හූ ගෑවට එක්සත් ජාතික පක්ෂය හැමදාම කියන අපටයි ඡන්දෙ තියෙන අපටයි බලය තියෙන. ඒ නිසා මහත්තයෝ මොනවා හැදුවත් හදන ආණ්ඩුවේ හොඳයි. අපි පරාජය කරන්නකො තමුන්නාසලා. පරාජය කළා හදන ආණ්ඩුවේ කවුද එන්නේ රනිල්? පාලනය කරන්නේ රනිල් මහත්තයෝ රට හදන්න කලින් රනිල් මහත්තයා ගිහිල්ලා හම්බුණා අපේ රටේ LTT ප්‍රජාව තමුන්නාන්සේලා හඳුන්නේත් මන්ත්‍රීතුමා තමුන්නාන්සේලා දැන් කිව්ව හෙටානේ ද තීන්දුවක් ගන්නවා කියලා අපි දන්නවා ගන්න තීන්දුව තමුන්නාන්සේලා ගන්න තීන්දුව මොකද්ද තමුන්නාන්සේලා ගන්න තීන්දුව රනිල් වික්‍රමසිංහට උදව් කරන්න තමුන්නාන්සේලා තීන්දුව ගන්න තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ මධ්‍යම කාරක සභාවේ ඉන්නකො ඉන්නකො මධ්‍යම කාරක සභාවේ අපිට තොරතුරු එනවා තොරතුරු එනවා ඔතන ඉන්න මං ඔබතුමාට බාධා කරේ නැහැ ඔබතුමාගේ බලය කියන්නේ දේන්සම මේක මතක තියාගන්න. තමුන්නාන්සේලා මේ මහි මේමනේ මේ මොනවා කතා කරත් මේ රටේ ආණ්ඩු දෙක පක්ෂ දෙකයි. ශ්‍රී ලංකාවද UMPද. ඒකනේ මේකේ තියෙන බේස් දෙක. හරි තමුන්නාන්සේලා නිකන් මේ නිකන් සීනි කරින්ජම් පක්ෂනේ. තමුන්නාන්සේලාගේ ලක්ෂ එකමාරයි 50000යි 20000යි 10000යි 60000යි ඡන්ද තියෙන. 2004 සීනි කරින්ජම් පක්ෂේ නේද නෑ. තමුන්නාන්සේලා කැම්පේන් එක කොහෙද? ඡන්ද නෑ කැම්පේන් එක කොහෙද? සීනි කරින්ජම් පක්ෂේ නේද? පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ තමුන්නාන්සේලා කැම්පේන් එක හොඳයි.
Hari tak seru, tapi hari tak seru. Itu nama apa ini? Enakannya apa ini? Ogol. Wala gaya para Mahindra Rajapaksa jana dua tuan rudo konsep katanya gila hita katanya. Enakannya apa itu? Tamu nasi lah sandal nukum agalah. Yang tang nuling tamu nasi tahu. Nuling tamu nasi tahu. Ini nulat khada gande pak. Ini nulat neti kerja gande pak tamu nasi. Mepar tamu nasi lah. Jati kalah istuatnya. Parlimen tuat neti kerja gande pak. Tamu nasi lah eksat jati kepaksa tuat neti kerja. Apa itu malah bukan? Mahindra Rajapaksa parat dalah tamu nasi lah kau tu genda dan. Tamu nasi lagi hendak datang, lekau tu rani lekau sih kemahatnya. Mee UMP hari anu akan datang. Mana ada UMP anu dalam? Mee ada anu ada eksat jadi kapak sih dedas kekoi. Mee aku hendak ini eksat jadi kapak. Mee ada dedas sih kekoi bankui. Mee tuwa bankui hendak ini kan? Bang kian lah mee tuwa kurang mana? Ewa apa ewa petak kerja mungkin tuwa kapak sih eksat jadi. Ewa badan na ilas kerja na. Mee tuwa eksat jadi kapak sih ini. Bang tuwa rani lekau sih kemahatnya dedas sih kekoi dina. Apa hitiya? Mama mahanu radishik ke Sudev. Mahanu radishik ke dedas sih kekoi dina lah. Chandra pratipala kila dawas dekai. Mahanur district ke asalnya sanggih daya kalau dolos dina lagi, ekolos dina boga mbargi lah hilang kita terus jam, ekolos dina kerat tak temu tuan tegak gila, tikiri kok bagu dope warta mana, anu kartu mana suri, lamar tuh ngomahin dabe kon minister kurup warik, mahin dana dalut gomke hilang gawa tegak gila, ini betul mana berani apa illah, api asalnya dolah yang ekolah hak niman kerai, buru nado dal, kau tuh kerai, tamu nasi, nata nado dal ngekin, tamu nasi le bakshe mahalekan tuh mah mahanur kerai ok komedi, tamu nasi lah, ek tamu eksa jati ke bakshe ni, tamu nasi lapor tegak gian, api chandya Handul ni teman tu, apa chandya kiri orang ada chandya orang heita poveda kadang aku apa ke? Ministerian heita eksat jadi kapaksi handu aku kender, make le vilak, make maragan no, mahmata keran debat tamun nansi lah, tamun nansi katakan no tamun nansi lah, kenapa kita tu mati ni kan, ni kan boh pele apa ke? Ni kan pansel, apa dah no ni boh pele piti pasi muka tu dia ni kira, ini sah mahmata keran debat agaru menteri tu mah? Apakah mereka dengarai? Istilah mereka rata kan dua. Ia mana mereka dengarai? Dupat mina kesana ada lagi buah. Ia mana mereka dengarai? Rajah sebe kapa tu kira. Ia mana mereka dengarai? Tamu nansel lagi an dua kau. Mati obat malam ini. Katakan ramai gain lah dengan kau tu. Paut galik ke kerana pia. Tamu nansel udah korang dekat tu. Private be muka regaini Sri Lanka obat malam dengarna. Regaini Sri Lanka muka tu tu malam. Mahindra cinta itu no regaini Sri Lanka tu no. Muka tu regaini Sri Lanka mereka lo kiuwe. Sialu ayat na paut kerja kerana keran, abu tu mata kay, api okkam mekata satan kerana gigi leda. Viduli bala mandele ada tienno ada tienna, dumri tienno ada langgam tienno ada. Api itu abu tu mala ke saman lagi minisun tegi lada, ada mahajana banku apa tena? Lanka banku na, mekolo hitiara. Gila, petrolnya mek bagai gila lada dunna, kau tu kerai. Tamu nasi lah. Amat kaya. Kau ayah mahajana bank. Kau ayah. Ini tadi duka. Mana ini kau wastu? Nenek. Mahatu. Ya itu duka nenek. Wah raja banku kerja 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 ni. Wah paut kerja banku. Wah itu raja banku kerja. Wah Lanka banku ni hilat dino. Wah Lanka banku ni dagala dino. Wah Lanka banku ni lian dudan dino. Ni kaya ni katakan tu. Insaf ni Lanka banku ni katakan lebarak nenek. Jati kesal. Daru mantri tu ma. Lanka banku ni buat ni aku mending apa yang kami minisul tu. Kalau mana kita ni kita ni mungkin kita perlu na orang lain. Apa yang kami minisul tu dah orang ni Lanka banku. Apa yang kami minisul tu dah orang ni mahajana banku. Saya tamu nansi lagi naik kaya kita ni. Aye, mereka tu nanti kerana tamu nansi lah. Me chande. Saya mau katakan dia agan. Me chande. Me wena kota dollar quote ikan yang available rata. Dollar quote ikan yang available. Ada parlimen tu vendesi kerja. Itta ama kanaga tu ingkian. Ada parlimen tu vendesi kerja. Ada dollar quote ikan yang available. Adab besar agan dulu katakan orang Amerika yang purwesi bawa ikan katakan orang lama yang wisu bidya lada ikan katakan orang itu mahagan dulu katakan me desa panen neti keran hadan hadalah mona dulu keran hadan balai agan hey deh hamudro ne muka tu dina prasne tamu nansela prajatan terus desa panen lapaksha agan hendak ucan deh muka ay me muka tu me prasne ay me kenyan me muka tu me tamu nansela kini deh terus hari janak kian loko janak itu janak kian oye ay kasih hati pahin dekat tu nak kian ye bagaimana hati teh Habis mata kerja agan, yang awal itu, orang mana kata agak, kini 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 kini,
චන්දෙන් ගමේ මිනිස්සු කරු මන්ත්‍රී තුමා මතක තියාගන්න. කී දෙනෙක් ඇයිද? තමුන්නා ඇයිද? මම දන්නේ නැහැ. තමුන්නාන්සේර බලන්නේ නැහැ. අර තමුන්නාන්සේර මොකක්ද වගේ බලාගෙන ඉන්නේ නැකන්. එන ගාන බලාගෙන හැබැයි එන්නේ නැහැ. තමුන්නාන්සේර හැමදාම මොක බලාගෙන හිටියන්නේ? මන් තුමා මේක මතක තියාගන්න. එහෙම මන්ත්‍රී තුමා චරිතාව කියලා. මහින්දානන්ද අලුත්ගමගේ හිතනවා නම් මහින්දානන්ද අලුත්ගමගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුදිස්ත්‍රික්කේ පළවෙනියා වුණා. මහින්දානන්ද අලුත්ගමගේ ගත්ත 145000 ඡන්ද. මහින්දානන්ද අලුත්ගමගේ හිතනවා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට හිට ගියාට කියලා. මගේ 145000 මට දෙනවා කියලා මම මානසික ලෙඩෙක් මන් තුමා. ඒව නැහැ. පක්ෂෙත් එක්ක ඉදියොත් තමයි මිනිස්සු ශ්‍රී ලංකාකාරය අපිත් එක්ක ඉන්නේ. Tamanta paudgalika paule are he me 150ක් එයි. එහෙම ඡන්දයක් නැහැ මන්ත්‍රී තුමා. එහෙම මේ රටේ මිනිස්සු හිතනවා නම් මේ හතර වස්තරේ කැහට උනා කියලා අම්මා. අවසන් කරනවා මතුමනි. හෙල්ලුණා. තමුන්නාන්සලා දන්නවා දැන් ආණ්ඩුව මෙතෙන්ට ඇවිල්ලා. තමුන්නාන්සලා දන්නවා ඡන්දකින් දිරන්න බෑ. තමුන්නාන්සලා මහා ඩොලර් වියදම් කරලා තමුන්නාන්සලා මහා දේවල් කරලා මේ කැම්පේන් එක හොල්ලන්න හදනවා. මහත්වෝ මේක හොල්ලන්න බෑ. මේක නිකන් සීගිරි ගල වගේ. මේක හොල්ලන්න බෑ. අපට දැනෙන්නේ නැහැ මේ දේවල්. අපට දැනෙන්නේ නැහැ. අපට දැනෙන්නේ නැහැ. අවසන් කරනවා මතුමනි. තමුන්නාන්සලා මොනවා කිව්වත් බලන්න. ජනතාවගේ ප්‍රචාරය බලන්න. තමුනාසලා ඔය එන ඔක්කොම කට්ටිය ගන්නක වේදිකාවට අරගෙන තමුනාසලා රැස්වීමක් කරන්න. තමුනාසලා වේදිකාවේ සිය දෙනා රැස්වීමක් කරන්න. පොදු අපේක්ෂක සියලු දේශපාලන පක්ෂ ගේන්න. තමුනාසලා රැස්වීමක් ගේන්න. තමුනාසලා සිය ගේන රැස්වීමත් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තනියම ගෙනෙලා වේදිකාවේ තියෙන රැස්වීම එක්කෙනක බලන්න. තමුනාසලාට බෑ මහත්වෝ. සම් බොරු කතා කරන්න එපා. ප්‍රායෝගික දේශපාලන චෙක් කරන්න. එක්කෝ අපෙන් ඉගෙන ගන්න. එක්කෝ මම ඉස්කෝලේ මගෙන් ඉගෙන ගත්ත ගුරුවරයන්ගෙන් ඔබත් ඉගෙන ගන්න. හොඳයි. ඔහොම ස්තුතියි. මේ හැමදේම ඉගෙන ගන්නේ ජනතාව. අප දෙවන වටේ නිමා කරනවා මේ ආකාරයෙන් අප තුන්වන වටේදී ඉක්මනින්ම ගහමු. ජනාධිපතිවරණය පිළිබඳව කතාබහ කෙරෙන බලයේ දේශපාලන සංවාදයේ අද දවසේ අවසන් වටේටයි අපි ප්‍රවිෂ්ඨ වන්නේ. අපි අවසන් වටේ තුල මේ සාකච්ඡාවට ආරාධනා කරන්නේ හඳුනිත මන්ත්‍රීතුමාට. හඳුනිත මන්ත්‍රීතුමනි, මේ සාකච්ඡාවේදී ආණ්ඩු පාර්ශවයෙන් අප ප්‍රධාන චෝදනාව තමයි ජනතා විප්ලවී පෙරමුණට මේ මැතිවරණයක ඉදිරිපත් වෙන තියෙන බය. මෙසේ නැ ඉදිරිපත් වුණාට පස්සේ මේ ජයග්‍රහණය කරන්නට බැහැ කියන කාරණේ නිසා තමයි මේ විරුද්ධව මතු කරන්නේ කියන කාරණේ. ඒක ප්‍රශ්නේ දුන්න මතර මම ඒක සලහන් කරගත්තා. කියන්නේ අපි මහින්ද රාජපක්ෂට බෑ කියන්නේ බය හින්දා නෙමෙයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුජ්‍යලික මේ එතුමා මේ අර මේ බොක්සින් ග්‍රවුන්ඩ් එකකට නැගලා ගහගන්න යන්නේ මේ නෙමෙයි ඒක. ඡන්ද බය. මම දැක එතුමාත් අද කියන මම මේ බල බල ඉන්නා මෙහෙම මෙහෙම කර කර. එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ. ඇත්තරම මොකද ඡන්දයට බය කියන ප්‍රශ්නකුත් නැහැනේ. මෙතන තියෙන ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට බය හේතුලිහුත් තියෙනවා. රටේ ජනතාවටත් ඒක දැනෙනවා. බඩගින්නට බයයි. දුප්පත්කමට බයයි. ණයබරට බයයි. මොකද කෝටි ගණන් ණය කරලා තියෙන්නේ. ලක්ෂ 4 සීමා පනලා තියෙන අපේ රටේ ජනතාවගේ ණයබර. ඇමරිකාවට ලෙඩ දුක් වලට බයයි. හරි ඇති නැති පරිසරයට බයයි. මන්ද පෝෂණයට බයයි. වග්ගඩු රෝගයට බයයි. දීවරයෝ බයයි. ගොවියෝ බයයි. එහෙම තියෙනවා. ඒ බය අපි නියෝජනය කරනවා. ඒක වෙනස් කරන්න තමයි මේ හදන්නේ. ඒක වෙනස් කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙනවට බයයි. මාධ්‍ය නිදහස නැති වෙනවට බයයි. ඔන්න ඔහොම බය ගොඩක් තියෙනවා. ඒක එක පැත්තක්. හැබැයි ඒක වෙනස් කරන්න පුළුවන්. ඒකින්ද දැන් අපි සටන පටන් ගමුකෝ. දැන් අපි ඉදිරියට හෙටින් පස්සේ පටන් ගමු සටන. ඔය බය කවුද කියලා තොර බලා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ එන්න මේක දැන්. දැන් යුද්ධය අවසන් කරානේ. එමෙතුමලම යුද්ධ ඉවර කිරීමේ වටිනාකමේ ලකුණු ටිකත් හොඳටම දාගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි යුද්ධ ඉවර කරේ කියන්නේ. හැබැයි දැන් මේ අර ශාන්ත මන්තුමා කියපු ඊලාම්, කොටි, එම්ජීඕ, රුද්‍ර කුමාර්, ඩයස්පෝරා මේ ටික බලනකොට ජනාධිපතිතුමාත් මම දැක තියෙනවා ඊලම අත්හැරියොත් විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි ගන්න ලෑස්ති කියලා. එතකොට මේ ලංකාවෙත් නැති ලෝකේ තියෙන ඊලමක් ගැන ඔබතුමාලා මේ හදන චිත්‍රය රූපය දිහා මම කියන්නේ පොඩකින් කියනවා කියන්නේ මේ දේශපාලන කතා. ප්‍රභාකරන් කෙනෙක් දැන් නැහනේ. හැබැයි දැන් මට හිතෙනවා තමුන්නාන්සලා මේ ප්‍රභාකරන් කෙනෙක්ගේ අවතාරයක් හරි හදාගන්න මහන්සි වෙනවද කියලා. මොකද ඒකට හේතුව තමුන්නාන්සලාට එහෙම ප්‍රතිරූපයක් ඕන දැන්. අනික කරගන්න බෝඩ් එකක් ඕන. ඒකට ගහන තරමන තමයි දැන් මේ හිතනවා දැන් මිනිස්සු ටික මුලා කරගන්න පුළුවන් කියලා. අපි කියන්නේ මේකයි ඇත්ත මහත්වෝ කතාව. ප්‍රභාකරනුත් නැහැ. ප්‍රභාකරන්ගේ බෝඩුත් නැහැ. හරිද? ඒ කියන ඔය ලෝකේ සල්ලි වලට හරි මොකක් හරි කහින කිසිම ඩයස්පෝරාවකට අපේ රටේ නැවත යුද්ධයක් හදන්න බෑ. හදන්න අපි දෙන්නෙත් නැහැ. ඕගොල්ලෝ මට නම් සැකයක් තියෙනවා ආයුධ ටිකක් දීලා කවුරු හරි පිරිසක් හදයිදෝ කියලා. මොකද එහෙම එකක් හදාගත්තොත් තමයි ඒක පෙන්න මෙන්න යුද්ධය තියෙනවා, මෙන්න කොටිය එනවා, අපිට බලය දෙන්න විධායක ක්‍රමය අහෝසි කරන්න අපි කැමති. ඒත් මේ වෙලාවේ බෑ. ඇත්තටම දැන් නමුනාසල මේ කියන තර්කය අනුව ගත්තොත් යුද්ධය තිබ්බනම් තමයි ඕගොල්ලෝ හොඳම. යුද්ධය තියෙනවට තමයි කැමති. යුද්ධයක් ඕන.
යුද්ධයක් කොහොන මොකටද? යුද්ධයක් කොහොන ඒක විගුණම් කරන්න. මොකද ඒක ඒක කරන්න එපා. අපි තමුන්නාන්සලා මෙහෙම කරමු. දැන් ජනාධිපතිතුමා ඡන්දෙට ආවා. රාජ්‍ය දේපල පාවිච්චි කරන ආකාර රටට පේනවා. තව කටවුට් ගහන්න. හැම ගහක් ගහක් ගානෙම ගහන්න. හැම මූණ එම්බෝස් කළා හරි ඔය වේසල් කළා හරි ලස්සන කළා කර සුදු කළා රැවුල උඩ යට මාරු කළා ඕන විදිහට ගහන්න. ඒක කමක් නැහැ. මොකද ඒ වයින් රටේ ජනතාව තීරුම් ගනි කොච්චර පිරීලාද කියලා. ඔය ප්‍රතිරූපෙනේ මේ පෙන්නන්න. ජනාධිපතිතුමාගේ ප්‍රතිරූප පෙන්නන්න නම් ඔය තරම් පිරිහින දෙන්න එපා. ඔය පෙන්නන්නේ පිරිහීම. මොකද ප්‍රතිරූපයක් තියෙන කෙනෙකුට බෝඩ් ඕනේ නැහැ. ඔය තරම් බෝඩ් ඕනේ නැහැ. දැන් මේ දැන් දැන් අපිට පේන දේ තමයි දැන් ඇත්තටම දැන් දැන් මේ අපේක්ෂකෙක් නැතුවනේ. දැන් විපක්ෂයේ අපේක්ෂකෙක් නැතුව දැන් ඔබතුමාලට ප්‍රතිරූපයේ තියෙන හින්දා තියෙන පොස්ට් එක ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. තාම අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්නේ නැතුව මේ පැත්තෙන් තමුන්නාන්සර ඔය තරම් බය වෙලා තියෙනවා නේද? බය නැහැ. හරිද? ඒ බයද නෙමෙයි මේක කටවුට් ගන්න. මාත් ඔය කැම්පේන් එක. බුදුම කැම්පේන් එක. ඕක. ඇයි උතර බය? ඇයි උතර බය? නෑ මම වා ක්‍රීඩා හැමතිනේ. ඔව්. හරිද? ගහන්න බෑ පැනපු ගමන් ආයේ අතරේ. රේස් එකක් දුවන කොට ගහන්න ඕනේ. ඉරට එන්න ඕන. හරිද? අර ඇවිල්ලා අර රේස් එක පටන් ගන්න කෙනා ඉර හරියන්නේ පැනපැන ගහන්න ඕනේ. හරිද? අපි කලින් බෝප් ගන්නවා. කලින් බෝප් ගන්නවා. හරි මම හිතන්න එතුමා ඉබ්බගේ හාවගේ රේස් එකක් තියෙනව නේද? අවසන් විනාඩියේ. එහෙම කතාවකුත් ඉතිහාසෙ තියෙනවා. ඉතිහාසෙ තිබ්බට මේක සංසන්දනය කරන්න බෑ ඉබ්බට හාවට. හරිද? මේක ඉබ්බට හාවට යන්නේ. ඉතින් ඉදාම් පැහැදිලි මේ ඇත්තටම දැන් තමුන්නාසලා රාජ්‍ය දේපල පාවිච්චි කරනවා. රාජ්‍ය බලය පාවිච්චි කරනවා. ඉතින් මේ මැතිවරණ ක්‍රමයේ මොකක්ද? ඒ මැතිවරණ ක්‍රමයේ මේක නෙමෙයි. ඉතින් මේ මැතිවරණ පුතේ මේක නෑ. හරිද? මැතිවරණ පුතේ මේක නෑ. හරිද? මොකද ඇමතිවරේ වාහනේ ගියාම කියනවා ඒක රාජ්‍ය බලය. මේක නෙමෙයි. මොකක්ද කියන්නේ? ලැජ්ජයි. කියන්න මොකද? අයි ලැජ්ජා. මොකද්ද ලැජ්ජා? හරිද? මේක ලැජ්ජා. කියන්නේ හරි. බොදුවා කියන්නේ මොකද්ද? ඔබතුමාලට ලැජ්ජාවකුත් නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. නෑ මං අහන්නේ නොදන්න ඉන්න. ලැජ්ජාවක් නැත්නම් තේරෙන්නේ නැහැ. මම අපිට ලැජ්ජ නැහැ. මට කියන්නක මොකද්ද ලැජ්ජාව කියන්නේ? කියන්නේ. හරිද? රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරන විදිය. අද මේ නැකතට මේක මෙය කරාම මේ ශාන්ත දැක්කා. ශාන්තත් ළඟම හිටියා. ජාතික රූපවාහිනී නිවේදකයා අර සැලලිහිණියගේ මයික් එක අල්ලගෙන යන්නේ කෑ ගහන්නේ. යන්නේ කෑ ගහන්නේ නැකතට මේ විසරෙවට පස්සේ සතුට මොනතරම් කැතද කැතද ජනතාවගේ සතුට මේ ජනතාවගේ සතුට එකක් රූපවාහිනියේ මාධ්‍යවේදියා එයා රජයේ පරිගන්න කෙනා හරියට අනිත් කාලේතාවල අර එක්කෙනෙක් යනකොට ලොකුවට පෙන්නන්නේ පැයක් කියලා බදු මුදල් අර එක්කෙනෙක් ගියාම ලොකුවට පෙන්නන්නේ ඒවා ඒවා මම කියන්නේ ඒව එහෙම කරනවා නම් එහෙම කරගෙන යන්න ඒකත් ජනතාවට අවසන් කරන්න මන්ති තුමා වෙන ක්‍රමයක් ස්තුතියි වෙන ක්‍රමයක් අර නිර්වෝතින් යන රජුරවන්ට ඒක පොඩි ළමයෙක් කිව්ව කතාවක් තියෙන්නේ අපේ ඉතිහාස පොත්වල නේ රජුරෝ නිර්වෝතින් යනකොට එයා තමයි කිව්වේ නිර්වෝතින් යනවා කියලා අන්න ඒ වගේ මේ අපි කියනෝ ඕගොල්ලෝගේ රජතුමා ඡන්දේ කරන්න යන්නේ නිර්වෝති එහෙම යන්න දෙන්න එපා ඒක රටටම ලැජ්ජයි ඒක නිසා ඒක තමයි අපිට කියන්නේ හැබැයි මේ මුදේ තියෙනවා අපි මහින්ද රාජපක්ෂ මහත්තයට බය නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඇත්ත ස්වභාවයත් අපි දන්නෝ ප්‍රතිරූපයක් හැටියට මාධ්‍ය වලින් පුඹපු ස්වභාවයත් අපි දන්නෝ ඒකින්ද අපි ඉදිරියේදී බලමු සටන කොහොමද තියෙන්නේ කියලා. ඒක නැකපු මහින්ද මහත්තයා වැඩි දැන් මහින්ද මහත්තයා ගොඩ වෙනස්. නෑ. අපි දන්නෝ ඒක. ඒ ඒ ඒ ඔමාර් කියනවා. හැබැයි ඔබතුමා දන්න. ඒක නොදැනගත් එක තමයි ඔබතුමා දැනගන්න. ඔබතුමා දැනගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සටනේදී කොතනද ඉන්නේ කියලා බලමු. හරි බලමු. හොඳයි බොහොම ස්තුතියි ශාන්ත මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ සටනේදී කොතනද ඉන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සටනේදී ඉන්නේ මහින්ද රාජපක්ෂ අධිකාර ජනාධිපතිව නැවතත් මේ රටේ රාජ්‍ය නායකය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් දැන් මේ විශාල කටකතා දැන් මේ හවස් වෙනකොට මොනවාද මේ මෛත්‍රීපාල සිසේ නැමතුමයි නිල නිවසේ බඩු ටිකස් කරනවා කියලා. දැන් හිරු එකෙන් ගියා මාධ්‍යවේදියෙක් කියවුවෙ දෙන්න. ඇත්තද මේ කියලා බලන්න. ඇත්ත කතාව. දැන් මේ මාධ්‍යවේදියාම කියනවා නෑ එහෙම එකක් මුකුත් නෑ කියලා. ඉතින් මේ වගේ කටකතා යවලා පතුරුවලා මේ වගේ දේවල් අවුල් ඇති කිරීම සඳහා කටයුතු කරනවා. අද අපි දන්නවා. ඇත්තටම අද විශාල ජාත්‍යන්තර වශයෙන් මුදල් විශාල වශයෙන් පොම්ප කරලා තියෙනවා මේ ආණ්ඩුව කඩා දාන්න. ඒක තමයි මම මුලින් කිව්වේ. මොකද දුර්වල නායකයෙක් දුර්වල ආණ්ඩුවක් හැදුවොත් ඔය කරන ඔක්කොම දේවල් දැන් සිරියාවට කරපු දේ ලිබියාවට කර ඒ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. මෙතන මේ ශක්තිමත් නායකත්වයෙන් ඇති කරන්නේ. ඒ නිසා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිටිපස්සෙන් එනවා මුදල් දෙන්න හදනවා මේ තව වරප්‍රසාද දෙන්න හදනවා. ඒ දීලා කොහොම හරි අරගෙන මේ ආණ්ඩු බලය මේ යන මේ රට ඇත්තටම මේ සීග්‍රෙන් යන දිශාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැන් බලන්න ඇත්තටම අද තමයි අපේ රට අලු ගසලා දාලා නැගිරින්නේ. ඒක අපි කවුරුත් මේ අපි මොනවද දේශපාලන වශයෙන් මොනවද කතා කරත් රටේ ජනතාව දන්නවා. දැන් මෙතුමා කිව්වා මේ මේ බයයි බඩගින්නට කියලා. මතක තියාගන්න මේ රටේ ඉතිහාසයේ දුප්පත්කම අඩු කිරීම සඳහා වැඩපිළිවෙලක් හැදුනා නම් හැබැයි වැඩපිළිවෙල හැදලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ.
samara chandra kupane dunna manga hiran iram wickramanth mantuma ilanga para uttara denna obathumala duppatkama adu kirima sadaha me rate kriyaatmak karapu weda piliwala janasaviyane janasaviya kohida dunne 25000k daanawa kiywa banku pote jaathika ithiri kirime banku pote daanawa kiywa 25000k ko 25000k ada 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 wenakan na rakiyawa rakiyawa denne janasaviya nemei bada karanne amerikawen gena etakota එතකොට දුන්නේ නැහැ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කෙම ජනසභිය ක්‍රියාත්මක වුණේ කොටවේර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස විතරයි කොටවේර විතරයි මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30කින් එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගොන්න ජනසභිය අද බලන්න අපේ සමෘද්ධි වැඩපිළිවෙල දැන් දිවිනගුම කරලා ඒවා දෙපාර්තමේන්තු කරලා දැන් මේ ඊයේ පෙරේදත් මේ මීට කලින් දිගටම ඒ ජනතාවට අද මම මේ මේ විවාදයට එන්නත් ඉස්සෙල්ලා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සොරන් රැකියා කරන කාන්තාවන් ජුකි මැසි ඒ වගේම විවිධ උපකරණ බෙදලා ඒ කට්ටියගේ සොයා රැකියා කරන්න ඒ සම්පූර්ණ මුදල් අපිට ලබා දීලා දෙනවා ඒ කට්ටියගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඒ නිසා දුප්පත්කම මතක තියාගන්න ජනාධිපතිතුමා බාරගත්තේ 130 තිබ්බ දුප්පත්කම අද 106.7 දක්වා අඩු කරලා දෙන්නේ ණය බර ගැන ඔබතුමා කතා කරා ණය බර දළදේශීය නිෂ්පාදිතයට අනුව ජනාධිපතිතුමා බාරගත්තේ 106යි අද ඒක 179 දක්වා අඩු කරලා දෙන්නේ වැඩි කරලා නෙමෙයි ඒ නිසා ණය බරට බය වෙන්න දෙයක් නැහැ දුප්පත්කම අඩු කිරීම සඳහා ඩීසල් මිල අඩු කරා පෙට්‍රල් මිල අඩු කරා භූමි තෙල් මිල අඩු කරා ගෑස් මිල අඩු කරා විදුලිය 125කින් අඩු කරා තවත් ඉදිරියේදී අඩු කරනවා තවත් ඉදිරියේදී අඩු කරනවා ඉස්සර ශ්‍රී ලංකාව යනු ආධාර ලබන රට දැන් ශ්‍රී ලංකාව යනු ආධාර දෙන රට ඒ තත්ත්වය දැන් වෙනස් කරලා දිනවා තව වෙනස්කම් කරන්න දිනවා ඒවා ඒ ඒ ඒ දිශාවට අපි ඇත්තටම හරවලා දිනවා දැන් ඇත්තම කතාව දැන් ඔබතුමාලා මේ කියන පෝස්ටර් ගන්න ලංකාවේ වැඩිම පෝස්ටර් ගහපු දේශපාලන පක්ෂය මොකද්ද වැඩිම පෝස්ටර් අපිත් ඒ දවස්වල පෝස්ටරේ ගහලා බෝක්කු යට රින්ගනවා ලයිට් එළියනකොට ජිප් එක යනවා ඊට පස්සේ බෝක්කෙන් එළිය දෙන්නේ එහෙම පෝස්ටර් ගහපු අය නේ අපි ලංකාවේ වැඩිම පෝස්ටර් ගහපු දේශපාලන පක්ෂය මොකද්ද ජනතා විමුක්ති පෙරමුණ හැබැයි ඒ ඒ අයට අද ඒ පෝස්ටරේ ගහගන්න බෑ දැන් අපි පෝස්ටර් ගහද්දී මිනිස්සු නැහැ අද අපේ හැමදාන අපේ හැම ග්‍රාමසේවා වසමකම අපි හොඳ සංවිධාන බිව්වක් අද ලංකාව පුරා එක පැත්තකින් නිල් බලකාය අනිත් පැත්තෙන් කාන්තා සංවිධාන අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් සහකාර සමිති දැන් මම සාමාන්‍ය මම ජනතා විමුක්ති පෙරමුණට දැඩිව විරුද්ධව ඇත්තටම කතා කරන කෙනෙක් නෙමෙයි සුනිල් හඳුන්නේත් මන්ද ඔබතුමා බොරු කියනවා නම් ඔබතුමා අහන්න අනුර කුමාර දිසානායක මහත්තයා ඔන්න හොඳටම දන්නවා නායකතුමා ඔබතුමාලේ එතුමා එක්කම හිටපු සුසන්ත එයාගේ ගෙදර තමයි මම කාර්යාලේ දාන්නේ කැප්පිටි වලාන චන්ද මැදස්සානයිති කාර්යාලේ දාන්නේ අද උදේ කතා කරලා කිව්වා එයි කාර්යාලේ දාන්න පරක් කියලා නෑ මල්ලි මං ඉක්මනින් ඒක ලෑස්ති කරන්න කිව්වා සුසන්ත මේ නම නම කියන්නේ මම මේ මඩ ගහනවා නෙමෙයි උදාන ඒ අය ඔක්කොම අද අපිත් එක්ක ඉන්නේ මේක තමයි ඇත්ත යථාර්ථය මේක තේරුම් ගන්න ඉතින් අද ජනාධිපතිතුමා මේ වැඩ පිළිලන ඔබතුමා කියවනේ මේ යුද්ධය ඉවර කරන්න දැන් මේ ප්‍රභාකර නිවරයි තාපර ඔබතුමාට මතකද මීට මාස 6කට කලින් LTT සංවිධානයේ 3 දෙනෙක් මරන්න උනා කියලා ඔබතුමා දැක්කද මාධ්‍ය වලින් අද දැක්කද ඔබතුමාට දැක්කද හමුදා මේ ප්‍රකාශකතුමා ඇවිල්ලා කිව්වා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මෙන්න මේ හේතු වින්දා 3 දෙනෙක් මරන්න උනා ඒ මරන්නුනේ නැවත LTT සංවිධානයේ වවන්න පටන් ගත්තා. ඒකයි මවන්න මේ අපි කරන දෙයක් නෙමෙයි. හඳුන්නේති මන්ත්‍රීතුමනි ලෝකේ හොඳම මුදල් ගනුදෙනුව මොකද්ද? මුදල් ජාවාරම මොකද්ද? අවි ගනුදෙනුව. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොරකම් කරන්න ඕන නම් මුදල් ගසා ගන්න ඕන නම් පවුල් ගානකට අනාගතයට પરම්පරා ගානකට හම්බ කරන්න ඕන නම් මේ රටේ යුද්ධ ඉවර කරන්නේ නැහැ. ලෝකේ මතක තියාන ප්‍රබලම මුදල් ජාවාරම සහ ගනුදෙනුව තමයි අවි ගන්න. ඒක නැවැත්වේ කවුද? එහෙනම් ඒක නවත්තන්න ඕනේ නැහැ නේ. විධායක ජනාධිපතිවරු හතර දෙනෙකුට බැරි වෙච්ච දෙයි. ඔබතුමාලට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාලා ඉදා අපි පයින් ගිහිල්ලා 2005 අවුරුද්දේ ජනාධිපතිතුමා බිහි කරන්න ඔබතුමාලා කැපකරනවා. අපි ඒක හැමදාම අගය කරනවා. ඉතින් ඒ නිසා එතුමා මේ පත්තලේ යුතුයකම් ටික අද ඉටු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාට ඕන වුණා විශේෂයෙන්ම නිදා ශ්‍රී ලාංකිකය බිහි කරන්න. ඒක 2005 ජනාධිපතිතුමා බිහි කරා. නිදා ශ්‍රී ලාංකිකය බිහි කරා. ඊළඟට ජනාධිපතිතුමා 2010 පත් වෙලා නූතන ශ්‍රී ලාංකික ගැබි කරා. අද තමයි අපි අවුරුදු 50ක් විතර වැල්ලා හිටපු රට දැන් තමයි නැගිලා නූතනේට ආව. ඊළඟට ඕනේ ජනාධිපතිතුමාට තාක්ෂණික ශ්‍රී ලාංකිකය නිර්මාණය කරන්න. ඒ ගමන තමයි මේ නව අධ්‍යාපන ක්‍රමයක් වෙනස් කරගෙන මේ අධ්‍යාපන දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන්න යන ගමන ඒ තාක්ෂණ ශ්‍රී ලාංකිකය ගොඩනගන්න. ඒ ගමන ගෙනියන්න තමයි අපි 2015 දී ජනාධිපතිතුමා වෙනුවෙන් ඡන්දය දෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමනි ඉරාන් මන්ත්‍රීතුමනි දැන් මේ මෙතුමන්ලා කියන කාරණේ මෙතුමන්ලා මත කරපු කාරණේ පහුගේ මේ මේ වටේ ප්‍රධාන පාටයන් දෙකේදීම මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විපක්ෂයේ හැටියට තවමත් අපේක්ෂකෙක් හොයාගන්න බෑ කියලා. ඔව් මම ඒකට එන්න මොහොතකින් මේ අද මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කියන්න හැදුවේ මේ
bina sektra valin desa pahlawan itu apa aja, samahan itu ya itu desa pahlawan yang ini cerita pahedimak nahe kila. Neng apik oke asas itu ini siru deh nama naraban nama desa pahlawan ini dalam nahe mulai dalam. Iting apik awi latihan bina sektra ini. Mama awi jati ke sanwar dalam bankuye pradhana vidayaka putuwe ngawi desa pahlawan. Apik ek school itu gie sampurna ini pahedili bina itu naraban ayat. Eka iskoi te gea te venat guru ru in neti kela, mangida ni eka nang sampurin pehel leti. Mahinda raja paksa meti tuma gama eke nek gama gena dan nama kela kiwa. Eka etta tino eke. Namut kolamba thurston widiale, kolamba thurston widiale, adi apa ni labala, kolamba ita pase niti widuhala tat gihila. Hina kene, kita me keka prati rupa gorenaga na hadano. Hidupa sekian na hadano, main napi mati warna karan na hadano kiela, muka de Amerika ave pura vesi bave, dollar pavi cikarela. Amerika ave pura vesi bave tienne, oya raja paksa paule ayata duitto pura vesi bave tienama. Eka nehenang, nehe kian na kiela, mama deng abiyoga karanama. Basil raja paksa meti tumata, Gotabaya raja paksa meti tumata, Dalas Salaheppiru meti tumata, oya raja ine prabalant. Iwagiem mama abiyoga karanawa, apain aye ke ante him dutto purbas babaya tina wanang, ekat prakasha karanne kela mang abiyoga ak deng karanu. Oya karanna hadanne, ekeka prati rupa goda nagala, pinanne, me videshiya balavega haraha, harid? Videshiya balavega haraha me rate, api anduwa wenas karanne yanawa kela. Api anduwa wenas karanne yanawa, api deshapalane tawe ekai. Adakah kaudah mama ini korang tak cut out tokkam dekla tina apa jana jana putih kira liela, thawe ekene kek dia bal na matake uwa apa salli, apa jana putih ni me apa salli kira lagi uwe, mukadam me biapari keragane yanne, podo jana thawe engkana badu mudal valing kira, mitane sandahan karanne, oni, api, hadap api mata karanne oni, api me chande te yanne didas pahedi Mahinda Rajapaksa Apekshakatuma, chanda visi atta dahak wedding argane tamai siyata 50kata wediye pratishatayak labagena dinne. Eda LTT ekata dunna mudal nisa utura inna demala janathawa chande danna beri una. Eka dinne obathuma dakkada heli ekata salli denawa. Eka dinne obathuma dakkada heli ekata salli denawa. Eka LTT ekata salli denna exchange ekata pakshe. Eka YouTube ekata gihilla baluwa. YouTube ekata gihilla YouTube ekata baluwa. Eka sampurnen metene kathawa kathawa thiyena parlimentu mantri kene kiyana kathawa etara thiyena. Hari. Ithin eka patta. Ilanga 2009 10 chandete yanakota deweni chandete yanakota Mahinda Rajapaksa janadhipathi thuma dinna harida yuddhayata passe 57% prathishatayak gatta. Api amathak karanna narakai 1994 edi eksat jathika paksha avasanayata ewilla Chandrika Kumaranathunga me rate janadhipathi wenakota 63% prathishatayak laba gatta. Mahinda Rajapaksa yuddhayata passe 57 Chandrika Kumaranathunga 63% Mepar chande pratipala balan nevatat heta tuna klebenwa namu teka Mahinda te nemei kiyene ka balan nevenwa api janadhipathituma raja vivechane karala vitarak nemei api podu apekshake patkaranawa api podu apekshake ge adahasata yomu vela tiyanne hetuwak thiyenawa meka api adahasa nemei api samanyen indiripat karanna lasthi Ape naik itu mau tamai. Namun, api pudu apikshe ke kideri pat kerana, ikan api naik itu mau ini puluang, pudu apikshe kideri pat kerana, ikan mahajanita abgeng ini illi mak, vidvatun geng, api garu korana, somita hamdruan ge, yahapalne biyaparin, yahapalne biyaparin, evagi madieng ini illi mak. Itu memang bodoh apikshe ke illi ma, janata awa aturan mana dia? Api ekat salah kala, ekat tena diila, api ekat tena diila, bulu vipakshe ma api ekat tu karangan nama. Namut mi vipakshe itu rak nemei, raja parshava ekat tu enawa, raja parshava ekat tu enawa. Bisaal pramanin raja parshava ekat tu karno. Kocerak itu. Ada meira teti ini prasne avi le samane janata awa yaha pan itu rak nemei, dupat kamati enawa. Rekiyawati bunat ada ayam aneh. Daruah hatra dene paula ke inne manang. Wedi bunat ekke nekratama usah sadhya apne akla bande pula visvidya akte ande pulaang. Ekat awastha vakpat neh. Ayam ayedi usah sadhya apne ata bengkale koti hardas ekasi ay.
Sri Lankan Guan Yane, Aurudda Kata, Koti Tundaha Kalabai, Tundaha Kalabai, Eka Ayatane, Awasan Karamu Mantri Tuma, Ape Rate Siyaluma Daruwanta, Koti Hardas Ekasiyai Venkaranne, Me Kramaya Api Venas Karanama, Api Rakiyawal Samurdi Vitarak Nemei, Api Samurdi Walata Amatarava, Rakiyawal Minissunta Laba Denawa. Ape naikatuma danetuma prachar kalatinama rakiyawal dasya lakshayak dakada pitikale ape naikatuma rakiyawal kotiyata rata denawa kiyala kiyala baye raniyata baye ane mulla indalama metana bale weda sadahane raniyata baye suti ape awasan karabu raniyage molen tamai mege ema api gahanne raniyage molen kiyana eka mama kiyanna awashyai me awasthave idi ape raniyage molen tala ganne paage bohom suti hondai mahindara damathumani ඔබතුමාට ආරාධනා කරන්න කලින් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. සුබ අද මහින්දානන්ද මුතුමාගේ උපන්දිනය අපි ඊට සුබ පතමින් එතුමාට ආරාධනා කරනවා. දැන් මෙතුමා කියන කාරණේ පොදු අපේක්ෂකෙක් අනිවාර්යෙන් එනවා. ඒ පොදු අපේක්ෂක රනිල් කියලාත් කිව්වා. හොඳයි ඔබතුමාට රනිල්ගේ මොලෙන් කියලාත් කිව්වා. මම එතුමාට කිව්වා රනිල්ට කියන්න ඉඳගෙන මොලේ පොඩි කරගන්න එපා කියලා. හොඳයි ඔබතුමාට දැන් මම අපේ මිත්‍ර හඳුන්නේති මන්ත්‍රීතුමා සමාවෙන්. මෙතුමා අපේ රාජකීය විද්‍යාලය ගැන කතා කරා. එතුමා කිව්වා මේ එක ඉස්කෝලේට තමයි ගියේ හැබැයි මට උගන්වපු කෙනා එයාට ඉගෙනුවේ නැහැ කියලා. මන්තුමා ඔබතුමා දන්නවා රාජකීය විද්‍යාලයේ ගමෙන් ඇවිල්ලා ඉගෙන ගත්ත කොල්ලොත් ඉන්නවා රාජකීය විද්‍යාලේ කොළඹ හතේ කොල්ලොත් රාජකීය විද්‍යාලේ ඉන්නවා. එතකොට මහින්දානන්ද අලුත්ගමගේ ගමෙන් ඇවිල්ලා රාජකීය විද්‍යාලට ගියේ. බොහොම ආදරේ. ඔබතුමා කොළඹ හතෙන් ඇවිල්ලා හැදිච්ච අය. ඔබතුමාලා රනිල්ලා කොළඹ හතෙන් නෙමෙයි. නෑ නෑ ඔබතුමා කොළඹ හතෙන් ඔබතුමාලා රනිල්ලා ආවා. ඒක තමයි ඔබතුමාලට හරියන්නේ නැත්තේ. අපි ප්‍රායෝගිකයි. ගමෙන් ආපු මිනිස්සු. මහින්ද රාජපක්ෂ මහත්තයා තර්ස්ටන් එකට ආවේ ගමෙන්. ඇයි මේ ඉන්නේ? ඒ නිසා ගුරු උරු දෙන්නේ නෙවෙයි අපි ආපු ක්‍රමවේදයක මතක තියාගන්න. කොළඹට ඔක්කොම පිටින් තමයි. අදිනේ තේමන්තුමා ඔබතුමා මේ ප්‍රභාකරන් කෙනෙක් අපි මේ උපද්දන්න හදනවා කියලා කිව්වා. අපි මේ අපිට භූතෙක් වගේ ප්‍රභාකරන් කෙනෙක් පෙන්නලා හදනවා. මට තේරෙන්නේ හඳුන්නේ තේමන්තුමා තමුන්නාංශේලා මේ වගේ කතා කරන එක ගැන. ඔබතුමා හිතන්නේ අද යුද්ධ ඉවරයි කියලාද? ඔබතුමා හිතන්නේ අද එල්ටීටී ඉවරයි කියලාද? අද ඔබතුමා හිතන්නේ මේ ප්‍රශ්නේ ඉවරයි කියලාද? මන්තුමා නෑ පොඩ්ඩක් නෑ. ප්‍රශ්නයක් ඕනේ නෑ. හරි. අපිට ඒක ගැන ඔබතුමා නෑ. LTT dash 4 එක විශ්ින් විදේශ බලවේග මෙහෙवला මේ රටට කුමන්ත්‍රණ කරනවා මේ රටට සල්ලි එනවා මේ ආණ්ඩුව පරාජය කරන්න ඩොලර් එනවා තමුන්නාසේ මේ දවස්වල තමුන්නාසේ එක තේරෙන්නේ නැහැ මේ දවස්වල තමුන්නාසේ එක තේරෙන්නේ නැහැ මොකද මේ ඩොලර් එනවා මේ ඩොලර් තමුන්නාසේලාට දෙන්න පුළුවන් තමුන්නාසේලාට එක තේරෙන්නේ නැහැ මතුමා ඒක විරුද්ධව ශ්‍රී ලාංකික බලවේගය වැඩි මතුමා ශ්‍රී ලාංකික බලවේගය වැඩි ඒක අතෑරලා නැහැ එහෙනම් තානාපතිකාරය ඒක අතෑරලා නැහැ ඒක අතෑරලා නැහැ තානාපතිකාරය වැඩක් නැහැ අද මම මෙතන කැමති නැහැ කියන්න අදත් මම කැමති නැහැ අදත් විදේශ රටවල් වලට සල්ලි යනවා සමහර ජනාධිපතිවරුන්ට දුන්නා ජනාධිපතිවරුන්ට සල්ලි ඔබතුමා ඒක දන්නේ දන්නවනේ දන්නේ නැතු නෙවෙයි දන්නවා දන්නේ නැහැ වගේ ඉන්නවා මේ ඩොලර් ගන්න තමුන්නාසෙලා ඒ නිසා ඔබතුමාලා ඔබතුමා කතා කරලා කිව්වා මේ පාරවල් වල හදන මේ කොමිෂන් ගැන ඔබතුමා කිව්වා මන්තුමා ඔබතුමාලට තියෙන්නේ දුම්රිය පාරේ වෙනසවත් හයිවේ එකේ වෙනසවත් නෙවෙයි තමුන්නාසෙලට දරා ගන්න බෑ තමුන්නාසෙගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ අපි ගහන්නේ රනිල්ගේ මොලෙන් ගුවන් ඒ මොලේ කොච්චර මැටිද කිව්වොත් 2001 2004 අඩි 10ක් පාර කොන්ක්‍රීට් දාගන්න බැරි වුණා ලයිට් කණුවක් හදාගන්න බැරි වුණා කිසි දෙයක් කොහෙද දුන්නේ කොහෙද ලක්ෂ 3යි කොහෙද පුද්ගලිකංශේ රැකියාවල් ලැබිකලා පුද්ගලිකංශේ රැකියාවල් පුද්ගලිකංශේ රැකියාවල් වැඩන්නේ නැද්ද අපි ලක්ෂ 50ක් දෙන්න ඇංගලුම් කර්මාන්තේ වැඩන්නේ නැද්ද ඇංගලුම් කර්මාන්තේ වැඩන්නේ නැද්ද හරි මම පිළිගන්න ඔබතුමාලගේ ප්‍රතිපත්තිය රාජ්‍යංශයේ දියකර යැවීම පුද්ගලිකංශේ රස්සා දීම ඔන්න යන්න බොහොම හොඳයි තමුන්නාසලා වේදිකාවට ගුටි කන්න රැකියාවල් නාගන්න ඔන්න රණින්ගේ මොලේ ඔක ඇලේ දාලා ගන්න ඇලේ ඔක ඇලේ දාලා පොඩ තෙපකෝලා ගන්න රණින්ගේ මොලේ මැටි මොලේ දාගන්න ලක්ෂ 3යි පෞද්ගලිකව අවසන් විනාඩි අපි 3ක් දුන්නලු අපි රක්ෂ 3ක් දුන්නා කොහේ පෞද් ලැද්දන තමත් මොනා මේ කතා කරන්නේ කතා කරන රස්සා දීම හරි මෙතුමා විනාඩි තියෙන අවසන් ඊළඟට මෙතුමා කතා කරලා කිව්වා මේ විදේශ බලවේග හරහා රජය වෙනස් කරන්න හදනවායි කියලා
මේ මහා මේකක් හදන්න. ඔව්. අපි වගකීමකින් ගිනව ඔබතුමාට. අද දන්නවද මම මම නම් කියන්න ආස නැහැ. අද දන්නවද මේ ඊයේ පෙරේදා මේ මේ යුරෝපීය රටක තානාපතිවරයෙක් බදුල් ලෙගිලා කාරක හැප්පුණා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු තමුන්නාසිලගේ හරෙන් ප්‍රලන්දු මහත්තයා හම්බෙන්න කියලා හැප්පුණා. අන්න ෆොටෝ තියෙනවා. ඒක හම්බුණා කියන්නේ. ආයි හම්බෙන්න මොකටද යන්නේ? ඒ වාහනේ මොනවද තිබ්බේ? ඇයි ආව හම්බෙන්නේ? ඒ වාහනේ මොනවද තිබ්බේ? මේ තානාපතිවරු යනවා පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හම්බෙන්න. මේරට ඉන්න තානාපති යනවා පළාත් සභා මන්ත්‍රී කෙනෙක්. අනේ මහත්තයෝ පිස්සුවට යනවා. මම කියන්නේ අපි දෙන එක ඉස්කෝලේ ගියාට තමුන්නාසිලගේ බලන් තියා අපි එකයි තේරෙන්නේ නැහැ. තමුන්නාසිලට තේරෙන්නේ නැහැ. කණ්ඩ දුන්නට මොලේ නැහැ. හරි. එතකොට දැන් තමුන්නාසි කරන්නේ නෙවෙයි. අද දන්නවද සමහර රටවල තානාපතිවරයා එක්තරා මේරට ඉන්න තානාපතිවරයා අද පූර්ණකාලීන දේශපාලනය කරනවා මිනිසුන්ට කතා කරනවා ආණ්ඩුවම මන්ත්‍රීවරුන්ට කතා කරනවා තානාපතිවරයා කවුද කවුද තමුන්නාසේ දන්නවනේ මම දන්නේ නැහැ තමුන්නාසේ 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 බොහොම කැමති තමුන්නාසේ බොහොම කැමති රටක තානාපතිවරයා මයින් නැදමතුවා රජයේ මොකද කරන්නේ ආ මොකද රජයේ මොකද කරන්නේ ඒකද රජයේ මොකද කරන්නේ රජ නෑ නෑ මේක අපේ රටේ වෙලාව කරන දේ කරන්නේ තමුන්නාසේ දන්නේ තමුන්නාසේ දන්නේ නෑ නෑ මෙයාගේ වැද්දමම වෙන්න හදනවා වැද්දමම වෙන්න හදනවා බරපතල ප්‍රශ්නයක් නේ කරන්න එපා බරපතලයි ජනාධිපතිවරණේ විදේශ බලවේග මේක පිටිපස්සේ විදේශ බලවේග ඇයි මේ කිව්වේ මේ විදේශ බලවේග ඇවිල්ලා මහින්ද මේ මේ ශක්තිමත් මේ මේ රට අස්ථාවර කරන්න තමුන්නාසේ කියන මොලේ තියෙන තමුන්නාසේ කියන මොලේ තියෙන ඒ ඒ මොලේ තියෙන බටහිර ගැත්තන්ට කැමති කෙනා මේ රටේ පාලනය කරන්න ඕගලෙන් පැත්තෙන් අපිට නෑ බටහිර ගැත්තද ඒ බටහිර වලගේ වලට තමුන්නාසේලා සම්බන්ධ වෙන්න හදනවා රනිල් වික්‍රමසිංහගේ මුලින් වැඩ කරන්න මේ බටහිර බලගේ වේගවලට නැවත හොඳයි අවසන් කරමු මැතිතුමනි කියන දෙන්න හදන තමුන්නාසේගේ නායකත්වයේ ඔන ඔක්කොටම ජනතාව පිළිතුරු දෙයි අවසාන වශයෙන් ඔබතුමා කෝ චන්ද්‍රිකාට 63යි මහින්දට 57යි කියලා මාත් වේයි චන්ද්‍රිකාට 63 දුන්නේ ඇයි 1000 අවුරුදු සාපේට විරුද්ධව තමුන්නාසේලා අවුරුදු 17 කරපු අල්ලගෙඩි හොරගෙඩි හොරකම් තමුන්නා ඔබතුමා දන්නවද ඒ අවුරුදු 17 තමයි මේ රටේ වැඩිම හොරකම් කරේ එදා දුන්නේ දූෂණයට විරුද්ධව මෙතුමලක් හිටියා දැන් අවුරුදු 20කට පස්සේ දූෂණයට විරුද්ධව මාත්‍යෝ මේකේ දුන්නේ 57 දුන්නේ යුද්ධේ ජයග්‍රහණය කරා යුද ජයග්‍රහණයට ඒක අපේ සමේ හොරකම යුද ජයග්‍රහණය පටල ගන්න එපා තමුන්නාසේලා අමුවට හොරකම් කරපුවාට තමුන්නාසේලා මේ දෙදරීම ගැන මහත්තයෝ අවසාන වශයෙන්ම එකක් කියන්න මේ අපේ ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරණාම එකක් කියන්නේ අපේ පැත්තේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පක්ෂයට සැබවින්ම ආදරය නැ මේ පක්ෂය දාලා යන්නේ නැ ශ්‍රී ලංකා කාර්යයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්න බෑ අපිට ප්‍රශ්න නැතුව නෙවෙයි ප්‍රශ්න තියෙනවා අපිට ප්‍රශ්න නැතුව නෙවෙයි අර මන්තුමාට ප්‍රශ්න තියෙනවා හැබැයි මේක ඇතුළේ අපි ප්‍රශ්නේ විසඳන්න තමුන්නාසේලගේ පක්ෂයට ප්‍රශ්න නැතුව නෙවෙයි කරෝ ජයසූරියට ප්‍රශ්න නැතුව නෙවෙයි තමුන්නාසේගේ පක්ෂයේ ලේකම් 37 නැග මහත්තයා සත්ත පහක වැඩක් කරන්න බෑ ලියුමක් ලියන්න බෑ රැස්වීමක් කතා කරන්න ගන්නේ රනිල් ගෙන් ආන්න ඕනේ ප්‍රශ්න තියෙනවා හැබැයි 37 නැක මහත්තයා යන්නේ නැහැ පක්ෂෙන් මම උදේ 37 නැක මහත්තයත් එක්ක උදේට ඇවිදිනවා ටොරන්ටන් එකේ මම දන්නවා එතුමාගේ තියෙන පල්ස් හැබැයි ඒගොල්ල පක්ෂ අන්න නියම UMP කාර්යය ඒ නිසා මහත්තයෝ ප්‍රශ්න තිබ්බා කියලා පක්ෂෙන් යන්නේ නැහැ අර මොකද්ද කියලා නහය කපාගෙන හරියන්නේ නැහැ සැබෑ ශ්‍රී ලංකා කාර්යාලං පක්ෂී ඉන්නෝනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ ගන්න කවුරු හරි කතා කරනවා නම් පක්ෂය ඇතුළේ ඉඳගෙන කතා කරන්න ඕනේ පක්ෂෙත් එක්ක කටයුතු කරන්න ඕනේ ඒකලා අහගෙන ඉන්නවා ඒ ඒගොල්ලන් අහන්න තමයි මම මේ කියන්නේ අහන්න තමයි මම කියන්නේ ඒ නිසා ඒගොල්ලෝ අයින් වෙන්නේ ශ්‍රී ලංකා කාර්ය මොකද ඒගොල්ලෝ අයින් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි රාජපක්ෂ පක්ෂය මේ මහත්තයෝ රාජපක්ෂ පක්ෂයේ චන්ද්‍රිකා පක්ෂය ආ එතකොට දැන් JVP පක්ෂය කියලා දෙනවා දෙක දැන් තමුන්නාසේලගේ කට්ටිය අයින් වුණේ එහෙමද දැන් තමුන්නාසේලගේ අපිට කියන්නේ නම් ඒගොල්ලෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම තමයි නෑ ඒගොල්ලෝ අයින් වෙන්නේ රාජපක්ෂය මේ මේ තමුන්නාසේලා විදේශ බලවේග ගලා ගහන ගිවිසුම් වල මේ ඩොලර් වලට කියුවේ අවසන් කරනවා මතුනේ එමෙතුනේ අවසන් කරනවා ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන සැබෑ ශ්‍රී ලංකා කාර්යෝ කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට නැගින්න දැන් කිව්වේ රනිල්ගේ මොලේ පුද්ගලිකංශය දෙනවා දෙයි යන්න බලාගෙන රනිල් එක්ක රනිල් බලාගෙන ශ්‍රී ලංකා කාර්යෝකට නැගිනවා නම් ඒ තමයි එතුමාලගේ අවසානය ඒ නිසා අපේ සහෝදරයෝ කවුරු හරි වගේ දෙයක් මුන්නම හේතුවකටත් විශ්වාස කරන්නේ නැහැ සැබෑ ශ්‍රී ලංකා කාර්යෝ අපි ශ්‍රී ලංකා කාර්යෝ මේ මහත්තයෝ මේ කැපුවත් මේවා නිල් කැපුවත් රතු නැ නිල් ඒ නිසා එහෙම ශ්‍රී ලංකා කාර්යෝ කවදාවත් පක්ෂේ දාලා යන්නේ නැහැ කියන එක මතක තියාගන්න තමුන්නාසලා කොච්චර උත්සාහ කරා තමුන්නාසලා මොන තරම් දෙදරන්න උත්සාහ කරත් හොඳයි අවසන් කරමු මේ නිම්බුදෙන් පැන්නත් එහෙන් එයි මෙහෙන් එයි හැබැයි මහත්තයෝ මතක තියාගන්න ජනමතය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ජනවාරි මාසයේ අලුත් අවුරුද්දේ කිරිබත් කනකොට තමුන්නාසලාට දැක බලා ගන්න පුළුවන් කවුද ආණ්ඩුව ආණ්ඩුව කොහෙද ඉන්නේ ප්‍රතිශත කොහෙද ඉන්නේ කියලා තමුන්නාසලා සූට් මහන්නේ කෙසේ වෙතත් කිරිබත් කනවා ආපහු මං කියන්නම්
ara bankote yanda obathuman kana patta den kiribatlan kana rajapaksha hondai bohoma stuti apa matrukawa bawata pat karagatte janadhipati varanaya obatath aradhana karanne api balagane mokada wenne kiyala labana satiye nawathu muna gehemu etek adawase di me sakachchara sapamini handunne mantri tumata iran mantri tumata e wage me shanta bandara mantri tumata mahindaran damithumata bohoma stuti wanta wenawa apa labana satiye nawathu handunne